එමනම් බොහොම කනගාටුයි මේ වෙලාවේ මේ සිදු වෙච්ච ප්‍රමාද දෝෂය ගැන. හරි අපි එහෙනම් වැඩේ අපහු පටන් ගමු. දැන් එතකොට දුවේ පුතේ මෙතනදී ඔයගලන්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ දත්ත කියන දේවල් දිනන අපිට ඒවා හරව ගන්න පුළුවන් අපේ ප්‍රයෝජන තොරතුරු බවට. එතකොට මේ සමහර ලාවට දැන් දත්ත කියන්නේ මොනවාද කියන එක ගැන අපි සුට්ටක් කතා කරලා බලමු. මේ කියන්නේ දත්ත කියන්නේ මොනවාද කියන එක අපිට ඩෙෆිනිෂන්ස් කීපයක් දෙන්න පුළුවන් එක එක පන්තිවල දැන් ස්කෝලේදී ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙනවා A level ICT වලදී ඊට පස්සේ ඩිප්ලෝමා ලෙවල්වලදී ඩිග්‍රීස් වලදී සාමාන්‍යයෙන් දත්ත කියන්නේ මොනවාද කියන එක අපිට විවිධ විදිහට මේක වෙනස් වෙනවා ඉතින් දත්ත හඳුන්වන මේ මොකද්ද අපි කියන්නේ නිර්වචනයට ඉතින් ඒ වගේ වෙලාවකදී මම දෙන්නේ සරලම දෙයක් හරි සරලවම දත්ත කියන්නේ මොකක්ද කියන දේ තමයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. අපි මෙහෙම කියමු. යම්කිසි ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා. හරි අපි දත්ත නිකන් එකතු කරන්නේ සාමාන්‍ය. හැබැයි සමහර ලාවට මේ ප්‍රයෝජනයක් හරියට හිතාගන්න බැරිව දත්ත එකතු කරන වෙලාවලුත් තියෙනවා. හරි නමුත් සාමාන්‍යයෙන් අපි දත්ත එකතු කරන්නේ යම්කිසි ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා. ඒ කියන්නේ අපි ඉස්සරහට යම්කිසි දයක් plan කරගෙන තමයි දත්ත එකතු කරන්නේ. හරිද? හරි. යම් කිසි ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා ක්‍රමානුකූලව එකතු කරනු ලබන යම් යම් දේවල් සම්බන්ධයෙන් තියෙන කරුණු. ඒ කියන්නේ අකුරක් වෙන්න පුළුවන්, අකුරු ගොඩක් වෙන්න පුළුවන්, අංකයක් වෙන්න පුළුවන්, අංක ගොඩක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, මිනුමක් වෙන්න පුළුවන්. මේ වගේ ඕනෙම දෙයකට අපිට දත්ත කියලා කියන්න පුළුවන්. හරිද? මේ වගේ ඕනෙම දෙයකට අපිට දත්ත කියලා කියන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වාගේ දත්ත යම් කිසි ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යම් කිසි දෙයක් ටාගට් කරගෙන තමයි අපි ඒක කරන්නේ. හරිද? ඊට පස්සේ තමයි ඒක අර්ථාන්විත ආකාරයකට සැකසීමකට ලක් කිරීමෙන් අපිට තොරතුරු ගන්න පුළුවන්. අර්ථාන්විත ආකාරයකට සැකසීමකට ලක් කිරීමෙන් අපිට තොරතුරු ගන්න පුළුවන්. හරි. හරි. චුට්ටක් පැහැදිලි මම කියන්න දහගන්න ඕනේ. දැන් දුවේ පුතේ අපි දත්ත එකතු කරන්න ගන්නේ යම් කිසි ටාගට් එකක් ඇතුළත. දැන් උදාහරණයක් විදියට මම කියන්නේ අපේ චන්දන සර්ට දැනගන්න අවශ්‍යතාවය තිබ්බා. අපේ යම් කිසි පාඨමාලාවක ඉගැන්වීමේ කටයුතු හරියට වෙලාද කියලා. හරිද? ඒක දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. එතකොට වාසනාවකට ඒක හොයාගන්න අවශ්‍ය දත්ත ඒ වෙලාවේ තිබුණා. හරිද? ඒක හොයාගන්න අවශ්‍ය කරන දත්ත ඒ වෙලාවේ තිබුණා. ඊට පස්සේ තමයි සර මට කිව්වේ ඒ දත්ත මෙන්න මේ විදිහට සකසලා මට දෙන්න කියලා. මට පළවෙනිම තමයි වැරදුනා. හරිද? මෙන්න ඒ කියන්නේ ඒ දත්ත සැකසීම ඒක ඒ වෙලාවේදී කරන්න බැරි වුණා. නමුත් ඒ දත්ත යම් කිසි සැකසීමකට ලක් කරලා මම ගෙනල්ලා දුන්නා. හරි දෙවෙනි සැරේ. අන්න ඒකෙන් සර් යම් කිසි දැනුමක් නොලෙජ් එකක් ගන්න පුළුවන්කම හම්බුණා. නොලෙජ් එක මාර්ගෙන් යාර ඩිසිෂන්ස් එම නැත්නම් තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දුවේ පුතේ හැමතිස්සෙම යම් කිසි තීන්දුවක් තීරණයක් ගන්න ඕනනම අපිට ඉස්සෙල්ලාම ඕන වෙන්නේ මොකද්ද? දැනුම. හරි අපිට අවශ්‍ය වෙන්නේ දැනුම. එතකොට ඒ දැනුම ලබා ගන්න තමයි අපිට අපි කල්පනා කරා මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තොරතුරු. මේ දැනුම ලබා ගන්න මට මේ තොරතුරු අවශ්‍ය වෙනවා.
අහනම් මේ තොරතුරු ගන්නෙ කොහමද? මේ දැනුම ලබා ගන්න මට මේ තොරතුරු ගන්නෙ කොහමද? ආ තොරතුරු ගන්න නම් මට මේ දත්ත අවශ්‍යයි. මේ දත්ත යම් කිසි සැකසීම ලක් කරලා තමයි මේක ලබා ගන්න කියන දේ ඒ ඒ ප්ලෑන් එක අපිට තියෙන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි අපි දත්ත එකතු කරන්නේ. දත්ත එකතු කරලා සැකසීමනේ දාර්ශනිකාකාරක සැකසලා අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. දැන් ওই තොරතුරු ගැන කියනවා ළමයිනේ මේ විවිධ තියෙන මේ තොරතුරු ලක්ෂණ තියෙනවා. අපි කියනවා කාලීන වෙන්න ඕන, ටයිම්ලි. එහෙම නැත්නම් මේ මේ කාලයට ගැලපෙන දත්ත වෙන්න ඕනේ. නැහැ. සරල උදාහරණයක් ගමුකෝ. මේ කාලේ හැම අධ්‍යාපන ආයතනයක්ම ඔන්ලයින් ටීචින් මෙතත් සමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම මොකද ඊ සොෆ්ට් එකේ නම් ගොඩක් කල් ඉඳලා ඔය ඔන්ලයින් ලෙක්චර්ස් එහෙම පාවිච්චි කරලා තිනවා වෙන වෙන ක්‍රමවලට. එතකොට මේ කියන්නේ ඔන්ලයින් ටීචින් ඉතිහාසයේ ගොඩක් දුරට තියෙනවා. හරිද මේ මේ කාලේ පාවිච්චි කරාට. නමුත් දැන් ගොඩක් ආයතන පටන් ගන්නනේ මේ මේ කාලෙනේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා ළමයි කැමති ඔන්ලයින් විදිහට ඉගෙන ගන්නද නැත්නම් ෆිසිකල් ක්ලාසස් වල ඉගෙන ගන්නද කියලා පොඩ්ඩක් කල්පනා කරනවා වෙන්න පුළුවන්. එතකොට හරි ඒ වගේ අවස්ථාවකදී මම මේ දත්ත ගැන විශ්ලේෂණය කරන්න පරණ දත්ත ගන්නවා. අපි දැන් 1900 බර ගණන් ගන්නවා. හරිද? 1005 ගමුකෝ. හරිද? ඒ වගේ ඔන්ලයින් ක්ලාසස් ගැන තොරතුරක් ලබා ගන්න ගොඩක් පරණ දත්ත ගන්න හරියන්නේ නැහැ. එතකොට මේ දත්ත වලින් ගන්න තොරතුරු කාලින වෙන්නේ. හරිද? මේ කාලයට ගැලපෙන වෙන්න ඕනේ. ඒත් එක්කම ඒ කියන්නේ අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ දත්ත සෝරි සමායන තොරතුරු වලින් අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව මේ දත්ත පැහැදිලි වෙන්න ඕනේ. හරිද? සරල, ඒ කියන්නේ පැහැදිලි අදාළ තොරතුරු අවශ්‍යතාවය ඒ ගන්න පුළුවන්කම තියෙනවා. එතකම තව විශේෂ මේ ලක්ෂණ දෙකක් වෙනවා. විශේෂ කියන්නේ සුවිශේෂම ලක්ෂණ දෙකක් කියලා කියන්න පුළුවන්. කාරහරි කියන්න පුළුවන් දුවේ පොත ඔන්න ඔයගලන්ටත් මයික්‍රොෆෝන් ඔන් කරලා උත්තර දෙන්න පුළුවන්. තොරතුරු වල තියෙන ලක්ෂණ ගත්තාම ප්‍රධානතම ලක්ෂණ දෙකක් මම කිව්වේ නෑ තාම. මෙහෙමයි ලක්ෂණ ගොඩක් තියෙනවා. එතනින් දෙකක් ගැන මම කිව්වේ නෑ. අවස්ථාව තියෙනවා. මයික්‍රොෆෝන් ඔන් කරලා කතා කරන්න පුළුවන්. මේලා දරුවෝ කීප දෙනෙක් ඉන්නවා මෙතන. ඒත් එකම සමාජ දුරස්ථභාවය තියාගෙන අපි මේ වැඩේ කරන්නේ. මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන උත්තරයක් දෙන්න පුළුවන් ඔයගලන්ට. මෙලා ගොඩක් කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මං කාගේ හරි නමක් කියලා අහන්නද? ප්‍රාථමික දත්තයි ද්විතීයික දත්තයි ලෙස ප්‍රාථමික ද්විතීයික ඔව් රයිට් නේ මේ වෙලාවේ ඒ උත්තරේ නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මම. බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් නැහැ. මේ මේ ඒ උත්තරේ නෙමෙයි බලාපොරොත්තු වෙනවා මම. කමන්නේ උත්සාහ කරන්න. ආයෙත් එකම දෙපොත කියන්න බලන්න. මේ මම කලින් ඔරියන්ටේෂන් එක දවසෙත් මේක කිව්වා. යම්කිසි දෙයක් ඉගෙන ගන්න තියෙන ප්‍රධානම සුසුකම් මොකක්ද? ඉගෙනීමේදී තියෙන ප්‍රධානම සුසුකම්. ඒ පිළිබඳ නොදැනීම. හරිද? ඒ ගැන දන්නේ නැත්නම් ඒක තමයි ප්‍රධානම සුසුකම්. හරිද? ඉගෙන ගන්න තියෙන ප්‍රධානම සුසුකම දන්නේ නැති එක. ඉතින් ඒක නිසා ඒක දන්නේ නැති වීම පිළිබඳ ගැටලුවක් නැහැ. මෙතන මෙහෙමනේ දරුවනේ. දැන් මමත් අවුරුදු ගාණක් තිස්සේ ITU ගන්නවා. නමුත් මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙන ඕන තරම් තියෙනවා. මම දන්නවා මන්නත් දන්නේ නැද්ද ඒවා තියෙනවා කියලා. ක්ලාස් රූම් එකේ දුනත් මම දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් අපේ සර්ලා වුණත් ඒක කියනවා දන්නේ නැහැ කියලා. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක හොයාගෙන හරි ඕගලන්ට කියලා දෙන්න. හරිද? මොකද මේ IT කියන එක ලොකු ස්කෝප් එකක් තියෙන දෙයක්. හරිද? ගොඩාක් තැන් තියෙනවා. හරිද? ඒකෙන්ද බය වෙන්න එපා. අපේ සර්ලා බැලලාකත් දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා කියනවා. ඒක හොයලා කියන්න පුළුවන් නම් එහෙම හරි උගන්වනවා. හැබැයි අපේ සිලබස් එක සම්බන්ධයෙන් සියලුම දැනීම අපේ ආයතන සියලුම කාර්ය මණ්ඩලයට දෙනවා. ඒකෙන්ද ඒකන කිසිම බියක් සැකක් ඇති කරගන්න එපා. නමුත් අපිට සාමාන්‍ය ප්‍රායෝගිකව ඇති වෙන දෙයක් තමයි අපෙන් අහන ප්‍රශ්න ගොඩක් වෙලාවට අපේ සිලබස් එකේ නෙමෙයි. ගොඩාක් පිට තියෙන දේවල් අහන්නේ. ඉතින් ඒ වගේ දේවල් උත් දන්නවා
අපි කිසි ප්‍රශ්නයක් නැහැ උත්තර දෙනවා දන්නේ නැත්නම් ඒක නෙවෙයි වෙන්නත් එපා අපි දන්නේ නැහැ කියලා හරි කියනවා ඒ කියන්නේ බොරු කියන්න උත්සාහ කරන්න නැහැ මේ වෙලාවට අ හරි කමක් නැහැ දන්නේ නැති ප්‍රශ්න නැහැ නමුත් කියන මම ඇත්තටම හිතනවා මොකද මේ කොමර්ස් වලට එහෙම ඒත්කම ගොඩාක් තැන්වලදී මේ දේවල් ගැන උගන්වනවා හරි තොරතුරු කියන්නේ මොනවද කියන දේවල් උගන්වනවා ඒක නිසා චුට්ටක් තව පොඩි අවස්ථාවක් දෙන්න लक्षण देखा कथा कर उत्तर निवर दिवेन्नोनेक्यूरसी निवर दिवेन्नोने तवेदिवेन्नोने उत्तर हरी नम मम बलापुर उत्तर मैक्रोफोन ट्राई कर बल वेरुनोत्न हिनावे कट्टे संविधानात्मक हरी बलापुर बलापुर उत्तरे हम बुन्ने අපේ දරුවෙක් කියනවා සත්‍ය එහෙම නැත්නම් අසත්‍ය නොවන වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මම මේ කියන කතාව ඒකත් එක්ක බැඳිලි පවතින දෙයක්. වචනේ ආවෙ නෑ තාම. හරි කමක් නෑ. පොඩි වෙලාවක්. නිවැරදි බව ඕ හරි කිව්වා කලින්. විශ්වාසනීයත්වය රිලයබල් කියන එක නේද? accuracy and reliable හරිද විශ්වාසනීයත්වය සහ නිවැරදිභාවය මෙන්න මේ දෙක ගැන තමයි මම චුට්ටක් මේ කතා කරන්න උත්සාහ කරේ මම සරලව කියනවා දෙපළ මේවයි දැන් මම මේ කියන ඒවාට يعني අපේ සිලබස් එකේ මීට වඩා කතා කරා නමුත් මෙතනදී නෙමෙයි අපි මේ පළවෙනි පාඩමනේ තමයි ඉන්නේ ඒක නිසා මම මේ පොඩක් සරලව දෙයක් කියන්නම් සරලව මම මේ කියන්නේ මම මේම කියන්නම් නිවැරදිභාවයද කියලා කියන්නේ එහෙම නැත්නම් මේ අපි accuracy ගැන කතා කරනවා නම් process එක දිහා තමයි අපි බලන්නේ. ඒ කියන්නේ ළම දරුවනේ මෙන්න මෙතන නේද? process එක. ඇත්තටම කිව්වොත් මම ඉස්සෙල්ලම දුන්න තොරතුරු නිවැරදි නෑ. හරිද? මොකද මගේ process එකේ පොඩි ගැටලුවක් තිබ්බා. හරිද? process එකේ පොඩි ගැටලුවක් තිබ්බා. ඒක නිසා ඒක නිවැරදි නෑ. හරිද? හැබැයි reliable. එහෙම නැත්නම් reliability. එහෙම නැත්නම් විශ්වාසනීයත්වය ගැන කතා කරද්දී විශ්වාසනීයත්වය ගැන කතා කරද්දී එතනදි කියන්නේ ඩේටාවල කියන අර සත්‍යභාවය හරිද ඒකට යොදා ගන්න ඩේටා අසත්‍ය වෙන්න ඕනේ හරිද process එක හරි process එකේ වැරද්දක් නැහැ එතකොට information reliable නැහැ තේරෙනවද මං කියන්නේ ඩේටාවල ගැටලුවක් තියෙනවා නම් process එක නිවැරදි වුණා ඒ කියන්නේ process එක accuracy එක තිබ්බත් information එකේ reliability එක අඩු වෙනවා ඉතනකො ඩේටා හරි ඩේටා වල කිසිම ගැටලුවක් නැහැ ඩේටා නිවැරදි හරිද හැබැයි process එකේ ගැටලුවක් තියෙනවා එහෙනම් information වල accuracy එක නැහැ හරිද ඔය ඔය කතා පොඩ්ඩක් ඔය පටල ගන්න නැතුව තියෙන්න ඕනේ එතකොට මම කරපු වැරද්ද නිසා මොකද්ද මේ information වල accuracy එක නැති උනේ නේ reliability එක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා accuracy එක නැත්තම් ඒකයි reliability ගැන කතා කරලා වැඩක් නැහැ නමුත් ඒ තොරතුරු වැඩ කර නැතුව යනවා නමුත් ඔය මම මේ කිව්වේ අපි ඔය කියන ඔය පුතේ ඔයගලන්ට විවිධ ගුරුවරු විවිධ විදිහට මේ උගන්වන්න නැති ඒ වගේ ලොකු කතා තියෙනවා නමුත් පුළුවන් තරම් සරල කරලා තමයි ඔයගලන්ට සාමාන්‍යව උගන්වන්නේ හරිද මම මේ කියන දේ වුණත් ඔයගලන්ට සමහරලාවට ඇති වාද කරන්න යම් යම් කරුණු ඇති නමුත් මේ වෙලාවේ නෙමෙයි අපි හරියටම කිව්වොත් අටවෙනි පාඩමේදී ඔය ගැන කතා කරමු සමාවෙන්න නවවෙනි පාඩමේදී
නවෙනි පාඩමේදී අපි ඔය ගැන වැඩිදුර විස්තර කතා කරමු. මම එහෙනම් ඊළඟ කොටසට යන්නම්. ඊළඟ කොටසේදී මම මේ කියන්නේ දැන් ඇකියුරසි එකේ ප්‍රශ්නයක් ඇති වුණානේ. අන්න ඒ දේ හොයාගන්න තමයි මෙන්න මේ බොක්ස් එක අපි යොදලා තියෙන්නේ. මෙන්න මේ බොක්ස් එක. හරිද? රයිට්. මම දැන් ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ බොක්ස් එකේ මොකද්ද තියෙන්නේ කියන එක. හරි? සමහර දවස්වල චුට්ටක් බලා ගන්න. දැන් මම හිතන්නේ ඔයගලන්ට මේ ඔයගලන්ට ඕන නම් අත් දෙක ඇඟිලි වලින් මේක zoom කරන්න පුළුවන්. අපි මේ ඔයගලන්ට දීලා තියෙන slide එක zoom කරලා බලන්න පුළුවන් අවශ්‍ය නම්. එතකොට මේ යම් යම් තැන්වල යම් පිළිදයක් පැහැදිලි නැත්නම් phone එකෙන් නම් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඇඟිලි දෙකෙන් zoom කරලා ඒක බලන්න පුළුවන්. හරි. මෙන්න මේ box එකේ මොකද්ද තියෙන්නේ කියන එක තමයි මම ඔයාලගෙන් අහන්නේ. මොකක් වෙන්න පුළුවන්ද? ඔන්න හැමෝටම පුළුවන් microphone on කරලා try එකක් දෙන්න. feedback හරියටම හරි ඔව් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ feedback හරිද feedback එහෙම නැත්නම් ප්‍රතිපෝෂකය හරිද ප්‍රතිපෝෂකය කියන වචනය තමයි මෙතෙන්ට නැත්නම් ඒකත් මම තොරතුරු සමහර මේ ප්‍රශ්න ටිකක් වෙලා ගිහලා තමයි උත්තරේ හම්බෙන්නේ දැන් නම් ඉක්මනටම හම්බුණා ඔව් feedback කියන වචනේ තමයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ feedback එකෙන් අපිට පුළුවන් යම් කිසි process එකක් හරියට වෙනවද කියලා හොයාගන්න. හරි? ඇත්තටම අපේ අර regional managers Q&A මට මෙන්න මේ random එහෙම නැත්නම් අහමුලෙස ළමයි තුන්දෙනෙක් තෝරලා ඒගොල්ලන්ගේ මොකද්ද ඒ කියන්නේ papers ටික ගේන්නද මොකද? එහෙමනේ චන්දන සර්ට අවශ්‍ය නම් ගිහිල්ලා papers ටික ඔක්කොම බලන්න. ඒ කියන්නේ හැකියාව තියෙනවා නම් එයා මට කියන්නේ නැහනේ. නේද? නමුත් එයාට ඕනේ මේක process එක හරියට වෙනවද කියලා බලන්න තමයි අපි feedback එක යොදා ගන්න. මේ ප්‍රතිපෝෂක. මේකෙන් අපිට හොයා ගන්න පුළුවන් අපේ process එක හරියටම වුණාද කියලා. හරි. එහෙනම් දුවේ පුතේ මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මට ඉස්සෙල්ලාම කියන්න. දැන් ඕගොල්ලෝ මේ meeting එකට සම්බන්ධ වුණේ මොකටද? සරල ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ආවේයි. උත්තරයක් දෙන්න. ඒගොල්ල මේ වෙලාවේ නේද ඔයගලගේ ඩේටා වියදම් කරගෙන මේ වටිනා කාලය මිඩංගු කරගෙන මේ මෙතෙන්ට ඇවිල්ලා හෝ ෆෝන් එකෙන් ලැප් එකෙන් සමහරවිට දරුවනේ මේ මොකද අපි පෞද්ගලිකව දන්නවා මොකද මේ ඔන්ලයින් ක්ලාසස් මේ පෞද්ගලික දවස් ටිකේම අපේ තිබුණා සමහර කට්ටිය එහෙමයි අපි hina වෙන්න නෙමෙයි නමුත් ගස් ගල් උඩ නැගගෙන පවා ක්ලාසස් වලට සම්බන්ධ වෙච්ච දරුවෝ හිටියා හරිද? එතකොට මේක පුදුමයක් වෙන්න දෙයක් නෙමෙයි. අපි ලංකාවේ ඉන්නේ සමහර නගරබද ගොඩාක් පහසුකම් තිබුණාට පොඩි දුරක් ඈතට යද්දී පහසුකම් ගොඩක් අඩුයි. හරිද? යටිතල පහසුකම් නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපේ ප්‍රශ්න අපේ ගැටලු තියෙනවා. හරිද? ඒක නිසා දුවේ පුතේ විවිධ ගැටලු තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලොකු කට්ටක් ආගෙන මේ පන්තියට සහභාගී වෙනවා. ඕගොල්ලෝ මොකටද සම්බන්ධ වුනේ? සමහරවෙන් දෙන උත්තර ටිකක් මම කියන්නද? සමහර කට්ටිය කියනවා ගෙදරින් නේ බපලයන් මේකට කියපු නිසා වෙන්න පුළුවන්. හරිද? සමහර දැන් මම මේ ෆිසිකල් ක්ලාසස් වල උදාහරණ ටිකක් කියන්නේ. සමහර කට්ටිය හිටපු ගම ඔය මේ ලොකු ළමයි ඉන්නේ නේද? ඒ ලෙවල් කරලා ඉන්න ලොකු ළමයි ඉන්නේ. තනි රකින්න යන කට්ටියක් තියෙනවා ක්ලාසස් වල. දැන් ඔන්ලයින් ක්ලාසස් වල නම් තනි රකින්න ඉන්නවා ටිකක් අඩුයි. සමහර කට්ටිය තනි රකින්න හොයාගන්න එනවා. ඉතින් එහෙමත් තියෙනවා. හරිද? නමුත් මම නම් බලාපොරොත්තු වෙනවා මෙතන ඉන්න සහ මේ දරුව හැමෝම වෙන දෙයකට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මට කියන්න පුළුවන් මොකද කියලා. උත්තර දෙන්න. නේද අපිට ඔන්ලයින් ගොඩක් ඉන්නවා කට්ටිය. ඇයි මේ කිසිම සම්බන්ධයක් නැත්තේ? හලෝ සිස්ටර්. ඔව් ඔව් දෙකෙන්. Hello sir. කැඩි කැඩි වෙන ප්‍රශ්න නේ කියන්නේ.
ඊළඟ ටාගට් එකට යන්න අඩිතාලමක් විදිහට තමයි මේ මේ කෝස් එක කරන්නේ සර්. කෝස් එක කරන්නේ හිතමු. මොකද උත්තරය නේද? ආ හරි. බොහොමසෙ දුතා. ආ ඔව් ඊළඟ දැනට එයාගේ ටාගට් එකට යන්න අඩිතාලමක් හදාගන්න තමයි මේ පාඩමාලාව හදාරලා තිය හදාරන්න ඉන්නේ. ඔව්. තව කොමෙතන ඉන්න කට්ටිය හරි කමන්නේ වෙලා යනවනේ මං ඇත්තටම ගොත් මම සරලවම කියන්නම් මෙතන ඉන්න හැමෝම මම විශ්වාස කරනවා ඇවිල්ලා තියෙන හැමෝම සම්බන්ධලා තියෙන හැමෝම ඉගෙන ගන්න කියලා හරි නේද යමක් ඉගෙන ගන්න හරි එහෙනම් තව සරල ප්‍රශ්නයක් මම මෙතෙන්ට ආවේ නේද උගන්නන්න නේද ඔව් උගන්නන්න මෙතෙන්ට ඇවිල්ලා දෙනවා හරි ඔයගොල්ලෝ දෙවියුනේ ඇවිල්ලා දෙනවා ඉගෙන ගන්න මම ඇවිල්ලා දෙනවා උගන්නන්න එතකොට මෙතනක් තියෙනවා process එකක් teaching නේද ඉගෙනීම එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මේක මේ මේකත් process එකක් තේරෙනවද මං කියන්නේ හරි එතකොට මේ process එක හරියට වැඩේ වෙනවද කියලා බලන්න අපිට හොයා ගන්න පුළුවන් feedbacks මොනවාද right මොකද exam එකක් නේද අපිට දෙන්න පුළුවන් exam එකක් තියලා මේ course එකේ උනාට පස්සේ අපි දෙන exam එකක් තියලා බලන කොහොමද වැඩේ කියලා. හරි. ඕක තමයි ඇත්තම දුවත් අපි පාවිච්චි කරන දැනට ළමයිනේ පාවිච්චි කරන ප්‍රධානතම ක්‍රමය ළමයින්ගේ දැනුම් වැඩි වීම. හරිද? මේක ඇත්තම දුවත් හොඳම ක්‍රමය කියලා කියන්න අමාරුයි. exams කියන ක්‍රමය හොඳම ක්‍රමය කියලා කියන්න අමාරුයි. නමුත් දැනට අපේ තියෙන තත්ත්වයට අනුව ප්‍රායෝගිකව ලංකාව වගේ රටක කියන ප්‍රායෝගිකව ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි විභාග කියලා කියන්නේ. නමුත් මේ විභාගය කියන එකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි feedback එක ගන්න ඉවර වෙලා යනවා. හරිද? එතකොට සමහරවිට අපිට කියන්නේ ළමයා ෆේල් වෙලා තියෙනවා ඉගෙන ගන්න. සමහරවිට ඒක ගුරුවරයා ෆේල් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන් උගන්වන්නත්. ඒක වෙනම කතාවක්. මම තමත කරන්න එපා ගුරුවරයා කරන 130යි. ඒතර ටික ළමයා කරන්න ඕනේ. නමුත් අපිට එතන පොඩි ගැටලුවක් තියෙන මොකද්ද මේ පොඩක් පමා වෙලා තමයි අපිට රිසල්ට් එක එන්නේ. Too late එතකොට. ඒ වගේ වෙලාවකදී එහෙම වෙන්නේ නැතුව අපිට තව මොනවද ගන්න පුළුවන් ෆීඩ්බැක්? ඔව් හොඳම ක්‍රමය. ඒ කියන්නේ දැනට තියෙන හොඳම ක්‍රමය exam. ඊට අමතරව තව ෆීඩ්බැක්ස් assignments දෙන්න පුළුවන්. ඔව් අපි class එක කරගෙන යනවම assignments දෙන්න පුළුවන්. එතකොට assignment එක බලලා අපිට කියන්න පුළුවන්. ඔව් ගැටලුවක් තියෙනවනේ. යම් කිසි ළමයෙකුට මේක තේරෙන්නේ නැත්නම් ඔන්න අපිට එයාගෙන විශේෂ අවධානයක් යොමු කරලා මේ වැඩේ කරන්න පුළුවන්. තව ඔයගලන්ට පුළුවන් microphone on කරලා කතා කරන්න. right හොඳම දේ ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම හරි ඒ කියන්නේ මම සමහර වෙලාවට ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා ළමයි මට උත්තර දෙනවා එහෙම නැත්නම් ළමයි මගෙන් ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා හරි මෙන්න මේක ඇත්තටම ගොඩාක් ඵලදායි feedback system එක ප්‍රතිපෝෂකය හරිද අපි පාඩම කරගෙන යද්දී මම විවිධ ප්‍රශ්න අහනවා හරි එතකොට ඕගොල්ලෝ දෙන උත්තර වලින් මට අයිඩියා එකක් එනවා ඔයාලට මේක තේරලා ආවි කියලා හරි එතකම ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලත් මට අයිඩියා එකක් එනවා ඔයාලට මේ තේරලාද නැද්ද එතකොට මගේ අප්‍රෝච් එක වෙනස් කරන්න පුළුවන් මම උගන්වන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් මම යොදා ගන්න උදාහරණ වෙනස් කරන්න පුළුවන් හරි දැන් සමහර වෙලාවට අපි හිතමු දෙපිට දැන් අපේ ක්ලාසස් වෙනවා සමහර යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා ඒ කියන්නේ මම ඉස්සරහට කියන්නම් සමහරට ඒගොල්ලන්ගේ වැකේෂන් කාලෙදී ඒගොල්ලෝ හොස්ටල් වල නැවතිලා ඒගොල්ලෝ කියන්නේ එකට පර්මිෂන් ගන්න බෑ වැකේෂන් කාලේ බෝඩින් වල ඉන්නවනම් නැවතිලා එනවා සමහරට යුනිවර්සිටි ස්ටුඩන්ට් ලාට අපි ලොකු කියන්නේ ඩිස්කවුන්ට් එකක් එක්ක ඒගොල්ලන්ගේ වැකේෂන් කාලෙදී එක දිගට දවස් ගාණක් කරලා අපේ විවිධ කෝසස් තියෙනවා අපි ඒ කෝසස් කරනවා එතකොට මම ඒගොල්ලන්ට උගන්වන ක්‍රමයයි සාමාන්‍යයෙන් A level වලට A level කරලා ඉන්න ළමයිකට උගන්වන ක්‍රම විදිහ වෙනස් ඒත් එක්කම O level කරලා ඉන්න ළමයිකට උගන්වන ක්‍රම වෙනස් හරිද ඒ විදිහ විවිධ අප්‍රෝචස් තියෙනවා සමහර වෙලාවට O level ළමෙක් ඉන්නවා වෙන්න පුළුවන් එයාට අර යුනිවර්සිටි වලට
ගිහින් ළමයින්ට උගන්වන්න වෙන වෙලාවලුත් තියෙනවා. එහෙම ළමයින් හරි සමහරවිට අපේ එක software engineering class එකක් තියෙනවා. ඒ class එකේ ගොඩක් දරුවෝ ඉන්නේ කියන්නේ A level කරලා job කරන කට්ටිය ඒ වගේ. හරිද? හැබැයි එක දරුවෙක් ඉන්නවා ළමන අවුරුද්දේ O level එයා තමයි එතනින් ඉන්න දක්ෂම ළමයා software engineering class එකේ. එහෙම ළමයි ඉන්නවා. හරිද? එතකොට බැරලක්වත් මම යාට O level ළමයි දුගන් විදිහට ඉගෙනුවාට හරියන්නේ නැහැ. එතකොට ඒ ගැටලුව තියෙනවා. හරිද? එතකොට අපි ඒ student ලාට පුළුවන් තරම් හරියන විදිහට උගන්වන්න අපි උත්සාහ කරනවා. සමහරවිට අපිට ඒක 100ක් බැරි වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා. හරි. ඉතින් මේකට ඕගොල්ලෝ ගේපුතේ උත්තර දෙනවා නම් හොඳයි. මම විතරක් නෙමෙයි අපි ඉන්න හැම සර් කෙනෙක්ම මේකට class එකක් කරද්දී ප්‍රශ්නයක් අහද්දී ඒකට උත්තර දෙන්න. හරිද? ඒක ලොකු feedback එකක් අපිට හම් වෙනවා. හරිද? ඕක එකක්. ඊළඟ දේ සමහර ලාට දරුවනේ දැන් මේක නම් මම කරන දෙයක්. හරිද? ඇත්තටම උගත් මේ. දැන් මෙහෙමනේ ඕගොල්ලන්ගේ ජීවිතේ විවිධ role models ලා ඉන්නවනේ. නේද? ඕගොල්ලෝ අර ආදර්ශයට ගන්න කට්ටිය. එතකොට මට උගන්වන සර් කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ මට වඩා අවුරුද්දයිද දෙකයිද පොද තමයි ඒ සර් වැඩිමල් සමහරවිට ඉතින් අර අපිත් එක්ක ඔබ බම්බුලාන් කියාගෙන කතා කරන නමුත් ඉතින් මට සර්නේ යන් හරි ඉතින් ඒ සර්ගේ එක සිස්ටම් එකක් තියෙනවා ඒ තමයි දැන් අපිට යම් කිසි දෙයක් උගන්නලා එක පාර්ට්ම් ෆුල් සීරියස් මූඩ් එකේ ඒ උගන්නපු දෙයට වැරද්දයක් අහනවා හරි වැරද්දයක් අහනවා සාමාන්‍ය ක්ලාසස් වල දැන් මමත් ඇතුළුව ක්ලාසස් වල ඉගෙන ගන්න ඉන්නලාට ගොඩක් දරුවෝ මොකද කරන්නේ සමනහර ගිය ගියයි දින දැන් සර් බලාගෙන ඉන්නවනේ සමහර ස්ටේජ් එකේ හරි මේ ක්ලාස් රූම් එකේ කොහරි සර් අපි දිහා බලන් ඉන්න මොනහර නේද කියලා අහපම අපි මොකද කරන්නේ නෝඩි නේ ඔලුව වනවන ඉන්නවා නේද උඹලට පිස්සුද හරි ඒ වගේ දෙයක් කරන කෙනා ඔලුව වනවන ඉන්නවා හරි සමහරවිට දැන් සර් ඔය වගේ යම් කිසි දෙයක් ගැන උගන්ලා එකපාරටම ඒ කියපු දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් අහනවා හරි සමහරවිට යම් කිසි උත්තරයක් එහෙම නේද කියලා කෙනෙක් උත්තරේ දීලා අහනවා ප්‍රශ්න බැලලාකත් ඒ වෙලාවේ අර අවදානෙ හිටිය නැත්නම් මොකද කරන්නේ එක්කෝ ඔව් එහෙම නැත්නම් ඔලු වනනවා ඒකෙන් සර් දැනගන්නවා ළමයි ඉන්නේ පාඩමේද අවදානෙන්ද කියලා දන්නවා හරිද ඒතකොට ක්ලාස් රූම් එකක් ඇතුළේ මේක හරිම ප්‍රායෝගිකයි ඉතින් මමත් ඔය ටෙක්නික්ස් එහෙම ඒ සර්ගෙන් ඉගෙන ගත්ත ගොඩක් ටෙක්නික්ස් පාවිච්චි කරනවා ඒතකොට මට අයිඩියා එකක් එනවා ළමයි අවදානෙන් ඉන්නවද නැද්ද කියලා නමුත් දරුවනේ දැන් මේ ඔන්ලයින් ක්ලාසස් වලට පොඩි ගැටලුවක් තියෙනවා මට පොඩ්ඩක් ඒ ෆීඩ්බැක් එක ගන්න අමාරුයි ඒක නිසා අපි පාඩම කරගෙන යද්දී මම හෝ අපේ ඉන්න සර්ලා මිස්ලා ඕන කෙනෙක් ක්ලාස් එක කරගෙන යද්දී මොනවා හරි ප්‍රශ්න අහනවා නම් ඒවට උත්තර දෙනවා හරි එතකොට ඒ ඒක ගොඩාක් වැදගත් ඒක නිසා ඒවට උත්තර දීලා අපි පාඩම කරගෙන යමු ඉස්සරහට හරි ඒත් එකම ඕගලන්ට මොනවා හරි ගැටලුවක් එනවා නම් දරුවනේ අපෙන් ප්‍රශ්නයක් අහන්න ඔය වගේ සමහර වෙලාවලදී සමහර ප්‍රශ්න තියෙනවා හිතන්නකෝ අපිට සිලබස් එකට අදාළ නැහැ හරි සමහරලාට ඒ ප්‍රශ්නේ උත්තරේ ඒ දරුවට විතරක් අදාළයි. ඒ වගේ වෙලාවට ඒ දරුවගේ ප්‍රශ්නට විතරක් හැමෝගෙම කාලය වැය කරන්න අපහසු නිසා අපි සමහරලාට ඒ දරුවට හරි පුතේ මම මාට ඔබ ඉන්ටර්වල් එකේ කියන්නම්. එහෙම නැත්නම් මම ඔබ බල්ලා කියන්නම් හරි එහෙම උත්තර දෙනවා වෙන්න පුළුවන්. මොකද යම්කිසි ළමයි හැමෝටම අදාළ නොවන ප්‍රශ්නයකට ලොකු වෙලාවක් ගන්න එක ප්‍රශ්නයි. ඒක නිසා අපි යම්ම මේ වගේ වෙලාවල්දී යම් යම් පියවර ගන්නවා. ඒවත් එක්කම කොහොමද නමුත් ඕගලන්ගේ ප්‍රශ්න උත්තරේ ගන්නත් බලන්න මොනවාට ක්ලාස් ටයිම් එක නෙමෙයි ඉන්ටර්වල් ටයිම් එක වෙන්න පුළුවන් වෙන වෙලාවක වෙන්න පුළුවන් ඒ විදිහට අපි ක්ලාස් එක කරගෙන යමු. එතකොට ඇත්තම දෙවිත අපි මේක මේ කීයද 9ට පටන් ගන්න උත්සාහ කරේ නමුත් 9:35යි. ඒත් එක විනාඩි 15ක් විතර අතරමඟදී මේ විදිහ ගැටලුව ආවා. ඒ ඔක්කොම එක තමයි කරේ. දැන් මම මේ කොටස ඇත්තම පැක් කරලා ඉවර කරන්න කියලා හිතුවේ. නමුත් දැන් පැය දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. මේ කොටසෙන් මම පුළුවන් තරම් උත්සාහ කරේ ඔයගලන්ට කියන්න අපි යමක් ගැන ඉගෙන ගද්දී ප්‍රශ්න අහන්න අපෙන් අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එක එක දෙක බේසික්ම දේ ඔයගලන්ට පැහැදිලි කරන්න. මොනවාද? ইনফরমේෂන්, ඩේටා සහ ප්‍රොසෙසින්. හරිද? ඒත් එකම ෆීඩ්බැක් එකේ තියෙන වැදගත්කම. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ස්ලයිඩ් එකට. හරි. එතකොට ඊසොෆ්ට් ආයතනයේට පිළිගන්න ආයතනයක් මම කියන්න නිල වශයෙන්. ගොඩක් දරුවෝ මේ වෙලාවේදී ඔන්ලයින් ඉන්නවා. එතකොට අපේ පළවෙනි පාඩම Fundamentals of Information and Communication Technology. එතකොට දෙපොතේ මගේ නම ගිහාන්. ඔයගලන්ට එතකොට දැන් ඔන්න මෙතන ඉඳලා තමයි අපි සිලබස් එකට බහින්නේ. හරිද? අපි අර කලින් කතා කරපු මොකද්ද මේ data, process, information, feedback ගැන පස්සේ කතා කරනවා. අපිට ඒකට වෙනම පාඩමක් තියෙනවා. අපි එහෙනම් ඉස්සරහට යමු. මෙතන ඉඳලා ඔයාලට ගැටලුවක් එනවා නම් ටක් ගාලා අහන්න. එතකම සාමාන්‍යයෙන් මැසේජස් වගේ දාද්දි මට හිතපු ගමන් පොඩ්ඩක් මේ ඒක පේන්නේ නැහැ ඒක පාර්ට් එක ස්ක්‍රීන් එකේ
ඊට වඩා හොඳයි මයික්‍රෝෆෝන් එක ඔන් කරලා ප්‍රශ්න අහනවා නම් ඒත් එක්කම අනිත් වෙලාවට මයික්‍රෝෆෝන් එක මියුට් කරලා තියන්න මොකද ඊට පස්සේ මම ගෙදර නේද ඊට පස්සේ මේ සමහර ලාවට අම්මලා කය ගන්නවා ඊට පස්සේ මම කඩේ ගිහිල්ලා වරෙන් කියලා ගෑ ගන්නවා හරිද මේ තාත්තා ඇවිල්ලා මොනවද මරමනෝසය කරන්න ගියත් ඉතින්ලා කියලා ප්‍රශ්න අහනවා ඉතින් ඒක ගැටලු වෙන්නත් පුළුවන් එහෙම උනට ප්‍රශ්නයක් නැහැ නමුත් ඊට පස්සේ අපි අර මානසික ඒකාග්‍රතාවය එහෙම වෙන්න පුළුවන් ඒක නිසා අපි පුළුවන් තරම් මියුට් කරලා ඉමු අපි පාඩම කරගෙන යද්දි ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවනේ ප්‍රශ්න අහන්න ඒත් එක්කම ඕගලන්ගේ මෝ කියලා බටන් එකක් තියෙනවා එතන මේ රේස් හෑන්ඩ් කියලා තියෙනවා ඒ කියන්නේ ඕගලන් ප්‍රශ්නයක් එහෙම අහන්න ඕන නම් ඒ වගේ වෙලාවට ඒක පොඩ්ඩක් මාක් කරන්න එතකොට මම ඕගලන්ට අවස්ථාව දෙන්නම් එහෙම නැත්නම් මයික්‍රොෆෝන් එක ඔන් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරත් ගැටලුවක් නැහැ ඉදිරියේදී අපි මේ වීඩියෝ කැම් එකත් ඔන් කරන්න කියලා කියනවා දැම්ම එපා අද අවශ්‍ය වෙන්නේ නැහැ නැත්නම් ඕගොල්ලෝ ඇත්තටම නිදිද නැද්ද කියලා අපිට දැනගන්න ක්‍රමයක් නැහැ මම ප්‍රශ්නක් තියෙනවා මොකද මම වගේ කෙනෙක් නම් ක්ලාස් එකේ ඉන්නේ ඒක ලාවට පොඩි නැප් එකක් ගන්නවා ඉතින් ඒනට ඕගොල්ලන්ට හිම කරන්න දෙන්න බෑ හරි දරුවනේ එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු අපි මේ තොරතුරු තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණය ගැන තමයි ඉගෙන ගන්න හදන්නේ මෙතනදී අපි යනවා ගල් යුගය හරිද ගල් යුගය ඉඳලා තමයි අපි ඉගෙන ගන්න එතකොට නේද මේක ක්‍රිස්තු පූර්වද එහෙමද කියන්න මට ඒ පිළිබඳ දැනීමක් නැහැ. හරි කමක් නැහැ. ඉතින් මේ විදිහට ගල් යුගයේ ඉඳලා අපි වැඩ පටන් ගන්නයි හදන්නේ. මුල්ම කාලේ මිනිස්සු නේද දඩයම් කිරීමෙන් තමයි ඒගොල්ලන්ගේ ජීවිතාව කරගත්තේ. කියන්නේ එදා වේල හොයාගත්තේ. ඒත් එකම මේ මිනිස්සුන්ට පොඩි කියන්නේ ඉස්සර කාලේ ඉඳලම කියන්නේ මොලේ දියුණු වෙලා නැතිබුනේ. මොළදින ලංසා කටියත් එක sannivedanaya kirimena hakiyawa thibuna eth ekama kandayama aakarayata weda kirimena hakiyawa thibuna namu doyapute kandayama aakarayata weda karanne me minissu vitharada ne sattut weda karana ne burkeyo talmasu dolphin la harida ewaya thawa godak sattu oy widhara weda karanam samanyen ogala balla thiyena danne discovery ewa naththam national geographic wage channel wala pennanawa samanyen burkeyo hema ඒගොල්ලෝ අර පැක් එකක් එමු නැත්නම් රංචුවක් විදියට තමයි ඇටැක් කරන්නේ සමහර ලාවට කඩියක් යම් කිසි කොටසක ඒ කියන්නේ පටු කොටසක සත්තු කීප දෙනෙක් රැඳිලා ඉන්නවා සද්දයක් පත් කරන්න නැතුව ඉන්නවා එතකොට තවරුක ටිකක් වෙන පැත්තකින් ගිහිල්ලා සත්තු ටික ඔක්කොම මේ පැත්තට පන්නකට එනවා සාමාන්‍ය වෘකේ වගේ උන්ටත් මොලේ තියෙන සත්තු වර්ගයක් උන්ට ලියන්න කියන්න බැරි නම් නමුත් ඒ විදියට පන්නකට ඇවිල්ලා එක තැනකදී ඔක්කොම බට කරලා අල්ල ගන්න සමහර සත්තු ඔක්කොම නෙමෙයි උන්ගෙන් කීප දෙනෙක් උන්ගේ බඩ ගෙන්න නිමා ගන්න අදාළ සත්තු ටිකක් මේව කරගන්න. ඒත් එකම මම හිතන්නේ මට මතක නැහැ ළමිනේ ඩොල්ෆින්ද එහෙම නැත්නම් මෝරුද කියන්නේ. ඒ වගේ ඔය අයිස් කියන පැත්තක ඒ කියන්නේ මට මතක විදිහට නැෂනල් ජියෝග්‍රැෆික් channel එකේ වැඩසටහනක පෙන්නනවා. මේ මෝරු ටික එකතුලා එක සෙට් එකක් ඉන්නවා හැංගිලා වගේ. පැත්තක වතුර හැංගෙන්න පුළුවන් නම් දෙකිනේ වෙනම කතාවක්. නමුත් තව පැත්තකින් වෙන මාළු ටිකක් පන්නගෙන ඇවිල්ලා යම් කිසි තැනක කොටු කරගෙන උන්ට ඕනේ ගොදුරු ටික හොයාගන්න. එතකොට මේකල පැක් එකක් විදිහට වැඩ කරනවා. හරි මිනිස්සු විතරක් නෙමෙයි නමුත් මිනිස්සුන්ට ඊට වඩා මොලේ තියෙන නිසා උන් මොකද කරන්නේ ආයුධත් එක්ක වැඩ කරන්න ගන්නවා එතකොට සමහරවිට දැන් මම හිතන්නේ ඔයගලන් ස්ලයිඩ් එකේ දෙන්නේ නිකන් මේ මිනිස්සු ටිකක් එකට එකතු වෙලා සතෙක්ව මරා ගන්න විදිය නමුත් මිනිස්යන්ගේ දැනුම වැඩි නිසා ඊට වඩා විශාල සත්ත්ව උනත් අල්ල ගන්න දැන් සිංහෝ කොටි උනත් එහෙම ව්‍යාඝ්‍ර උනත් ඔයගොල්ලෝ දැකලා ඇති ඊට වඩා ලොකු සත්ත්ව උනත් කට්ටිය එකතු වෙලා වට කරලා මරා ගන්නවා නමුත් මිනිස්සු ඒ දේ කරන නමුත් ළමයිනේ මට මේ දේ උත්තර දෙන්නකො සාමාන්‍ය මිනිස්සයා කියන සත්‍යයේ ශරීර ශක්තිය ගැන ඔයගොල්ලෝ මොකද කියන්නේ අනිත් සතුන් සාපේක්ෂව මිනිස්සයා කියන සත්‍යයේ ශරීර ශක්තිය යවන IT නෙමෙයි මම මේ උගන්වන්නේ යම් මේ පොඩි දැන් හැබැයි මම මේ යම් කිසි දණකට එන්න හදන්නේ ඇත්තටම කිව්වොත් අනිත් සතුන්ට සාපේක්ෂව මිනිස්සගේ ශරීර ශක්තිය අඩුයි නේද අපි ගමුකෝ වඳුරෙක් පිළවෙ අපිට වඩා කුඩයිනේ සතා සාමාන්‍යයෙන් කුඩයි නමුත් ඒ සතාගේ බරක් දරාගෙන බොහොම වේගින් ගස් වලට යන්න පුළුවන් නේද මෙමය මිනිස්සුයොත් ඉන්නවා සාමාන්‍යයෙන් ඒ වඳුර වගේ ගස් නැගේ නමුත් සමස්තයක් විදිහට ගත්තාම හැමෝටම බෑ ගහගෙන නැගින්න බැරි කට්ටියක් ඉන්නවා නේද මටත් එච්චරම බෑ නමුත් මේ සාමාන්‍යයෙන් මිනිස්සුයන්ට එහෙමම අර අපි ගමුකෝ පූසෙක් හරිද බොහොම පොඩි සතෙක් හරි නමුත් අපිට වඩා උස ඌ පයින්නෝ නේද ඌද ඒ අනුපාතය ගත්තොත් අපිට ඒ වගේ උස පයින්න පුළුවන් නේද අඩි කීයක් විතර උඩ පයින්න පුළුවන් ඔය ශරීර ශක්තියත්
සාමාන්‍ය මනුස්සය මම දන්න හැටියට දුර්වල සතෙක්. නමුත් අනිත් සතු ඔක්කොම අභිමා යන්න හැකියාව තියෙනවා. මෙතන මනුස්සයර හේතුව මොකද්ද? නුවණ තියෙන නිසා. ඒගොල්ලෝ ටූල්ස් පාවිච්චි කරනවා. හරිද? යම් යම් දේවල් පාවිච්චි කරලා ඒගොල්ලන් වැඩ කටයුතු පහසු කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඔය මොලේ තියෙන නිසාම මනුස්සයෝ කියන්නේ පස්සේ කාලෙක හොයා ගන්න ඕනේ දෙගින්දර. නේද? ඉස්සර කාලේ මිනිස්සු කාපු විදිහට දැනුත් කට්ටිය ගොඩක් කෑම කන බොහොමද. බාබකියු කියලා කියන්නේ. නේද? ඒකම වෙනස තම්බල කරනවා. තම්බල තමයි බාබකියු එක දාන්නේ. නැත්නම් ඉස්සර තැඹුවෙත් නැහැ. නේද? ගින්දර හොයා ගන්න කලින් ෆ්‍රෙෂ් පිට තමයි ආහාර ගත්තේ. පස්සේ ගින්දර භාවිතා කරලා ව්‍යාපාරයන කණ්ඩ ඒගොල්ලෝ පුරුදු වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ඒගොල්ලෝ යනවා මේ එනර්විගෙන්. නේද? ගල්ලුගෙන් පස්සේ එනර්විගෙන් මම හරනවා. නේද? හරි. එතකොට මෙතනදී ඒගොල්ලෝ කල්පනා කරනවා හරි අමාරුයි මේ හැමදාම සත්තු අල්ලගෙන කන්න. නේද? මොකද සමහරවිට අපිටත් වෙන උපද්‍රව වැඩි. සමහරලාවට දඩයක්කාරයා ගොදුරු බවට පත් වෙන ලාලුත් තියෙනවනේ. නේද? එළිය ගිහිල්ලා මේ හරි භයානකයි ගොදුරු අල්ලගෙන කන්න. ඒක නිසා ඒගොල්ලෝ කල්පනා කරා අපි ටිකක් අහිංසක සත්තු ටිකක්. ඒ කියන්නේ අපිට ඇටැක් කරන්න නැති සත්තු ටිකක් යොදාගෙන උන්ව ඇති කරලා අපේ බඩගින්නට බඩගින්න නිවාගමු කියලා ඒගොල්ලෝ කල්පනා කරා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය එළුව බැටළුව සාමාන්‍යයෙන් අතරේ මොකද දැන් පිට රටවල එහෙම ඔය ශීත දේශගුණයක් තිබිච්ච රටවල්වලනේ අපිට දැන් මේ ඔය ශිෂ්ටාචාර දියුණු වුණා කියලා අපිට අර සාක්ෂි එක හම්බෙන්නේ. දැන් මෙහෙමයි ලංකාව, අප්‍රිකාව, ඒ වගේ රටවල්වත් ඉන්දියාව ශිෂ්ටාචාර දියුණු නම් අපිට පැත්තකට දාමු අපි ගමු යුරෝපයේ දිහා. හරිද? ඒ රටවල ශීත නිසා ඒගොල්ලෝ බැටළුව වගේ සත්තු තමයි විශාල වශයෙන් නැති කරන්න පෙළඹෙන්නේ. මොකද ලොම් තියෙනවා. ලොම් වලින් ඒගොල්ලන්ට ඇඳුම් මහ ගන්න පුළුවන්. කිරි තියෙනවා. මස් ඔය වගේ දේවල් වලට මේ සත්තු තමයි ඇති කරන්නේ. හරි. රයිට්. එතකොට මේ සත්තු ඇති කරද්දී ඒගොල්ලෝ ගාල් කරගෙන ඉද්දී මේගොල්ලන්ට හැකියාවක් නැහැ සත්තුන්ට හරියන කෑම ටික ඔක්කොම ගෙනල්ලා දෙන්න. එතකොට අනික මෙහෙම සත්තු එක තැනක තියන්නත් හොඳ නැහැ. උන් එක්කනවා අසනීප වෙලා මැරෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ මොකද්ද? රෑට වටේට මොනවා හරි ආරක්ෂා වෙන්න වැටක් වගේ හදලා ඊට පස්සේ සත්තු රෑට ඒක ගාල් කරලා ඊට පස්සේ එළියට අරගෙන යනවා. ඊට පස්සේ දවල්ට උන්ට කණ්ඩ දීලා උන් කෑවට පස්සේ ආපහු ගාලට අරගෙන එනවා. නේද? ඔයාලානේ අර බල්ලොරිම මේ දේවල් වලට ඉදිරිපත් වෙන්නේ නේද? ෂෙපර්ඩ්ස්ලා වර්ගෙම ෂෙපර්ඩ් කියන්නේ මොකද්ද? මේ මොකද්ද මේ සත්තු බලා ගන්න මනුස්සයන් ෂෙපර්ඩ් කියලා කියන්නේ නේද? ඊට පස්සේ එනවා ෂෙපර්ඩ්ස් වර්ග මොනවා ජර්මන් ෂෙපර්ඩ් කියයි. අර ෂෙපර්ඩ් මේ ෂෙපර්ඩ් කියන්නේ බල්ලෝ වර්ගයේ විවිධ ඒ කියන්නේ අතනකොත් මිනිසුන්ට උදව් කරන බල්ලොත් මිනිසුත් එක්ක ගොඩක් සම්බන්ධ වෙන්නේ මේ වගේ වෙලාවලදී. අර එතකොට තනි මනුස්සයෙක් සමහර බල්ලෝ කීප දෙනෙක් තියාගෙන බැටළෝ 3-400ක් විතර බලා ගන්න. එතකොට ළමයි නේද මේ වෙනකොට සරල විදිහට සංනිවේදනය කිරීමේ හැකියාව තිබ්බට ඒගොල්ලන්ට හැකියාවක් තිබිලා නැහැ ඔය ගණන් කරන්න මේ වගේ දේවල්. මේගොල්ලන්ට එතකොට බැටළෝ කියන්නේ ඉතාමත් වටිනා කියන දෙයක්. එතකොට බැටළෝ තන බිම් වලට එක්කන් ගිහිල්ලා කෑම කන්න දීලා ඔබ හැමතිස්සෙම බලා ගන්නත් බෑ හැමතිස්සෙම. ඒගොල්ලන්ට හොයාගන්න බෑ වෙන සත්තු ඇවිල්ලා මරාගෙන යනවාද? සමහරට මේ වුරුකෙක් ඇවිල්ලා මේ සතාව අරගෙන යනවා වෙන්න පුළුවන්. වුරුකෙක් කියලා මේ සතාව අරගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ වෙන අයිතිකාරයෝ ඉන්නවනේ නේද? සමහරට අයිතිකාරයෝ ඉන්නවා ඇවිල්ලා මේ අපේ බඩු බාණ්ඩ උන්ගේ වගේ අරගෙන යනවා. එහෙම අයිතිකාරයෝත් ඉන්නවනේ. එහෙම වෙන්න පුළුවන් හොරු කෙටිම කිව්වොත්. හොරු ඉන්නත් පුළුවන්. එතකොට මේ වගේ වෙලාවවලදී වෙනත් සත්තු අපේ ඉන්න බැටළුව මරාගෙන යනවාද? එහෙම නැත්නම් හොරු හොරගම් කරගෙන යනවාද? මේ දේවල් හොයාගන්න ඒගොල්ලන්ට ඔන්න දැන් ගනින්න වගේ අවශ්‍යතාවය තියෙනවා. කියන්නේ මේ සත්තුම ගනින්න. ඒ කාලේ ගනින්න ක්‍රම තිබිලා නැහැ. හරි. ඉතින් ඒ පිළිබඳ පරිශ්‍රණ කර විද්‍යාඥයෝ කියනවා මේගොල්ලෝ පාවිච්චි කරාලු ඒ වගේ ගාලක දොරටුව ගාව ඒ හරියේ තියෙන ගල් වලට වෙනස් වෙච්ච ගල් ටිකක් ගෙනල්ලා ගොඩගහනවා. ගාල ගාව. ගාලේ දොර ගාව. ඊට පස්සේ සත්තු එළියට යද්දී ඒ ගහ ඒ කියන්නේ ගොඩ ගහපු ගලෙන් එක ගලක් අරගෙන පැත්තකින් දුවනවා. තව සතෙක් යනවා. තව ගලක් අරගෙන පැත්තකින් දුවනවා. තව සතෙක් යනවා. තව ගලක් අරගෙන පැත්තකින් දුවනවා. ඒ විදිහට සත්තු ඔක්කොම ටික ඇද්දී දැන් මේකල දන්නේ නැහැ 10 15 100 200 දන්නේ නැහැ. 아무තර ගල් ටික අරගෙන පැත්තකින් දිනනවා. ඊට පස්සේ හවසට ආපහු සත්තු ටික ගාලට අරගෙන යද්දී මොකද කරන්නේ? එක සතෙක් ඇතුළට යද්දී අර ඉස්සෙල්ලා තියාගත්තු ගල ආපහු මෙතනින් දිනනවා. ආපහුම ඉතින් තියෙනවා. ඔය විතර අරගෙන යනවා. බැරි වෙලාවකත් සත්තු ටික ඇතුළට ඔක්කොම යද්දී අතන තියෙන ගල් ටික ඉවර වුණොත් ඒ කියන්නේ ගැටලුව IT කරන කට්ටිය හැටියට ඉක්මන් වෙන්න එපා. ගැටලුවක් නැති වෙන්න පුළුවන්. ඇයි? මම පුතා චුට්ටකින් කියන්නේ.
හරි හරි අපි හිතමුකෝ දැන්ට ඔන්න ගැටලුවක් නැහැ සත්තු ඇතුළට ගියම ගහන්න අර ගල් ටික ඉවර වුණා හරිද බැලලාපත් ගලක් දෙකක් ඉදිරුණා කියලා කියන්නේ මොකද සතෙක් මිසින් නේද උදේ ගියපු සත්තු ගාන ඇවිල්ලා නැහැ එහෙම දෙයක් වෙන්න පුළුවන් නේද ඊට වඩා වෙනස් දෙයක් වෙන්නත් පුළුවන් අපි ಐටි කරන කැට්ටිය හැටියට හැම දෙයක් ගැනම හිතන්න ඕනේ සමහරට ඔන්න සතෙක් දෙන්නේ අඩු වෙලා එතකොට ළමයින් ඔන්න සතෙක් දෙන්නේ අඩු වෙලා නම් ඊට පස්සේ කොහොමද අඩු වුනේ ඇයි අඩු වුනේ හේතු හොයාගත්තට පස්සේ කොහොමද කරන්නේ ඒක ක්‍රියාත්මක කරවීම ඒ වෙනම කතාවක් අපිට යම් කිසි දෙයක් කරන්න කලින් අපිට දැනම ඕනේ දැනුම දැනුම ලබා ගන්න මොනවද ඕනේ නේ තොරතුරු ඒ තොරතුරු ලබා ගන්න විදිහට අපි මේ ගල් පැත්තකින් තිබ්බේ ආ නේද මේ මේ බේසික් දේවල් ළමයි එතකොට මේ ගල් පැත්තකින් තියලා අපි ඉන්න සත්තු ගාන ගණගන්න හැදුවේ මොකද ඒ කාලේ මිනිස්සුන්ට ගණින්න ගැනීමේ හැකියාවක් තිබුණා නැහැ ඒ කියන්නේ ඒ පිළිබඳ නොලෙජ් එක ඩෙවලොප් වෙලා තිබුණා නැහැ රයිට් ඔන්න අපි දැනගන්නවා හරි ගල් දෙක තුනක් ඉදර යනවා නම් ඔන්න සතේ මිසින් ඊට පස්සේ ඒකට ප්‍රතිකරණ වැඩිම වෙනම කතාවක් බර්ලාවත් තියෙන ගල් ගාන වැඩි වුණොත් මොකද වෙන්නේ තව සත්තු වෙනවා අපි තියමු ගල් ටික ඉවරයි අදහසක් දෙන්න බලන්න ඔය අතරතර දරුවනේ මයික්‍රෝෆෝන් එක ඔන් කරලා උත්තරයක් දුන්නත් කවන්නේ අපි මේ නේද ක්ලාස් එක පොඩ්ඩක් බෝරින් නොවන විදියට කරගෙන යන්න උත්සාහ කරමු මොකද්ද වෙන්න පුළුවන් හරි ඔව් මල්ෂාන්තුදා කියන්න උත්තරයක් දෙන්න පැටව දාලා ඔව් හරි නම් හරි නේද ඔව් පැටව දාලා වෙන්න පුළුවන් නේ ඇත්ත හරි පැටව දාලා වෙන්න පුළුවන් තව ඔයගලන් පුළුවන් අර රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒක යූස් කරන්න එතකොට මට මැසේජ් එකක් එනවා කවුරු හරි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා හරි සමහරවිට මෙහෙම වෙන්න පුළුවන් දැන් අපේ විතරක් නෙමෙයිනේ බැටලෝ ඉන්නේ වෙන රැලකත් බැටලෝ ඉන්නවා ඔය අර ඒ රැලට වඩා මේ රැල හොඳයි කියලා සමහරලාට ඒ රැලේ එකෙක් මෙහාට ඇවිදගෙන එනවා වෙන්න පුළුවන් නේ එහෙම වෙන්න පුළුවන් රයිට් හරි ඕක එකක් එහෙම නැත්නම් තව මෙහෙමත් වෙන්න පුළුවන් කොහේ හරි යන්නේ අපි දැන් කොල්ලෙක් කෙනවා මේ සාමාන්‍යයෙන් භාවිතා කරනට වචනේ පාවිච්චි කරන්න නේද නොසන්ඩාල කොල්ලෙක් ඇවිල්ලා වෙන කොහරි තිබිච්ච ගලක් ආ දෙන්නම් වැඩක් කියලා ගලක් ගෙනලා දැම්ම වෙන්නත් පුළුවන් එමෙන්නත් පුළුවන් කියන්න බෑ සමහරලාට අර සත්තු අඩු වෙලා නැහැ අතනින් මේ ගල් වැඩිපුර දාලා එහෙම නැත්නම් ගල් අඩුවෙන් අරගෙන එහෙම වෙන්නත් පුළුවන් මං කලින්ම කිව්ව නේද සමහරලාට අර සත්තු එළියට යද්දි හිටපු ගානම ආපහු යද්දි ඒ කියන්නේ ගල් ඒ ගල් ප්‍රමාණය මැච් වෙනවයි කියලා සමහරට හොඳ මොලේ තියෙන හොරෙක් බැටළුවේ කුස්සලා මෙතෙන්ට ඇවිල්ලා ගලක් අරගෙන හදුව වෙන්නත් පුළුවන් නේ වෙන්න පුළුවන් ගොඩක් පොසිබිලිටීස් තියෙනවා වෙන්න පුළුවන් හැම දෙයක් ගැනම අපි හිතන්න ඕනේ එහෙම හිතුවොත් ළමයි නේ අපිට IT කරන්න ලේසි හරිද IT කරන්න ලේසි මම මේ එකයි ඔයගලන්ට කියන්නේ දැම්ම ඉඳලම ඔයගලන් software engineering කතර මොලේ හදන්න උත්සාහ කරන්න හරිද වෙන්න පුළුවන් හැම පොසිබිලිටි එකක්ම ඉදුවොත් ඔන්න ඔය විදිහට ළමයි නේ මේ ගණන් එහෙම හදන්න කට්ටිය පෙළඹිලා තියෙනවා ඒ කියන්නේ නිකන් අපි ගණන් හදමු තාත්ත ළමයින්ට ගණන් උගන්වන්න ඕන ඉඳ ගණන් ඉගෙනුව නෙමෙයි ඒගොල්ලන්ගේ ජීවිතේ කරගෙන යන්න ගණන් කියන දේ අත්‍යවශ්‍ය වෙනවා ඒක නිසා ඒගොල්ලෝ ඒක ඉගෙන ගන්න ඒක ඩෙවලොප් කරන්න ඔන්න ඔය විදිහට තමයි ටිකෙන් ටික එන්නේ ඊට පස්සේ ඔය විදිහට මොනවාද මේ ගණන් හද හද ටිකෙන් ටික නේද බැට්ලෝ ගණිනව වෙන්න පුළුවන් හරි ටිකෙන් ටික මේක ඩෙවලොප් වෙනවා ඊට පස්සේ ළමයිනේ දැන් ඔය එන්ඩයර් යුගෙන් ටිකෙන් ටික අර ගොවි දැන් හිම කරන්න එනවනේ ඊට පස්සේ මුලින්ම ගම් විදිහට මේක මේ හැදෙනවා කට්ටියක් එකතු වෙලා ගමක් හදාගෙන නේද මේ මෙහෙම වෙනවා එළවනේ මම තව පොඩි මේ ආරම්භයක් ගන්නම් මෙතනදී කොහොමද මේ කියන්නේ ඇත්තටම කිව්වොත් IT කියන දේ IT කියන දේ අපිට එන්න කලින් ඇත්තටම කිව්වොත් ඔය මේ ගණන් එහෙම නැත්නම් accounting කියන දේවල් තමයි අපේ ජීවිතේ දෙන්නේ හරිද ඒ ආරම්භය කොහොමද වෙන්නේ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයාලට break එකක් ඕනේද? ඕනේ නැහැ නේ. ඉතල විනාඩි 5ක් විතර අවශ්‍යතාවය තියෙනවා. දුවේපදේ අවශ්‍යද විනාඩි 5ක් විතර break එකක්? අපි නම් මෙහෙම කරමු. 11:30ට ගමු පොඩි break එකක්. හරිද? ඊට පස්සේ අපි එක වෙන කල් නැද class එක කරන්නේ. 11:30ට විතර විනාඩි 15ක් විතර පොඩි break එකක් ගමු. එතකල් අපි මේක කරගෙන යමු. හරිද? හරි. මම දැන් ඔයගොල්ලෝ ආවේ IT ඉගෙන ගන්න තමයි. නමුත් අපි මේ fundamentals ගැන කතා කරන්නේ. ඇත්තම කිව්වොත් මේ ෆවුන්ඩේෂන් එක තමයි අපි මෙතනින් දාන්නේ. හරි? රයිට්. ඉස්සෙල්ලාම ළමයිනේ මේ ගමක් විදිහට තමයි මේක ඩෙවලොප් වෙන්නේ. ගමක සාමාන්‍යයෙන් නිරායාසයෙන්ම නායකයෙක් ඇති වෙනවා. දැන් නේද යාළුවෝ ටිකක් උනත් ඉද්දි ඒක එක්කෙනෙක් නේද ඒ කියන්නේ අර නායකත්වයේ ගති ලක්ෂණ පහළ වෙලා නේද ඒ නායකයෙක් විදිහට එනවා. ඉතින්
සමහරවිට ඒ නායකයන්ගේ විවිධ ලක්ෂණ තියෙනවා ඒක වෙනම කතාවක් බලමු නායකෙක් ඇති වෙනවා ගමක උනා සමහරවිට වැඩි හිටියේ නමුත් ඇත්තම කිව්වොත් ළමයිනේ මේ මුල්ම කාලේ නායකෙක් බවට පත් වෙන්නේ වැඩි හිටියෙකුටත් වඩා සාමාන්‍යයෙන් අපි හිතමු ඒ කියන්නේ ඔය ගහ ගන්න පුළුවන් ඇඟපත තියෙන අන්න ඒ වගේ කෙනෙක් තමයි නායකෙක් බවට පත් වෙන්නේ සමහරවිට ඒ පුද්ගලයා වයසට ගිහිල්ලා ඒ පුද්ගලයාගේ දරුවොත් ඒ වගේම තත්ත්වයක ඉන්නවනම් සමහරවිට ඒ පුද්ගලයා දිගටම නායකෙක් වගේ ඉන්නව වෙන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් අවය වගේ කෙනෙක් තමයි නායකෙක් බවට පත් වෙන්නේ මම මේ කියන්නේ ගොඩක් කාලයකට ඉස්සර හරිද එතකොට යම්කිසි ගමක නායකෙක් ඉන්නවා අපි දැන් පොඩි ගමක් කියලා ඒ මනුස්සයෙක් වැඩ කරනවා වත්තේ වැඩ කරනවා ගොවි දැන් කරනවා ඔය වගේ දේවල් කරනවා ගමේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම මොකද කියන්නේ කට්ටියම එකතු වෙලා ගිහිල්ලා ඒ වැඩේ කරන්න තරම් මේ නායකයාට පෞරුෂයක් හැකියාවක් තියෙන්න ඕනේ හැබැයි හිතන්න ගම ටික ටික දියුණු වීගෙන යද්දි අපිට හිතනවා මේ අල්ලපු ගමෙන් පොඩි ගැටලුවක් එනවා කියලා හිතමු අල්ලපු ගමෙන් ගැටලුවක් එනවා මොකද අපි දඩයම් කරන්න යන පැත්ත අර මනුස්සයල සත්තු ටික ඔක්කොම දඩයම් කරගෙන යනවා ඒ වගේ වෙලාවෙදි ඔන්න ගැටීම් ඇති වෙනවා ඒ වගේ වෙලාවෙදි නායකයාගේ ලක්ෂණය තමයි ගිහිල්ලා නේද කට්ටියත් සංවිධානය කරගෙන ගිහිල්ලා ප්‍රශ්නය විසඳා ගැනීම හරිද අපි හිතමුකෝ ඔහොම ගියාට පස්සේ පොඩි ගැටීමක් ඇති වෙලා එහෙම නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් නේද වලියක් ඇති වෙලා කොහොම හරි මේගොල්ලෝ එදිකලා අපරි මේ ගමේ කට්ටිය වලිය දිනනවා හරිද වලිය දිනනවා ඊට පස්සේ ඔන්න අත දියන්න එපා අපි සෙට් බස්සනවා කියලා කියලා මොකක් හරි කියලා ආපහු වෙනවා සාමාන්‍ය මේ වයිට් බෝඩ් ඔප්ෂන් එක මම පාවිච්චි කරලා තියෙනවා මං අතන සමහරලාට මේවා එක එක ඒවා ඇඳෙනවා ඒක මම අයින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක නිසා මම කරන් ගන්න තව මේ අපි මයික් ෆෝන් එක පොඩ්ඩක් මියුට් කරලා තියනවා නම් හොඳයි right or possible මම කියනේවා පැහැදිලි නැද්ද තාම පොඩක් දෙපොතේ පැහැදිලි නම් මට චුට්ටක් කියන්න අපැහැදිලි කට්ටිය ඉන්නවද චුට්ටක් කියන්න බලන්න කියන්නේ මේ මට දැනගන්න ඕනේ අපේ ගැටලුවක්ද එහෙම නැත්නම් ලයින් එකේ ගැටලුවක්ද අපැහැදිලි කට්ටියනොද දෙපොතේ මොකද මැසේජ් එකක් දාලා තිනවා මේ පැහැදිලි නැහැ කියලා. එහෙම නැත්නම් පැහැදිලි කට්ටිය මට පොඩ්ඩක් කියන්නකො මේ පැහැදිලිද කියලා. පැහැදිලි සර්. බයි. තව කවුරු හරි? මැසේජස් එනවා. ඔව් මම හිතන්නේ උදාරි වාක්‍ය පැහැදිලි නේද මම හිතන්නේ ගොඩක් කට්ටියට පැහැදිලි සමහර කට්ටියට මම හිතන්නේ ගැටලු දෙනවා පොඩ්ඩක් බලන්න දුවේ මේ සිග්නල් තියෙන තැනකට වගේ යන්න එතක මේ වගේ වෙලාවට ෆෝන් එකේ වෙන බෑග්ග්‍රවුන්ඩ් ෆෝන් එක හරි කම්පියුටර් එක හරි බෑග්ග්‍රවුන්ඩ් සොෆ්ට්වෙයාර්ස් එකෙන් මොනා හරි දුවනවා නම් ඒවා චුට්ටක් බලන්න මේ ඩිස්කනෙක්ට් කරලා ඒත් එක්කම කම්පියුටර් එකේ නම් බලන්න අර ටාස්ක් පේන එක එහෙම නැත්නම් දකුණු අත පැත්තේ පහළ තියෙන ඔරලෝසුවත් එක පොඩි ඇරෝ එකක් ඒක ක්ලික් කරලා එන පේන එකේ බලන්න කියන්නේ පොඩි පැනල් එකක් එන්නේ ඒකේ බලන්න අනවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් එහෙම රන් වෙනවද කියලා රන් වෙනවා නම් රයිට් ක්ලික් කරලා එක්කෝ ස්ටොප් හරි එන් හරි ක්විට් හරි මොන හරි දීලා ඒවා අයින් කරන්න බලන්න සමහරවිට මේ කම්පියුටර් එකේ මොන හරි බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා නම් අපිට ඔය ගැටලුව එහෙම ඇති වෙනවා නේද? ඒක නිසා දුවේ පොඩක් ඒවත් චුට්ටක් චෙක් කරලා බලලා මොනව කරන්නේ? එතකම් ෆෝන් එකේ මොනව හරි තියෙනවා නම් ඒවා සහ කරන්න. ඒත් එකම ස්ක්‍රීන් එකේ මුකුත් ලියන්න එපා. සමහරවිට වැරදිලා ලියවෙන කම නැහැ. අපිට ඒක අපි හැමෝටම මේක අයින් කරේ නැහැ. ඒත් එක මේ
म्यूट अन्म्यूट करने के लिए पर्मिशन दीलिए गैटलसा मे पोट बल पार्टी पाविच गैटे हर मम के ऐडिया मे गमल कट्टिया मे विधि वेडी कर समहर गम चिका लोकवेदी गम नायक अट गमे वेडवेडी वेदी मे याग वेडकर बेरी अन्नी वगे अवस्थावन नड़दी या गम विपत्न गमे वेडकर याग वेडकर पैन इसर काले गमे वेदमहत्या गम्मल इसर काले कथा गमे वेदमहत्या मे वेदगम कर मुदल गण ఇతకొరకు కొమ దే వేదమాత్య రకిని వేదమాత్య సమహరలాట మే గోవితం కరంది ఇతురు ఎన్నిత్ నే వేలవకుత్ నే బాన్న సమర గొడక్ వేలాట గమే మినిసు మొగద కరన్నే ఆ ఎకని వేదక్ హేతక్ గత్తత్ నేతత్ వేదమాత్య ర నేద ఎకని మి కర్నే తమంగిన్ కొటసక్ లబాదెన ఎహెమ సంస్కృతియ తిబిల దీన ఇసర ఇతకొట వేదమాత్య ర ఏ వేడే కరన్నే ఎకని మి ముదల్ హాన్న ఎకని ఏ వగే అవశ్యతావన్ నే యాట అవశ్య క్యాం బీమ గొడక్ మంకి హాల్ వి ఏ వగే దేవల్ హం వెనో సహాయకిన్ आहार पान लादी नायक नायक गम आरक्षा वेडे कर पौरष व्यक्ति इधर गमे नायक मनुष्य मोले मनुष्य मनुष्य तलापेगन गमे मनुष्य हंगे देवल कड़ावड़ागिन इन यम किस गमे मनुष्य मे मनुष्य पड़ना हर इधन मोले हितंड मेन मेहमद गमे नायक मट हम इंकम गमी हरदे कटे मे वचन पावचर हरद कपे पड़ी वचने पड़ी कपम मिन मे कपम मदी हर मिन कलना मट मेक मदी हई मम हेम मिनसुंगे वेड़ी कपम गंडगी वे हेम इतना गड्डल अरे मल नोतला रोन गंड एक मे कलना कर रही मट मे कपम वेड़ गंडपुड़ मे मनुष्य ఆదాయం వెడి ఉనొత్ నేదు మేగొల్లంగి అస్వన్న వెడి ఉనొత్ మేగొల్లంగి పలదాయ వెడి ఉనొత్ నేదు మట మే దే కరన్న పులం నేదు ఆ ఎహెనం గమే మినిసుమ దివురోట అరగన గియోత్ మమ్ మొగ దెన్ని నికమ్ దివునిని ఇత మనసే కల్పన కర్న ఏత పేనో ఇదమ హరిద ఎతన వగా కరన్న పులం హబే ఎతన వతుర గేంద హరిద తని మనుష్యకర మేకట అలం కపన్న బె మొగద కరన్న మే మనుష్య గమే మనుష్యన మొగ దగల తగ దాల ఎన్న నేదు బలెం కియన वाले हेमो एंडोर मम्मी मट मट कर मम्मी उबलगन हितर कर हेमोम इलांक दवास देखा ओकम बेड तैयार हेमोम एंडोन पड़ो मिथिन अरे पास बेदल दिन इंदा मनुष्य अरे मनुष्य हेमोट बेदल दिन समो हरी मुख हरी असमो हरी बेदल दिन वेपुर वेडकर मनुष्य वेपुर दिन वेपुर मनुष्य वेपुर हम एक मट हम वेडी हर ए विधि अस्वदी मनुष्य मरंगीलम अस्वदला गमे नायक मीन मुले मीनियाँ गमे कटे दीवन करना मनुष्य वेगरा मनुष्य इनकम कम एट मनुष्य हेकिन इनकम कम अस्वे कम बेदी गमे तव तुम हर देने गोल अरे दखल दिन फिल्म गमे नायक समयो गोलो दिने तुमने मनुष्य पड़ी अंतर वाले गमे मनुष्य कप मार मेवेड़ी मे मनुष्य कल्पना कर मट तवत् इनकम अड़कर गंडपड़वा तव क्रम गुणाती कल्पना करना अल्लू गम तीन अल्लप गमत मंपुंड तगदाल मेमकोत्म वे गमे मिनसुंडी पिरीमी कल सर अपे गमट गेम गेम इन दड़ेम कर हर ए गमट गील समर गी हर गमे नायक मेम बट पाड़ एंड उन्ना अभी अस्टा दिंडो
ඒ මනුස්සය නායකයා ඉන්නනේ ඒ නායකයාට හම් වෙන කොටස ඊට වඩා කොටසක් හරි මොකක් හරි අපිට හම් වෙනුනේ හැබැයි ඔයාලගේ ගමට කවුරු හරි ඇවිල්ලා අත තිබ්බොත් එහෙම අපිත් වෙනවා සපෝට් එකට යටත් ඉදිරියට හරි ඒ විදිහට ඔන්න ඒ ගමත් මේව කරගන්න ඊළඟ දවසේ දැන් ඔන්න ආදායම වැඩි කල්පනා කරනවා එහා පැත්තේ කමක් තියෙනවා හරිද right ආයර මිනිස්සු ගල්ලන් ගියා අර ගමටත් ගියා දැන් ඒ ගමේ ඉන්නේ මෙයාට හිතවත් කෙනෙක් හිතවත් නොවන කෙනෙකුට ඒ ගමේ ඉන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ නායකයා විදිහට කියනවා මට ඕගලංගන තෝරන හොඳ මිනිස්සු 10ක් 15ක් ඕනේ කියලා ඒම ගමනුත් එක්කගෙන ගිහලා අර ගමක් යටත් කරනවා හරිද සමහර යටත් කරන්න කලින් ඔෆර් එක දෙනවා මම කියන විදිහට ඉන්න ඕනේ අපිට ආදායමෙන් කොටසක් ඕනේ එහෙම වුණොත් ගමේ නායකයාට එහෙමම ඉන්න පුළුවන් නැත්තම් උඹට ගහලා වෙන කෙනෙක් වතන ගමේ නායකයා කියලා තමයි යන්නේ හරිද ඔන්නවම කරලාමනේ ප්‍රාදේශීය නායකයෝ දිවි වෙන්න ගන්න හරිද ගම නෙමෙයි වටේට දෙන මේ ප්‍රාදේශීය නායකයෝ ටිකෙන් ටික දිවි වෙන්න ගන්න ඊළඟට මේ පුද්ගලයන් හැම වෙලේ ආදායම් වැඩි නේද අනික ඒ පුද්ගලයා ඉන්න ගමේ කට්ටියටත් පිළිගැනීමක් තියනවා නේද අපේ ගමේ නායකයා තමයි ඔය පැත්තෙම ගම්වල නායකයෝ ඕකට බයක් නැතුව අනිත් ගමට යන්න පුළුවන් අත තියන්න එපා මං හවල් ගමේ හරිද එහෙම නෙමෙයි ළමයි නේ වෙන්නේ අපේ සමාජය එහෙම නෙමෙයි තියෙන්නේ හරි ඔය විදිහට ප්‍රාදේශ නායකය ඇති වෙනවා ප්‍රාදේශ නායකයා ඉන්න ගමට හරි වාසි ඒක නිසා ඒ මිනිස්සු කැමති ප්‍රාදේශ නායකෙක් අපේ ගමෙන් ඇති වෙනවා හරිද කොහොම ගිහිල්ලා ටික ටික ඇති වෙන්නේ කවුද ප්‍රාන්ත පාලකයා නේද ප්‍රාන්ත පාලකයා නැති වෙනවා යමන්න ප්‍රාන්ත පාලකයෝ වගේ ඇති වෙන තත්ත්වයකට ආපුවම ඔන්න මිනිස්සයාට අර එළියට බහින්න ඕනේ නැහැ වෙනම හමුදාවක් ඉන්නෝනේ ගැන්සියක් ඉන්නෝ ඒ වැඩ කරගෙන යන්න පුළුවන් හරිද එතකොට ඔන්න දැන් අනිවාර්යෙන් මොතන ඉන්න මොලේ තියෙන මිනිස්සු ඔය වගේ තත්ත්වකරන හොඳට මොලේ තියෙන මනුස්සය. ඒකෝර ඒ මනුස්සය දැනගන්න ඕනේ අර මං කලින් කිව්ව වගේ මල නොතලා රොන් ගැනීම. නේද? මල නොතලා රොන් ගැනීම. එතකොට ඔය වගේ වෙලාවදී කප්පම් එකතු කරන්ඩ හරිද? හොඳ ඒක ගැන තේරෙන මනුස්සයෙක් දාන්න ඕනේ. දැන් මං කලින් කිව්වන් ළමයිනේ. ඒ කාලේ ඔය දැනීම ඔය මැත්ස් ගැන එහෙම ලොකු දැනීමක් නැහැ. හරිද? ඒ කියන්නේ ඒක ලියන්න කියන්න උනත් හැමෝටම බෑ. මට කියන්නකෝ ඕ ලෙවල් වල වැඩිපුරම ෆේල් වෙන සබ්ජෙක්ට් එක නේද? මැත්ස් නේද? සාමාන්‍ය මැත්ස් ඉංග්‍රීසි වලටත් වඩා මම දන්නේ නැති මැත්ස්. මම දන්න විදිහ නැහැ. මට වරදින්න පුළුවන්. මම අන්තිමට දැකේ ඔය ගොඩක් ස්ටැටිස්ටික්ස් වලින් දැකලා තියෙන්නේ මැත්ස්. හරිද? එතකොට ඒ කියන්නේ මැත්ස් කියන දේ තාමත් අපිට අමාරුයි. හැබැයි හිතන්නකො පොඩි උන්ගෙන් එහෙම අහපුවම කැමති විෂය මොකද්ද? මම කැමති ගණන් වලට. එහෙම කියන්නේ නැද්ද? ඈ අන්තිමට හැබැයි ඕනේ කතා කරන්නේ හරිද හරි එතකොට එහෙම දෙයක් තියෙනවා හරි ළමයි එතකොට මේ විදිහට මැත්ස් ඒ කාලෙත් අමාරුයි එතකොට ඔය ගමක මැත්ස් පුළුවන් මිනිස්සෙක් ඉන්නේ බොහොම අඩුවේ අර වගේ ප්‍රාන්ත පාලකයෝ ප්‍රාදේශීය පාලකයන්ට කප්පම් එකතු කරන්න හරිද අර මල නොතලා ගන්න එපා රොන් ටික ඒක නිසා මේ කොච්චරක් ආදායමක් කරන් තියෙනවද දැන් ගමේ නායකයට පුළුවන් ද ගිහිල්ලා අස්වැන්න නෙල්ල වෙලාවල් වල එතන ඉඳලා කොච්චරක් කියනවද කියලා බලන්න. ඒ වෙනකොට මොකද කරන්නේ? අක්කර මෙච්චරයි. එහෙනම් මෙච්චර වීදියෙන්න ඕනේ. මෙච්චර තිරිඟු තියෙන්න ඕනේ. නැත්තම් ඒක වෙනම කතාවක්. සත්තු ආවද, මන මොකක් හරි මේ සත්තු ඇවිල්ලා ගාවද, අලි පැන්නද? ඕක හොයාගන්න ඒක නේ මොලයක් තියෙන මිනිස්සුන්ට පුළුවන් නේද? එතකොට ඒ දෙයට ගොඩක් වෙලාවට ප්‍රාන්ත පාලකයා පත් කරන අය මැත්ස් ගැන හැම දන්න මිනිස්සු. හරිද? ඒ ගමේ ඉන්න හොඳ මිනිස්සු. එතෙන්ට දානවා. එතකොට ඒ මනුස්සයාගේ ආරක්ෂාවට දානවා ඔන්න තව හෙන්චයෝ දෙන්නේ තුන් දෙනෙක් දාලා ඔන්න යනවා කප්පන් එකතු කරන්න. එතකොට ගමේ ලොක්ක දැනන්නේ කප්පන් එකතු කරන්න නැහැ. ඔයගොල්ලෝ දැකලා රොබින් හුඩ් එකෙන් බලලා තියෙනවා. ආ රොබින් හුඩ් එකෙන් බදු එකතු කරන්න යන්නේ ඒ ගහ ගන්න එහෙම පුළුවන් එකද? නැහනේ ඌත් එක්ක යනවා අර හේවා විදිහට. ඈ ඌ නිකන් හොඳ රැඳුමක් හදන් ඉන්න නිකන් අර පොරක් ඌ තමයි කියන්නේ මෙච්චරක් ඕනේ. දුන්න නැත්තම් ඌ ගිහිල්ලා මේ සෙට් එකක් ඇවිල්ලා ගම කුඩු කරන එක වෙනම කතාවක්. එතකොට සූරපප්පු බලලා තියෙනවා. අපි මල්ල දිනා ඉතින් හරි හරි එතකොට ඕකෙත් ඉන්නව නේද අර බදු එකතු කරන්න එන මිනිස්සේ දැකලා දිනවද හා එතකොට ඒ මිනිස්සයා අර ඒ කියන්නේ අර ඉගෙන ගත්තු වගේ නිකන් එහෙම මිනිස්සෙක් ඒ මිනිස්සත් එක්ක හේවා යවලා මේ කප්පන් ටික එකතු කරන්නේ ඒක වෙනම කතාවක් එතකොට කප්පම් එකතු කරන්ඩ ඔය මැත්ස් ගැනීම හොඳට දන්න මිනිස්සෙක් ගන්නවා හරි ඒ මිනිස්සය තමයි ඔය වැඩ කරන්නේ එතකොට ඔය මං කිය ප්‍රාන්ත පාලකනේ රාජ්‍ය පාලකයා ගාව නම් හොඳම වුණේ නේද? සාමාන්‍යයෙන් ආමි කැම්සලත් ඔය කතාව තියෙනවා. දැන් අපිට මෙහෙම ප්‍රාදේශීය පාලකයෙක් ඉන්නවා. ප්‍රාදේශීය පාලකයා යනවා යද්දි මේ ගමකට යද්දි ඒ ගමේ ඉන්න නායකයා හොඳට උයලා දෙනවා.
ඔයලා දෙනවා රත්තරන් ඔයලා දෙනවා මේ මිනිස්සු එක්කත් ඒ මිනිස්සුගේ කෝකියට වඩා මේ මිනිස්සුගේ කෝකිය හොඳයි හරි තේරෙනවද කියන්නේ ප්‍රාදේශීය පාලකයා ඉන්නවා ඒ මිනිස්සු යනවා ගමකට ගමේ නායකයා ගෙදරින් තමයි කන්නේ බලද්දි ගමේ නායකයාගේ කෝකිය හොඳට උයනවා රසට උයනවා මේ මිනිස්සු අර ගමේ නායකයාට කියනවා මට ඔය කෝකිය ඕනේ බලෙන් නෙමෙයි ඉල්ලන්නේ හරිද ගොඩක් වෙලාට මොකද කරන්නේ ගමේ ගම් පාලකයා දෙනවා කෝකියව ඇයි එතකොට හොඳයිනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකකටත් හොඳයිනේ අනික මගේ කෝකියා දැන් ගිහිලා මගේ මේ මේ බොස්ගේ කෝකියා කෝකියා විතර වැඩ කරද්දි එමීට අර අර මොනසරි කියලා මට ඕනේ හෙල්ප් එකක් උනත් ගන්න පුළුවන් නේද ආ එහෙම දෙයක් ඇති වෙනවා එතකොට ඔය වගේ රාජ්‍ය නායකයා ගාව ඉන්නේ හොඳම කට්ටිය හොඳම කම්මල්කාරයා හොඳම ලී වැඩකාරයා හොඳම කෝකියා හරිද හොඳම කට්ටිය තමයි මිනිහා ගාව ඉන්නේ හරිද ඔය වගේ එතකොට මම දැන් වචනයක් කියන්නම් පර ගණන් හදන මනුස්සයර වෙන වචනයක් accountant කෙනෙක් කියලා කියනවා හරි එතකොට හොඳම accountant ඉන්නේ කවුරු ගාවද රජතුමාලා හරි කොහොම හරි ගමේම ඉන්න හොඳම accountant ඉන්නේ ගොඩක් කරාද ගමේ නායකයා ගාව ප්‍රාදේශීයෙම ඉන්න හොඳම accountant ප්‍රාදේශීය පාලකයා ඔය විදිහට accountants ලා එහෙම නැත්නම් accounting පැත්තට ළමයිනේ රාජ්‍ය අනුග්‍රහය හම්බුනේ හරි රාජ්‍ය අනුග්‍රහ ආරක්ෂාව මේ හැම දෙයක්ම හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මැත්ස් දන්න මනුස්සය තමයි මෙතෙන්ට එන්නේ. හරි. එතකොට මේ මැත්ස් දන්න මනුස්සයා ගොඩක් වෙලාවට සුපිරියට මැත්ස් දන්න මනුස්සයනේ. හැබැයි ඒ මනුස්සයත් ඔය ගණන් හදද්දී වරදිනවද නැද්ද කියලා තමයි බල බල හදන්නේ. ඒ කියන්නේ වරදින්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ගණන් හදද්දීම සාමාන්‍ය දෙයක් ගණන් ගානක් එකතු කරන්න වැඩි කරන්න ගැටලුවක් නැහැ නේද? ගණන් හදා ගන්න පුළුවන් නේ. හරිද? හැබැයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද ගණන් ගැන හොඳටම දන්න කට්ටිය. ගණන් හදන විදිහ. අර පොඩ්ඩක් ඉන්න. මට ඉස්සලම් කියන්නේ ගණන් ගැන හොඳටම දන්න ගණන් හදන්න හොඳටම පුළුවන් කට්ටිය මිනිස්සුත් කියන්න බෑ. ගණන් හදන්න හොඳටම පුළුවන් කට්ටිය. සරල උත්තරයක් දෙන්න පුළුවන් මට. ඔයාලගේ ගමේ සිල්ලර කඩේ මුදලම හරිද හොඳටම ගණන් හදන්න දන්න මිනිස්සු හරිද ඇත්තම හොඳට ගණන් හදන්න පුළුවන් කට්ටිය මේමය සමහර මුදලාලි වෙනවා ඉගෙන ගන්න නැති වෙච්ච කට්ටිය වෙන්න පුළුවන් හරිද නමුත් ව්‍යාපාරයක් කරන එකට ළමිනේ හැමෝටම කරන්න බෑ ව්‍යාපාර කියන දේ හැමෝටම කරන්න බෑ සමහරලාවට කොමර්ස් සබ්ජෙක්ට්ස් කරලා හරිද ස්පෙෂල් ඩිග්‍රී ගහලා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් යනවා සමහරලාට ඒගොල්ලෝ වැඩ කරන්නේ මේ ඕ ලෙවල් එකක් කරපු නැති මුදලාලි කෙනෙක් යට දෙන්න පුළුවන්. හරි? වරදවා තේරුම් ගන්න එපා. මම අපහාසයන්නේ මේ කරන්නේ. මම මේ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් තිබුණත් නැතත් හරිද? ව්‍යාපාරයක් කරන්න හැමෝටම දැන්. ඒ පැත්ත තියෙන්න ඕනේ. හරි? දැන් උදාහරණයක් විදියට අපි ගමුකෝ සමහර ලොකු මුදලාලි වෙන මනිකම් උදාහරණයක් ගන්න. මේගොල්ලෝ ගැන කිව්වට වැරද්දක් නැහැ. මොකද මේගොල්ලෝමයි මේගොල්ලෝ ගැන කියන්නේ. නවලෝක මුදලාලි අහලා තියෙනවද ඔයගොල්ලෝ? නවලෝක මුදලාලි ඉගෙන ගන්න නැහැ නේද? වෙන කවුරුත් මේ කියන්නේ යාමයි කියන්නේ. හැබැයි එයාට ඉගෙනගත්තු මිනිස්සු හසරවා ගැනීම හැකියාව තියෙනවා. හරිද? ඒ ලොකු ඒ කියන්නේ එහෙමයි. නවලෝක මුදලාලි විතරක් නෙමෙයි. ඔතන එයාට හිටියා හොඳ CEO කෙනෙක්, හොඳ ජෙනරල් මැනේජර් කෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි නවලෝක මුදලාලිවත් උත්සගෙන ආවේ උඩට. හරිද? හැබැයි නවලෝක මුදලාලිට පුළුවන්කම තිබ්බ අරගොල්ලන්වත් හැන්ඩල් කරගෙන යන්න. ඉතින් මේ නවලෝක මුදලාලි වෙතෙන්ට උස්සපු මිනිස්සුන්ට බැරි තනියම මේ දේ කරන්න. මොකක් හරි හේතුවක් ඉඳලා බැරි වෙලා තියෙනවා. හරිද? ඒගොල්ලන්ගේ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මම මේ කියන්නේ ඇත්තටම සමහරවිට ඔයගලන්ගේ ගමේ කටි මුදලාලි ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. ඉගෙනගෙන තියනවා වෙන්න පුළුවන්. මොනවා නමුත් මේ මනුස්සයා මීටියක්. නැත්තම් ඔච්චර කාලයකට ওই වැඩේ කරගෙන යන්න බෑ. හරිද? මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. හරිද? ඇත්තනකොට එයා මේ කියන්නේ පවුලේ බාලයා. හරිද? ඒ කියන්නේ හොඳ කඩයක් තිබුණ තාත්තට. හරිද? ඒක නිසා එයාට ඉගෙන ගැනීමේ හැකියාව තිබුණා. එයා මොකද කරේ? පොඩි කාලේ ඉඳලම කඩේම හිටියේ. A level ඉවර වෙච්ච විතර එයා වෙන මොකුත් කරේ නැහැ. කඩේ වැඩ කරගෙන ගියා දැන් තිබුණට වඩා හොඳ තත්ත්වයක් ඉන්නවා හරි හරි මම පොඩක් කියාගෙන මේ මොලේ ගැන මම මේ චූටි දෙයක් කියන්නම් මොකද මම තමයි සොෆ්ට්වෙයාර් පැත්ත එහෙම කරලා තියෙන නිසා ඔය ඒ අයියා මගෙන් අහුවා මල්ලි මේ සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්න පුළුවන්ද මේ ෂොප් එකට මගේ දෙපිච්ච වැඩත් එක්කයි ඒ ගැන මම පොඩක් දෙන්නේ තුන් දෙනෙක් සම්බන්ධ කරලා දුන්නා يعني එහෙමයි මම ඇත්තට ගුරුත්වාකර්ෂණ සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන්නේ හැබැයි මම දුස්සලා ගුරුත්වාකර්ෂණ විදියට සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන කට්ටියට උගන්ලා තියෙන එක වෙනම කතාවක් එතකොට මම සම්බන්ධ කරලා දුන්නා. නමුත් එයා වෙන කෙනෙකුට කියලා තමයි සොෆ්ට්වෙයාර් එක හදාගන්න තිබුණේ. එතකොට මේ කොහොම හරි මේ අයියා ඒ කඩේ සොෆ්ට්වෙයාර් එකත් කඩේ සොෆ්ට්වෙයාර් එක හදන පුද්ගලයාත් එක්ක කතා කරද්දි
ඒ පුද්ගලයා අහලා තියෙනවා මේ මේ කඩේට ඇවිල්ලා මොදාලේ මේ කඩේ කොච්චර විතර බඩු තියෙනවද කියලා. මට අද දාලා කල්පනා කරලා කිව්වල මේ items 400 ගණක් විතර තියෙනවා කියලා කිව්වා. ඒ කඩේ items 400 ගණක් විතර තියෙනවා කියලා මේ මේ අයියා කියලා කිව්වා. එතකොට මේ software එක හදන්න ආපු මනුස්සර hina ගියා මේක පා. හරිද? ඊට පස්සේ අයියා හලද නැහැ hina නේද? නිකන් කියලා ඒ වෙලාවේ පොඩක් shape වෙලා ඉහලා තියෙනවා. ඊට පස්සේ කොහොමද මේ software එක අදලා කඩේට ගෙනල්ලා දීලා තියෙනවා. එතක මේ අයියාගේ විශේෂත්වයක් තියෙනවා. මේ අයියාට මේ කඩේ තියෙන හැම item එකකම විකුණුම් මිලයි ගණුම් මිලයි මතක තියෙනවා. හරිද? ඒ කියන්නේ ගත්තේ කීයටද විකුණන්නේ කීයටද? ඊට අමතරව අවුරුදු දෙකක් තුනක් ඉස්සර මේ භාණ්ඩේ ගණන් වෙනස් වෙච්ච විදිහත් මතක තියෙනවා. හරිද? අවුරුදු දෙක තුනක් මේ භාණ්ඩේ මෙච්චරයි මේ මේ කාලෙදි මෙච්චරක් වැඩි වුණා මේ කාලෙදි මෙච්චරක් වැඩි වුණා ආය මේව ගත්තේ කාගෙන්ද අන්තිමන ගත්තේ කවද්ද ඔක්කොම මේ මනුස්සයාගේ ඔළුවේ තියෙනවා හරිද හිතන්නකෝ මෙහෙම භාණ්ඩ 400ක් තියෙනවා නම් හරිද ගත්තු මිලයි විකුණුක් මිලයි අවුරුදු දෙක තුනක මිල වෙනස් වෙච්ච විදිහයි අන්තිමන ගත්තේ කාගෙන්ද කවද්ද ඒවත් මතක නම් දැන් අපි තුමෝ පහක් තියෙනවා කියලා 400 වරක් පහ කිය 2000 වෙන වෙනම දත්ත 2000ක් මනුස්සයාගේ ඔළුවේ තියෙනවා මීටරයක් නෙමෙයිද හැබැයි ඇත්ත කතාව ඔය කඩේ බඩු 400ක් නෙමෙයි තිබිලා තියෙන්නේ අර software එක හදපු මනුස්සර hina ගියේ ඒකයි මෙහෙම AI භාණ්ඩ වල මිල මතක තියාගෙන ගියාට කඩේ භාණ්ඩ වර්ග කීයක් තියෙනවද කියලා මතක නැහැ නේ 8000 ගණන් තිබිලා තියෙනවා ඒ කඩේ එකිනෙකට වෙනස් වූ items 8000 කින්දි කට්ටේ ඉඳලා සිමෙන්ති කොට්ටේ දක්වා ඒ කඩේ තියෙනවා items 8000 එතකොට මේ 8000ෙම ගණුම් මිල විකුණුම් මිල ගත්තේ කවද්ද අන්තිමට අන්තිම කාගෙන්ද ගත්තේ මිල වෙනස් වෙච්ච ප්‍රමාණය ඔක්කොම මේ මනුස්සර මතකයි මේ මනුස්ස මීටරයක් නෙමෙයි හා මේ මනුස්ස මීටරයක් නෙමෙයි මම දන්න හැටියට ඒ අයියට ඩිග්‍රියක් නැහැ හරිද නමුත් මේ මනුස්ස මීටරයක් හරිද එතකොට හොඳම මීටරයක් හැබැයි ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නේ මේ අයියා කඩේ බඩු විකුණද්දි හරිද ගන්න කොලයක් කොලයක් අරගෙන මේ විදිහට ලියාගෙන යනවා ලියාගෙන ගිහිල්ලා ඕගොල්ලෝ එකතු කරන විදිහට නිකුත් කරනවා මං චුට්ටක් නිකමට පෙන්නන්නම් මේ බෝඩ් එක මම හිතන්නේ හැමෝටම මේ සමහරවල් ඔයගොල්ලෝ ගණන් හදද්දි පොඩිම කාලේ ලියනව නේද ඒක උඩින් 1යි හරි 2යි හරි කියන එක ලියනවනේ මේ අයියත් ඒ වගේ ලියනවා සාමාන්‍යයෙන් දැන් නම් ගොඩක් කට්ටිය ගණන් හදද්දි පොඩි ගණක් නම් එහෙම ලියන්නේ නැහැ හැබැයි මේ මොන්සෙ ඒක ලියනවා ලියලා ගණන් හදනවා ගණන් හදලා මේව කරනවා මම පෞද්ගලික මම ඔක දිහා බලන්නේ නැති මේ මොන්සෙර කවදාකවත් ගණක් වරදින්නේ නැහැ හැබැයි මේ මොන්සයා ආපහු කැල්කියුලේටර් එක අරගෙන අරග හදනවා කවදාකවත් කැල්කියුලේටර් එකේ ගණනයි මේ මොන්සෙ හදපු ගණනයි වෙනස් වෙන්නේ නැහැ හරිද හැබැයි මම හිතන්නේ ඒ අයියා ඒ දිනු වෙලා තියෙන නිසා වෙන්නේ නැති ඒ පුද්ගල එහෙම කරන මොකද ඒ පුද්ගල දන්නවා ඒ මනුස්සර කොච්චර ගණන් කියන්නේ වරදින්න නැති වුණත් වරදින්න පුළුවන් කියලා දන්නවා හරිද ඊට පස්සේ මම ගොඩාක් ඔය වැඩේ නොට් කරලා තියෙනවා හරිද ඒ පුද්ගල දන්න ඒ පුද්ගලන්ට වරදින්න පුළුවන් කියලා ඒ නිසා අතිනුත් හදනවා කැල් එකකින් හදනවා හරිද ඔන්න ඔය වගේ දුවේ පුතේ ඔය මැත්ස් ගැන හොඳටම දන්න පුද්ගලයෝ පවා හරිද උත්සාහ කරනවා විවිධ ටූල්ස් පාවිච්චි කරන්න ගණන් කරන්න විවිධ ටූල්ස් පාවිච්චි කරනවා හරි මම පොඩි කාලේ ආපු ගැටලුවක් පොඩි කාලේ කියන්නේ අතන පොත IT ඉගෙන ගන්න මුල්ම කාලේ මට ආපු ගැටලුවක් රයිට් මෙන්න මේ උපකරණ හරි ඔගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මේක හදලා තියෙනවද මේ ඉරටු එහෙම අරගෙන එක එක ගෙඩි වර්ග එහෙම ගහලා හරිද? ඇත්තටම මෙන්න මේ උපකරණය. මේක හදලා තියන්නේ එකතු කරන්න අඩු කරන්න එහෙම ලේසි වෙන්නේ. එතකොට මට ආපු ප්‍රශ්නයක් තමයි ඉස්සර කාලේ හිටපු පොරවල් මේ එකතු කරන්න අඩු කරන්න ඔය වගේ ඒවා නිකන් අතින් හදන්න බැරිද කියලා. නමුත් ළමයිනේ මේ ඇබගස් කියන එක පාවිච්චි කරලා තියෙන ඇත්තටම හොඳටම මැත්ස් දන්න මනුස්සය. හොඳටම ගණන් හදන්න දන්න පුද්ගලයෝ. හැබැයි ඒගොල්ලෝ ගණන් හදන්න දන්නේ ඒක වේගෙන් කරගන්න වරදින්නේ නැතුව කරගන්න තමයි මේ ටූල්ස් පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? ගොඩක් කරාට මේ ගොඩක් කියන්නේ සර්ලා මිස්ලා ඔබ කියන්නේ නැති දෙයක්. ඇත්තටම මේ මම ඉගෙන ගන්න කාලේ මට ඒ ප්‍රශ්න ආවා. ගණක රාමුව හරිද බොහොම බේසික් දෙයක් නේ.
ඒ වගේ දෙයක් ඇයි ඉස්සර මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ? හේතුව එක ඉස්සරම කාලේ මැත්ස් ගොඩාක් ඩෙවලොප් වෙච්ච සබ්ජෙක්ට් එකක් නෙමෙයි. සමහර මෙහෙම ගණිතඥයෝ ඉන්නේ ඇති. නමුත් සාමාන්‍ය ගමේ මිනිස්සුන්ට ලොකුම මැත්ස් නොලෙජ් එක තිබිලා නැහැ. හරිද? හැබැයි තිබිච්ච මිනිස්සුන්ට ගාන වේගෙන් හදාගන්න වරදින් නැතුව හදාගන්න තමයි මේ ටූල්ස් පාවිච්චි කරන්නේ. තේරුණාද? එතකොට ඒකළු උත්සාහ කරලා තියෙනවා යන්ත්‍ර පාවිච්චි කරන්ඩ ගණන් හදන්න. තේරුණාද මං කියන්නේ? හරිද? ඉතින් ටිකෙන් ටික අර වන්න එකවුන්ටන්ට්ව තමයි මේවා යූස් කරලා තියෙන්නේ මුලින්. හරිද? අනික මෙහෙම ඒගොල්ලන් රාජ්‍ය අනුග්‍රහය හම්බෙනවා මං කලින් කිව්වන්නේ. මොකද ඇත්තටම කිව්වොත් මේ මේ කප්පමෙන් තමයි රාජ්‍ය දුවන්නේ. පස්සේ කාලෙක ඔය කප්පම අපේ කොහොමද අප්ග්‍රේඩ් වෙන්නේ කප්පම? හා? ඇහුණේ නේද? මට ඇහුණේ. වැට් වැට් වීඩී වැට් හරි ඔව් ඒ වගේ තමයි හරියටම කිව්වොත් බදු ටැක්ස් නේද දැන් ටැක්ස් එක තමයි දැන් අර වෙනත් ආකාරයකට يعني අතර කොටනේ අපින් එකතු කරන බදු වලින් ඇත්තම අපිටමනේ නෑ හරිනම් කරන්න ඕනේ එහෙම තමයි නේද පාරවල් හදන්න නම් මනම් ඒ දේවල් වලට ඊට අමතරව ඉතින් රාජ්‍ය පාලකයෝ නෑ වුනේ හරි ඉතින් කොහොම ගැටලු තියෙනවා නමුත් කෙසේ හෝ ඒ කාලේ කප්පම් තමයි දැන් බදු විදිහට එන්නේ කොහොම හරි මේ බදු වලින් තමයි රට දුවන්නේ ඒක ඇත්ත නේද අපිට තනියම කරන්න බැරි වැඩ බදු වලින් කියන්නේ බදු එකතු කරලා රටක් විදිහට ඉස්සරහට යනවා සමහර ලාවට ඒවා පාලනය කරන පුද්ගලයන්ගේ යම් යම් කටයුතු නිසා ඒවා අක්‍රමිකතා ඇති වෙනවා ගැටලු ඇති වෙනවා ඒක වෙනම කතා නමුත් අපි මෙතනදී ඒක කතා කරමු මම කියන්නේ ඇයිද මොකද මේ වගේ ටූල්ස් පාවිච්චි කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලත් හරිද ඒ වගේ කියන්නේ කවුන්ටන්ලා ඔය වගේ මැත්ස් කාර්යෝ ඔය වගේ විද්‍යාඥයෝ ඔය වගේ පුද්ගලෝ ඉතින් ඔන්න ඔය ඇබගස් කියන එක හදලා දීලා තියෙනවා රයිට් ආ තව දෙයක් කියන්න දෙනවා තමයි මේක මේ ගණන් මාර වේගෙන් හදන්න පුළුවන් නේ සමහරවිට කැල්කියුලේටර් එකකින් අපි අංක ඔබන වේගයට වඩා මේකෙන් දරබර ගාලා කට්ටිය හදන වෙලාවල් තියෙනවා ඔව් පෙන්ගුවින්ස් ඔෆ් මැඩගස්කර් එහෙම බලන්න ඒක අර පෙන්ගුවින්ලා තුන් දෙනාගෙන් අර එකෙක් දැකලා නැද්ද ඌ ගණන් හදන්නේ හරි කවන්නේ මම පොඩ ඔයාලා නිදිමත නැති කරන්න ඔක් කිව්වේ හරි රයිට් එතකොට ඔන්න ඇබගස් කියන උපකරණය තියෙනවා ඊට පස්සේ දරුවනේ මේක තව ටිකක් දියුණු කරලා ඔය දින ඇබගස් එක නේද කවුද මේ සෝරි බ්ලේස් පැස්කල් නේ බ්ලේස් පැස්කල් කියන පුද්ගලයා හදනවා පොඩි උපකරණයක් මේක නම් මොකද්ද පැස්කලයින් නේද පැස්කලයින් කියන උපකරණය හදනවා මේක ඇත්තරම කිව්වොත් එකතු කරන්නයි අඩු කරන්නයි හදපු මැෂින් එකක් ළමනේ ඇත්තටම මම IT ඉගෙන ගත්තා. මම IT ඉගෙන ගත්තා. මට ප්‍රශ්නයක් තමයි මෙච්චර මේ කට්ට කාලා මැෂින් එකක් ඇයි එකතු කරන් අඩු කරන්න හදන්නේ? හා? ඕක හදන මනුස්සයට බැරිද මේ එකතු කරන් අඩු කරන්න? ඈ. මට ඒ ප්‍රශ්නය. හරිද? නමුත් ඇත්තම කතාව මේක හදලා තියෙන්නේ මැත්ස් බැරි උන්ට නෙමෙයි. හරිද? මැත්ස් කියන්නේ ගණන් හදන්න බැරි කට්ටියට නෙමෙයි ගණන් හදන්න පුළුවන් කට්ටියට. ඒක ටික හොඳට වැඩේ කරන්න. තේරෙනවා එතකොට මේ උපකරණ ඔයගලන්ට පේනවා මං හිතන්නේ මේ තැන් වල තියෙන අංක වගේක් නේද පොඩි රවුමක් තියෙනවා මේ රවුමේ අංක දෙකක් තියෙනවා අපි ටිකක් ඉස්සරහට යමු මේ තියෙන මේ උපකරණයමයි මේ උඩ ආවරණේ ගලවලා තියෙන්නේ මේ තියෙන මේ ආවරණේ එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ ළමයිනේ අංක දෙකක් තියෙනවානේ දැන් මෙතන 6 මෙතන 3 කියලා තියෙනවා හැබැයි මෙතන පේන්නේ එකයි ඔයගලන්ට පේනවාද මෙන්න මෙතන තියෙන පොඩි මේ ලයින් එකක් මේ යකඩ පහඩුවක් තියෙන්නේ මේක උඩට පහළට ගන්න පුළුවන් මේක උඩට ගත්තාම මෙතන තියෙන යට අංකේ පේන්නේ මේක පහළට ගත්තාම මෙතන තියෙන උඩ අංකේ පේන්නේ හරිද ඊට පස්සේ මෙතන තියෙන අංක වගේ රවුම් වගේක් තියෙනවා මේ රවුමේ මෙන්න මේ වටේ තියෙන ධාරේ අංක ලියලා තියෙනවා ඇතුලේ තියෙනවා පොඩි නිකන් අර තරුවක් වගේ එකක් මේක කරකවන්න පුළුවන් හැබැයි මේක නම් මේ ඇතුලේ අංක ලියලා තියෙන්නේ අපි අයක කරකවාදී අංක කරගන්නේ නැහැ ඒ කියන්නේ අංක ලියලා තියෙන රවුම එහෙමම තියෙනවා නිශ්චලව තියෙනවා මැද තියෙන දැතිරෝදයක් වගේ පොඩි යකඩ කූරක් වගේ එකක් අරගෙන ඒකෙන් තමයි ඕක කරකවන්න තියෙන්නේ. මේ තියෙනේ උපකරණ. දැන් මෙහෙමයි. ඕගොල්ලෝ ළමයිනේ Google එකේ search කරාට පළවෙනි Pascaline machine එක කියලා ඔයාලට පළවෙනිම එක බලාගන්න බැරි වෙනවා. මොකද Pascaline machine කවුද Blaise Pascal keypad හදුවා. පළවෙනිම එක ලී වලින් හදන්න ඇත්තේ ඒවා කැඩිලා ඇති. ඊට පස්සේ යකඩ වලින් හදන්න ඇති. හරිද? ඔයා keypad හදලා විකුණන්න ඇති හතර වටේට.
හරිද? ඒවයින් කීපයක් තමයි ඔය තියෙන්නේ. එතකොට පළවෙනි පැස්ක ලයින් මැෂින් එක මොකද්ද? ඔය නිකන් බොරුවට පාන්න කාලේ නාස්ති කරන්න එපා. මේ තියෙන මෙන්න මේක වටේට තමයි අංක ලියලා තියෙන්නේ. මෙන්න අර තරුව වගේ තියෙන එක. මෙතන තියෙන පොඩි යකඩ කැල්ලක්. ඒ කියන්නේ මේක රවුම ගිහිල්ලා නවතින තැන තමයි ඔය සඳහන් කරන්න තියෙන්නේ. උඩ තියෙනවා අංක. මේ තියෙන්නේ මේ කැලෙන් තමයි අල්ලලා පහළට දාන්න මේ යකඩ යකඩ తీරුව පහළට දාන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ මම චුට්ටක් ඊළඟ ලයින් එකට යන්න. පොඩි වීඩියෝ එකක් තියෙනවා. මේක සමහර කට්ටියට පොඩි කැඩි කැඩි බලන්න වෙයි. ළමයිනේ මෙහෙමයි. මේක සිලබස් එකේ ලොකු කොට නැහැ. මේක තේරුම් නැති වුණාට අවුලක් නැහැ. මම මේ හැබැයි මේ ගොඩක් කලකට ඔයගලන්ට මේ වැඩි දුර මේක චුට්ටක් පැහැදිලි කරන්න විතරයි උත්සාහ කරන්නේ. මේක නොතේරුණා කියලා ලොකු ගැටලුවක් ඔයාලට නෑ. මම පොඩ්ඩක් මේ වීඩියෝ එක ප්ලේ කරන්න. මේක සම්පූර්ණයෙන් නම් බලන එක අපරාදේ. මං චුට්ටක් ඒ කොටස පොඩ්ඩක් කියන්න කොයි හරියෙන්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ the operation සංඛ්‍යාවක් එකතු කරන හැටි මම පෙන්නනවා. And then the mechanical design. දරුවනේ මට කවුරු හරි කියන්නේ වීඩියෝ එකේ මියුසික් එක ඇහෙනවද කියලා. ඒ කියන්නේ සවුන්ඩ් එක ඇහෙනවද? කවුරු හරි කෙනෙක් මට කියන්නේ. හරි. ඔකේ. Thank you. මම එන වීඩියෝ එක ප්ලේ කරන්න. චුට්ටක් බලන් ඉන්න. Be presented. On the top of the calculator is a series of input dials and output windows. Each input dial is divided into 10 parts by a set of spokes. A digit is entered into the machine by placing a stylus. හරි. දැන් ළමයි ඔය 28 එකතු කරන්න හදන්නේ. මම චුට්ටක් මේක පිටිපස්සට ගන්න. සංඛ්‍යා දෙකක් එකතු කරන්න හදන්නේ. පොඩ්ඩක් බලා ගන්න. ඕක ඇත්තටම කිව්වොත් මේ මැෂින් එක මේ ස්කෝල් ළමයි ඔය එක එක මේවට මොනවාද මේ මේ එක්සිබිෂන් වලට හදන්නේ. විවිධ මේ ප්‍රදර්ශන වලට එහෙම මේ මැෂින් එක හදන්නේ ස්කෝල් ළමයින් තුනක් හදන්න පුළුවන් හරිම සරල එකක්. පොඩ්ඩක් බලන් ඉන්න ඕක හැදෙන හැටි. Spokes. A digit is entered into the machine by placing a stylus between the appropriate spokes and rotating the wheel clockwise until a metal stop is reached. Entering several numbers consecutively causes their sum to be displayed in the output windows. හරි. ඔය 28 කියන එක කරගුවා. ඊට පස්සේ මේ ඔන්න දැන් අංක 28 තියෙනවා. දැන් ඔන්න මම හිතන්නේ ඔයාලට පේනවා ඇති නේද? මම දැන් 35ක් එකට එකතු කරන්න ඕන. හරි. දැන් ඔන්න 28 තියෙනවා. මම 35 එකතු කරන්න යන්නේ බලමු. ඊට පස්සේ 8 කියන තැනට sorry 5 කියන තැනට දාලා අර ස්ටයිලස් කියලා කියන්නේ නිකන් අර පොඩි ඌරක් වගේ එකක්. ඒක ඇවිල්ලා අර යකඩ මේ ගාවට එනවා. එතකොට අර 63 කියන එක stored in the past lane must be cleared before a new series of additions can be performed. ළමයි ඊට පස්සේ ඕකේ අඩු කිරීම මේ මේ කොටස මේ යකඩ తీරුව පාතර ගත්තාම අඩු කිරීම වෙනවා. ඒ කියන්නේ අපි අංක දියද්දි දැන් අපි එතනකෝ 28 අඩු කරාගෙන. එතකොට ඒකේ උත්තරය මෙන්න මේ යකඩ తీරුව පහළට යද්දන එතන ඩිස්ප්ලේ වෙනවා. කියන මේක සරල මැෂින් එකක්. ඕගොල්ලන්ගේ ඔය බයික් වල ඔඩෝමීටර් එහෙම තමයි කිලෝමීටර් ගන්න වැටෙන්නේ නේද? මේ පැත්තේ මොක කොනේ එක කැරකිලා කැරකිලා නවය ගාවට එලා ඊළඟට එන්නේ බිංදුව. එහා පැත්තේ එකක් කැරකෙනවා. එතකොට ඕකේ මේ පෙන්නන කොහොමද ඕක වැඩ කරන්නේ කියලා මේ තියෙන අඩු කරන හැටිනේ මේ ලයින් එක පාතර අරගෙන තියෙන්නේ. මේක ළමයිනේ ඕගොල්ලන්ටත් හදන්න පුළුවන් මේ ගෙදරදී වුණත් බැලලත් මොකක් හරි උත්සවයක කියන්නේ එක්සිබිෂන් එකකට එහෙම මේ වගේ එකක් හදන්න පුළුවන්. ඔය දැතිරෝද වලින් තමයි වැඩ කරන්නේ. මේ සම්පූර්ණ රවුමක් ගිහලා කරකවනවාම එහා පැත්තේකින් එකක් විතරක් කරගෙන හදන්නේ ඔන්න ඔය සැකසුම. ඕකෙන් එකක් එහා පැත්තට කරගෙන. ඕක වැටුනහම එහා පැත්තේක එක කට්ටයක් යනවා. 10න් එකක් කරකනවා. ඉතින් මේක මේ ටිකක් ඇඩ්වාන්ස් එකක්. අපි ඔයගෙන පස්සේ කතා කරමු. ඉතින් මම මේ කිව්වේ පැස්කල් බ්ලේස් පැස්කල් හදපු මැෂින් එකේ මහ ලොකු අරුමයක් නැහැ. හරිද? ඒක අපිට තේරුම් ගන්න පුළුවන්ක අපිට හදන්න පුළුවන්ක. හැබැයි ඒ කාලෙ හිටියේ ලොකු සොයා ගැනීම. හරි මම එනං ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. ඔය තමයි බ්ලේස් පැස්කල් හදපු පැස්කල් අයින් මැෂින් එක. ඊට පස්සේ ඒ පුත්කලම ඩිෆරන්ස් එන්ජින් කියලා එකක්. හරිද? ඩිෆරන්ස් එන්ජින් කියන එක. මෙතන ඔය මම හිතන ඔයගොල්ලෝ කලණේ අවකලනේ ගැන හිම අහලා තියෙනවා නම් එහෙම ඒ වටත් එක්ක සැපදෙන දෙයක්. ඊට අමතරව ඔය මැෂින් එකේ ಗುಣ කිරීමත් කරන්න පුළුවන් කියලා මට මතකයි.
මට ඒක හරියට මතක නැහැ මේ වෙලාවේ. ඔය මැෂින් එකට ඩේටා ඉන්පුට් කරන්නේ ඔයගොල්ලෝ බැලුවොත් මේ තියෙන උඩ කරකවන්න පුළුවන් රවුම් වගේ. මේකෙන් තමයි අංක එකතු කරන්නේ. අංක කියන්නේ ඉන්පුට් කරන්නේ. හරිද? ඊට පස්සේ එහා පැත්තේ තියෙන පොඩි වීල් එකක් ඔක මෙහෙම කරකවන්න තියෙන මේ කප්පියක් වගේ එක. ඒක මේ කරකවද්දී තමයි අදාළ කැලකියුලේෂන්ස් වෙන්නේ. පොඩි වීඩියෝ එකක් තියෙනවා මම ඉස්සරින් පෙන්නනවා. ඕක ඩිෆරන්ස් එකක් කියනවා. ඊට වඩා ටිකක් මේ කම්ප්ලිකේටඩ් එන්ජින් එකක් තියෙනවා මේ ඇනලිටිකල් එන්ජින් කියලා. හරි? එතකොට ඇනලිටිකල් එන්ජින් එකෙන් තමයි එන්ජින් එක තමයි මේ තියෙන්නේ. මේක ඔය මොනවාද ආකලනය අනුකලනය කියන දේවලුත් කරන්න පුළුවන්කම තිබුණා කියලා මට මතකයි. ඒ කියන්නේ එහෙම ඔයගෙන ලොකු විස්තර තියෙනවා. ඔය වගේ විවිධ මැෂින් තියෙනවා. එක එක මියුසියම් වල එක එක මැෂින් තියෙනවා. හරිද? මේ වගේ ඔක්කොම කරකවලා තමයි ඔය ඉන්පුට්ස් එහෙම දෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ මැෂින් එකක්. මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. මේකේ මේ print out ගැනීම හැකියාවක් තියෙනවා. හරිද? print out ගැනීම හැකියාවක් තියෙනවා. අර පෙන්නේ හැපැත්තෙන් කරකවලා. ඔතන ළමයි ඔකට දන්නවනේ සංඛ්‍යාවක් يعني එකතු කරද්දී යම් කිසි දෙනකට 9කට වඩා වැඩි අගයක් ආපුවම අපි කරන්නේ මොකද්ද 10 ආව කියමුකෝ එතෙන්ට බින්දුවක් ලියලා එහා පැත්තට එකක් අරගෙන යනවනේ ඔය වගේ bit එහෙම නැත්නම් ඔය එක බින්දුවත් එක්ක වැඩ කරද්දීත් ඔය වගේ එකක් එහා පැත්තට ගෙනියන හරිද අන්න ඒ වහෙම මේ ඔය තියෙන ඔය අකඩ කූර වලින් තමයි يعني රවුමක් ගිහිලා කරගෙලා එක දණකින් ආපුවම එහා පැත්තට එකක් කරගන්න ඔය වගේ මෙකනිසම් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම තමයි මේක මෙකනිකල් මේක තේරුම් ගන්න පුළුවන් ළමයිනි. එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි මේක තේරුම් අරගෙන මෙතන වැඩක් නැහැ නේ. ඒක නිසා අපි මේ පොඩක් වීඩියෝ එක ප්ලේ කරලා අපි ඊළඟ කොටස ගන්නවා. ඔය දේ මේ කොටස එහා පැත්තට අරගෙන යන්නේ. හරි අන්තිමට ඒ කියන්නේ ඔගේ සංඛ්‍යාවන් print out ගන්නත් පුළුවන්කම තිබිලා තියෙනවා. හරි මේ තියෙන්නේ ඔය තියෙන්නේ machine එක. හරි ඊට පස්සේ ඔය machine එක ළමයිනේ මේ ටිකෙන් ටික මිනිස්සුන්ට කරන්න තියෙන part එක අඩු කරනවා. දැන් එක එක ඔතන ඉඳලා කරකවන්න එපා. ඕක මම හිතන්නේ calculation එක කරනාට පස්සේ පොඩි bell එකක් වදිනවා. ටින් ගාලා ඒක නතර කරන්න තියෙන්නේ. පොඩක් බලන්න එක එක වර්ගවල analytical engines තියෙනවා. ඕගොල්ලෝ නිකන් Google එකේ YouTube එකේ search කරලා බලන්න. හරිද? ආ තව දෙයක් ළමයි හැමෝටම ඇහෙනවයි කියලා මම හිතනවා ළමයිනේ මේ Google එකේ එන හැම රිසල්ට් එකක්ම සත්‍ය නැහැ හරිද ඒ කියන්නේ Google කියන කම්පැනි එකෙන් ඔයගොල්ලෝ Google එකේ මොනවද සර්ච් කරපුවාම ඒගොල්ලන්ගේ විස්තර විතරක් නෙමෙයි දෙන්නේ ඒගොල්ලෝ වෙන වෙබ්සයිට් වල තියෙනේවත් අපිට ගෙනල්ලා දෙනවා හරිද Google සමාගම එයාලගේ තියෙන ඩේටා ගැන වග කිව්වට වෙන වෙබ්සයිට් වලින් හොස්සගෙන ඇවිල්ලා අපිට ඩිස්ප්ලේ කරන්නේවට වග කියන්නේ නෑ ඒක නිසා කවුරුත් Google එකේ මොකක් හරි සර්ච් කරලා එන රිසල්ට් එකක් පෙන්නලා ආ මේ බලන්න Google එකක් කියන්නේ මෙහෙමයි කියලා කියන්න එපා හරි Google එකේ වැරද්දතරතුරු තියෙන්න පුළුවන් ඒක නිසා ඔකට සමහරවිට first computer first pascaline machine ඔය වගේම සර්ච් කරපු පළියටම ඒ එන රිසල්ට් එක විශ්වාස කරන්න එපා ඒ එන රිසල්ට් එක දුන්නේ කවුද ඒ කියන්නේ උදාහරණයක් සමහරවිට universities වලින් ඔය journal වලින් එහෙම අපිට हम बिना विविध इनफॉरमेशन एवं ना गोड़ा फिलहाल तो साथ के मगर यूनिवर्सिटी वाले जर्नल सोलिंग है मदे नियम साथ क्या ही गोड़ा क्लार न्यूज़ कंपनी से गोड़ा फिलहाल है हम ये की मने में देने वाला साथ क्या ही ये वाके देवल दिनों गूगल लेकिन सर्च करने वाला हों दर कल्पना कर ला विश्वास कराने गूगल लेकिन देने हमें कथम साथ क्या ही के लिए विश्वास कराने एपा राइट इधर पास में इलांग कर सकते हम इलांग कर तीनों लामाइने में कदमे computer එකක් අතනකත් මේක මේ electronic computer එක කියලා කියනවා ඒ දෙකම තව දෙයක් තියෙනවා Google එකේ first electronic computer කියලා search කරන්නවත් එපා
හරිද මොකද ඇත්තටම කිව්වොත් කම්පියුටර් එක එකපාරටම කවුරු හරි මේක තමයි පළවෙනි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් කියලා එළියට දාන්නේ නැහැ කම්පියුටරෙන් කෑල්ලෙන් කෑල්ල ඉලෙක්ට්‍රොනික කොටස් යොදලා 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 තමයි එන්නේ එතකොට මේගොල්ලෝ මම කියන්න විවිධ ආයතන තියෙනවා ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේක තමයි පළවෙනි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක කියලා හැබැයි Google එකේ සර්ච් කරද්දි විවිධ ඒවා එනවා මේ තියෙන්නේ any e n i a c කියලා එතකොට මේ කම්පියුටර් එක ඇත්තටම කිව්වොත් අරනේ නේද එතකොට අදාළ ඒවා හැමීට හැමීට කරකවලා උපකරණ වලින් ඒ ඉන්පුට් එක දුන්නා අවුට්පුට් එක print වෙලා එනවා ඊට පස්සේ මෝටරේ ඔන් කරපුවම වැඩ කරන්න ගන්නවා ටික වෙලාවකින් අපිට ඕනේ උත්තරේ හම්බෙලා එතකම ළමනේ අප දැනට තියෙන පළවෙනිම ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක යූස් කරලා තියෙන්නේ මම දන්න හැටියට මට උගන්වලා තියෙන හැටියට මේ කාලතුවක් වල මේ දත්ත කියන්නේ ඉලක්කපත් සටහන් කරන්න කියලා කියලා තියෙනවා මට නිකම්ම කියන්නකෝ මේ අපි අපිට තාම කට්ටිය අඳුර ගන්න බැරිනවා අපි හැමිට අඳුර ගමු. ඔයගොල්ලෝ දන්නව නේද මම කියන්නේ ඕ ලෙවල් වල කරනවා නේද අර යම් කිසි ගලක් එහෙම විසි කරද්දී ප්‍රක්ෂිප්ත ගැන හිතන්න බඩ අපිට. ඕ ලෙවල් වල තියෙනවනේ. ඒ ලෙවල් විතරක් තියෙන්නේ. ඕ ලෙවල් නැහැ නේ. රයිට්. මොකද අැත්තනකොට අපි කරාට පස්සේ ගොඩක් සිලවස් වෙනස් වෙලා තියෙනවා. නිකම්ම මට කියන්නකෝ අපිට ගලක් ඈතරම් විසි කරගන්න ඕන නම් කොච්චර ආනතව විසි කරන්න ඕන. දැන් පොළොවට සමාන්තරව නැත්තම් පණි උඩද අංශක 45ක් නේද මම හිතන්නේ මේ පොරක් දරුවෝ දන්නව ඇති සාමාන්‍යයෙන් අංශක 45ක ආනතව තමයි සාමාන්‍යයෙන් ගලක් විසි කරන්න ඕනේ ඒකෝර තමයි ඒකේ උඩරිම දුරට යන්නේ කාලකුවක් වලින් වගේ වැඩි කියද්දි අතනක දැන් ඔය ත්‍රිකෝණ විදිහම තමයි මෙහෙ වැටෙන්නේ අංශක 45කින් ඈතර තිබ්බොත් තමයි දුරටම ගිහිල්ලා වැටෙන්නේ නමුත් අපි ගොඩක්ම දුර තියලා නෙමෙයිනේ කාලතුවක්කින් වැඩි කියන්නේ. ගොඩක් වෙලාවට ළඟ තියලා, ඒ කියන්නේ මැප් එකකින් බලාගෙන තමයි කියන්නේ. මොකද කාලතුවක් වලින් වැඩි දියදී ගොඩක් වෙලාවට අපිට ඈත පේන්නේ නැහැ. කිලෝමීටර් ගණන් මම දන්න හැටියට මම දන්න හැටියට ලංකාවේ තියෙන කාලතුවක්ක කිලෝමීටර් 30ක්ද කොහෙද දුරට වැඩි දියන්න පුළුවන්. ඒකෝර අපිට පේනවද කොහෙද කියලා වැටෙන්නේ කියන. නෑ. ඒකෝර මැප් වලින් එහෙම තමයි. ඕක වැඩේ කරන්න ඕනේ. හැබැයි මැප් එකෙන් ත්‍රිකෝණ මිතිය විතරක්ම අරගනක් බෑ. හේතුව මොකද වාතයේ තියෙන ආර්ද්‍රතාවය ගුලන් හමන දිශාව ඕවට අනුව අර උණ්ඩ කිලෝමීටර් 30ක් නෙවෙයි يعني 20ක් කියමුකෝ 20ක් විතර ඈතට ගිහිල්ලා වැඩ 30 මහා වෙනස් වෙන්න පුළුවන් එතකොට ඕවට හදලා තියෙනවා මේ පරිවේෂණ කරන වාතයේ තියෙන ආර්ද්‍රතාවයට අනුව ඊට පස්සේ මොනවාද මේ හුලඟේ දිශාව සමහරට මෙහාට හුලඟේ මෙහාට වෙන්න පුළුවන් හමන්නේ හැබැයි ටිකක් ඈතට වෙන දිහාකට වෙන්න පුළුවන්. එහාට වහිනව වෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ කිලෝමීටර් 15 20ක් ඈත ගැන. හරිද? එතකොට ඒ ඔක්කොම දත්ත විශ්ලේෂණය කරලා පුළුවන් තරම් දත්ත අරගෙන පොතක් වගේ හදලා තියෙනවා මම හිතන්නේ. සමහරවිට ලංකාවේ කාලතුවක් වලින් මෙතනදී ඊට වඩා වෙනස්කමක් පාවිච්චි කරන්න ඇති. මම මේ කියන්නේ 1950 ගණන්වල. 50 ගණන්වල ඒ කාලේ තිබිච්ච කාලතුවක් වලින් මෙතනදී ඉලක්කපත් හදන්න. ඒ කියන්නේ ලොකු පොතක් තිබිලා තියෙනවා. ඒ පොත හදන්න දත්ත සකසලා තියෙන්නේ මේ කම්පියුටර්. එකනේ මේක උස්සන් යන්නේ නැහැ යුද පෙරමුණට. ඒගොල්ලෝ පොත හදන්න අරගෙන තියෙන හිම. ඒක පොත. ඕගොල්ලෝ සමහරවිට ගණන් හදන්න ඔයගේ පොතක් ගන්න නැහැ. ලඝු පොත. ඈ ලඝු පොත එනේද ඕගොල්ලෝ ගණන් හදද්දි ලඝු පොතෙන් බලාගෙන නේද හදන්නේ. එතකොට ඒගොල්ලොත් ඒ කාලේ කරලා තියෙන මේ පොත අරගෙන ගිහලා සමහරට ඉන්නේ ඒ ඉන්න ඔෆිසර්. ඩග්ගලා හරි මැප් එකෙන් බලලා අපි ඉන්නේ කොතනද? වැඩි දියන්න ඕනේ මෙතෙන්ට. ආරයිට් එහෙනම් මේ හරිය ගුණම් කොහරද හමන්නේ අපිට දැන්. උලන් හමන්නේ කොහෙද කියලා බලාගන්න. මේ වෙලාවේ වහිනවද? වාතයේ ආර්ද්‍රතාවයේ හියුමිඩිටි එක කොච්චරද? ඒ ඔක්කොම දාලා අර පොතේ තියෙනවා මෙච්චරයි මෙන්න මෙහෙමයි කියලා. ඒකට ඒ දත්ත අරගෙන අර කැලිපර්ස් වර්නියර් කැලිපර් නෙමෙයි වර්නියර් අගයන් වල දනුව දැකලා දිනේ දාර එක එක ඒවා කරකවන. කම්පස් කම්පස් එකක් තියාගෙන කරකවල ඒ ගාන්ට හදලා තමයි වැඩි දියන්න ගන්න. ගොඩක් වෙලාවට කාලතෝපු ගොඩක් එක සැරේ තමයි වැඩි දියන්නේ. ඉතින් ඕවා බල්ලා තමයි ගණන් හදන්නේ. ඉතින් මං සරල උදාහරණයක් ගන්නකෝ ඉතින්. දැන් ඔගොල්ලෝ දන්නවනේ විදුලි බිල එහෙම නැහැ විදුලි බිල හදන්න පළවෙනි ඒකක 30ට මෙච්චරයි ඊළඟ ඒකක 30ට මෙච්චරයි ඊළඟ ඒකක 30ට මෙච්චරයි ඕක කියලා දුන්නාම ඕගලන්ට වැඩි දහදන්නේ
පුළුවන්නේ. හැබැයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද meter readers එහෙම නැත්නම් මනු කියවන මහතුරු ගාව පොතක් තියෙනවද? ආ ඒගොල්ලෝ ගණන් හද හදා ඉන්නවද? පළවෙනි යුනිට් 30ට මෙච්චරයි, දෙවෙනි යුනිට් 30ට මෙච්චරයි නෑ. හරි. යුනිට් 123යි පෙරලුව පොත. යුනිට් 123ට කොච්චරයි කියලා ඒකේ තියෙනවා. අන්න ඔය වගේ පොතක් තමයි ඔය මේ ඉලක්ක පොත කියලා තිබිලා තියෙන්නේ. ඉලක්ක පොත්. හරි. ඒව හදන්න තමයි ඔය පළවෙනි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් යූස් කරලා තියෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ යුද්ධය සඳහා තමයි ඔය පළවෙනි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් වැඩ අරගෙන තියෙනවා කියලා කියන්නේ. සමහරවිට ඔය පුතේ මම කියනවා වරදින්න පුළුවන්. ඒත් එක මට නිකමට කියන්න දුන්නේ. මම හිතන්නේ මම මේ අවස්ථාව දෙනවා මේ මයික්‍රොෆෝන් ඔන් කරලා ඔයගලට උත්තර දෙන්න. මට කියන්න ගුවන් විදුලිය හොයාගත්තේ කවුද? දනකට යතුස්සන්න කොටක් ඉන්න මේ ඔයගලට උත්තර දෙන්න පැකසරේ. දෙවියන් පුතේ ඔයගලට උත්තර දෙන්න පැකසරේ. අර රේස් හෑන්ඩ් කියලා තියෙනවා. ඔයගල මොක කෙනෙක් ක්ලික් කළා රේස් හෑන්ඩ් කියලා එකක් තියෙනවා. ඒක දෙන්න. ඒකට මට පේනවා ඔයගලෝ උත්තර දෙන්න ලෑස්ති කියලා. හරි. දනකට යතුස්සන්න. රයිට්. වැඩුණාට කවන්නේ. හරි. ගොඩක් කට්ටිය මෙතනත් අපේ දරුවා උස්සනවා. ආගෙන ඉන්න කට්ටිය. කෝ. කවුරුත් අදෝසන්නේ නැද්ද? රේස් හෑන්ඩ් කියලා එකක් තියෙනවා ඔයගලගේ ඔප්ෂන්ස් වල. හරි. ඔයගල මොකුත් කියන්න එපා. මම පොඩ්ඩක් අපේ ක්ලාස් රූම් එකේ ඉන්න දෙන්න තුන් දෙනාගෙන් පොඩ්ඩක් අහලා බලන්නම් මේ කවුද කියලා චුට්ටක් ඔන්ලයින් ඉන්න. හරි. මට ඒගොල්ලෝ උත්තරයක් දුන්නා. ඔයාලත් දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න බෑ. කෝ මං නමක් කියලා අහන්නද බලන්න. කවුද මල් ශාම් පුතා ඉන්නවද? දන්නවද? ගැලීලියෝ ගැලීලි. හරි බලමු. නෑ පොඩ්ඩක් වෙනස්. ආයේ බලමු. ප්‍රබෝධාද ප්‍රබෝධද දන්නේ පුතා පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න බලන්න. කො එතකොට එහෙම වුණොත් කවුද? ශලිනි උත්තර දෙන්න බෑ. නේද කටි ඉන්නව නේද මේ ඔන්ලයින් තියලා නිදිවද්ද? හරි. ගොඩක් කට්ටිය උත්තරේ දුන්නා. ගුග්ලි එල්මෝ. කවුද? ගුග්ලි. ගුග්ලි මාකෝනේ. ගුග්ලි එල්මෝ මාකෝනේ. ද හරි කවන්න. ඔව් මං හිතන්නේ ගොඩක් උත්තර දුන්නේ එහෙම නේද? මෙහෙමයි ඇත්තම කතාව දැන්. ඔවා දැනගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. නේද සාමාන්‍යයෙන් ඔහොම එක මේක හොයාගත්තේ කවුද අපිට පාන්ද නේද එහෙම එහෙම දෙයක් තියෙනවනේ. නමුත් අර චුට්ටක් දැනගෙන හිටියොත් හොඳයි. ඕගලන්ට විවිධ වාසි තියෙනවා ඕකෙන්. නමුත් මෙහෙමයි ඇත්තරම අපි කරන විෂයපතයන්ට අනුව සමහර දේවල් දැනගෙන හිටියේ නැහැ කියලා අවුලක් නැහැ. ඇත්තරම කියලා කියන්නකෝ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද අපිට පාන්ද? එහෙම දෙයක් තියෙනවා. හරිද? නමුත් කිව්වට විශ්වාස කරන්න දැනගෙන හිටියොත් හොඳයි. හරි මම උදාහරණ පස්සේ කියන්නම්. හරි ළමනේ සාමාන්‍යයෙන් ගුග්ලි එල්ම මාකෝනි කියලා තමයි අපිට ඉගැන්නුවේ. නමුත් දැන් ඒකේ වෙනසක් තියෙනවා. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවද නැෂනල් ජියෝග්‍රැෆික් කියලා ඇසෝසියේෂන් කියන්නේ සමාජයක් තියෙනවා නේද? මොකද්ද සිංහලෙන් කියනවා නම් ජාතික
මට ඒක හරියටම මතක නැහැ. ඒ කියන්නේ ජියෝග්‍රැෆික් කියන එකම හැරෙවට හරියන්නේ නැහැ සිංහල භාෂාවට. ඒගොල්ලන්ගේම තමයි යා නැෂනල් ජියෝග්‍රැෆික් කියන channel එක. අතරමකත් අපි දන්න ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු ගොඩාක් විද්‍යාඥයෝ ඒකේ සමාජික මේ සංවිධානයේ ඒගොල්ලෝ අතර සංවිධාන ගොඩක් දැනට තීරණය කරලා තියෙනවා. ගුවන් විදුලිය හොයාගත්තේ Google එල්මෝ මාකෝනි නොවන බවට. හරිද? ඒගොල්ලෝ කියනවා ඒකට හරිනම් ඒකේ ගෞරවය යන්න ඕනේ නිකොලයි ටෙස්ලා කියන පුද්ගලයාට. හරි. නිකොලයි ටෙස්ලා ගැන දන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. අපේ ක්ලාස් රූම් එකේ කට්ටියත් අත උස්සන්න. ටෙස්ලා ගැන දන්න කට්ටිය සහ ඔයගලන්ට පුළුවන් මේ ඔයාලගේ අත උස්සන්න මේ රේස් හෑන්ඩ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා. දන්නද? ටෙස්ලා. ටෙස්ලා ගැන අහලා තියෙන කට්ටිය වෙන වෙනම හොකින් හරි කියනවා. ළමයි මයික්‍රෝෆෝන් ඔන් කරලා කතා කරන්න. ටෙස්ලා කියලා කාර් එකක් ගැන අහලා තියෙනවා. අගෙනාර ඔටෝ පයිලට් එහෙම නැත්නම් අර තනියම ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් කාර් එකක් හදලා දෙනවා. ඇමරිකාවේ පාරවල් වල දැන්ටම දුවනවා ටෙස්ලා කියන කාර් එක සම්පූර්ණයෙන්ම විදුලියෙන් දුවන්නේ. හරිද? හැබැයි අපි දැන් දැන්ට ලංකාවේ තියෙන ලීෆ් එක නේද? ලීෆ් එකනේ විදුලියෙන් දුවන්නේ. මම හිතන්නේ ලංකාවේ පාරවල් කිලෝමීටර් 80ක්ද ගොඩ යන්න පුළුවන්. ටෙස්ලා කියන කාර් එක මේ ටෙස්ලා කියන කම්පැනි කාර් එක කිලෝමීටර් 400ක් යන්න පුළුවන් එක චාර්ජ් එකකින්. ඒක සරයි චාර්ජ් කරලා කොළඹට ගිහින් යන්න පුළුවන් අවුලන්නේ නැහැ. එතකොට ඒ වගේ කාර් එකක් තමයි ඒ ඒක සමාගම ආйти එලොන් මස්ක් කියලා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා එයාගේ සමාගමට ටෙස්ලා කියන නම දාලා තියෙන්නේ. ඔය නිකොලයි ටෙස්ලා කියන පුද්ගලයාගේ පුද්ගලයාට ගෞරවයක් විදිහට. එතකොට ටෙස්ලා කියන පුද්ගලයා තමයි මේ අතනකොත් තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයාගේ ගෝලෙක්ලු. මම දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා ගෝලෙක්. එයා තමයි ප්‍රත්‍යාවර්ත ධාරා හොයාගෙන තියෙන්නේ. මම හිතන්නේ ඔයාලා හදේ සරල ධාරානේ. සරල ධාරා හොයාගෙන කියන්නේ මේ ප්‍රත්‍යාවර්ත ධාරා කියන එක හොයාගෙන තියෙන නිකොලයි ටෙස්ලා. ඒත් එක්කම අද තියෙන තාක්ෂණ මෙච්චර දියුණු වෙන්න හේතුවක් නිකොලයි ටෙස්ලා කියන පුද්ගලයා. එයා හොයාගත්තු ගොඩාක් පේටන්ට් පාවිච්චි කරලාලු Google එල්මෝ මාකෝනි කියන පුද්ගලයා මම හරිනම් මට වරදින්න පුළුවන්. මේ මොකද මේ ගුවන් විදුලි වාගන තියෙන්නේ. හැබැයි අර පේටන්ට් ගොඩක් ආйти නිකොලයි ටෙස්ලාට හින්දා ඒකේ හරිනම් ගෞරවය යන්න ඕනේ නිකොලයි ටෙස්ලාට කියලා තමයි තියෙන්නේ. නමුත් දැනට වුණත් ඕගොල්ලෝ දුවේ පුතේ ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් කවුද ගුවන් විදුලිය හොයාගත්තේ කියලා ඒගොල්ලෝ කියන්නේ ඔය උත්තරේම තමයි. නමුත් දැන් ඒක වෙනස් වීගෙන යන්නේ. ළඟදිම ලංකාවේ සිලබසුත් වෙනස් වෙයි. හරිද? ලංකාවේ සිලබසුත් වෙනස් වෙයි. අපි ඉගෙන ගන්න කාලේ දැනට තාම කියන්නේ Google එල්ම මාකෝනි වුණාට ඉදිරියට ඒක වෙනස් වෙයි. එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දේවල් ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. අන්න ඒකයි මම කියවලා මයිනේ. මම දන්න හැටියට කියලා. මොකද අපි දන්න දේවල් සමහරවිට වෙනස් වෙනවා. ඉතින් මම එක සැරයක් ඔය වගේ ක්ලාස් එකක ඔය කතාව කියලා මම මේ වැරද්දක් කියනවා නෙමේ. එක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇත්තටම මට කතා කරලා කිව්වා මේ මොනවද මේ බොරු උගන්වන්නේ කියලා. ඊට පස්සේ මම එහෙම හත්තර හැබැයි මේ ඒ මහත්තයාත් ඉගෙනගත්තු කෙනෙක්. හොඳ රැකියාව කරන මම ඊට පස්සේ ඒ පුද්ගලයාට කිව්වා මෙන්න මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. එතුමාට ඒක තනියම හොයාගන්න බැරුණත් දරුවෙක් එක්ක ගිහිල්ලා ඒක බලන්න. එතකොට සාමාන්‍ය මේ ආයතනවල කියන ඒවා තමයි ලංකාවේ රජය පිළිගන්නේ කෙනෙක්. ඒ කියන්නේ එහෙමනේ ලංකාවෙත් ඉන්නේ මේ සිලබස් හදන්නේ ඔය වගේ දැනුම තියෙන උගත් පුද්ගලයනේ. එතකොට ඒගොල්ලොත් තොරතුරු ගන්න මෙන්න මේ වගේ තැන්වලින්. එතකොට මේ වගේ තැන්වල කියලා තියෙනවා කියන්නේ මේක පිළිගත හැකි දෙයක් කියලා මම ඒ පුද්ගලයාට ඒක පැහැදිලි කරලා දුන්නේ මම නේද. ඊට පස්සේ ආත් ඒක ඔබ තමයි නමුත් ඉස්කෝල වල තාම මේ ප්‍රශ්න එනවා නේද කියලා මේ ඉතින් එයාත් තේරුම් ගත්තා. එතකොට දරුවනේ මෙහෙමයි අපි නොදන්න දේවල් තියෙන්න පුළුවන්. හරි. නමුත් නොදන්න දේවල් තියාගෙන නොදන්නා වගේ ඉන්න නෙමෙයි. අපි පුළුවන් තරම් දැනගෙන ඉන්නවනම් හොඳයි. හරි. රයිට්. එතකොට දැන් උනත් ඔයගලන්ගේ නේද? ඔයගලන්ගේ දරුවෙක් වුණත් හද්දි ඔයගොල්ලෝ දැනගෙන කවදාද නේද? තව ඉස්සරහට ඔයගලන්ට ඒ වගේ උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මේ තියෙන මේ වගේ ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එකක් ටිකෙන් ටික අපි අර ඉගෙනගත්තු මැෂින්ස් මේ වගේ දියුණු වෙලා තමයි අපි මේ ඊළඟ පාඩම නැත්තම් කම්පියුටර් ජෙනරේෂන්ස් කියන තැනට යන්නේ. හරි එහෙනම් මම මෙහෙම කරන්න පොඩි බ්‍රේක් එකක් ගන්න. මොකද අපිට එක වෙනකල් තමයි තියෙන්නේ. නමුත් මේ මට අපේ සලත් මැසේජ් එකක් දැම්මා. සමහරවිට පොඩ්ඩක් අපහසු වෙන්නේ නැති අපහසු එක මෙහෙමම තියන්නම්. කවුරුත් ලීව් වෙන්න ඕනේ නැහැ. විනාඩි 15ක පොඩි බ්‍රේක් එකක් ගමු. විනාඩි 15ක් ඕනේ නැහැ 10ක් දරුවනේ ඔයගලන්ට කොහොමද විනාඩි 10ක් ඇද්ද?
අදහස් දෙන්න. ඇත්ත. ඇති හරි. ඕකේ දරුවනේ එහෙනම් අපි එහෙම කරමු විනාඩි 10ක break එකක් ගමු. හරි මම මගේ ඔරලෝස විනාඩි 10 මේව කරගන්න. එහෙනම් අපි පොඩි break එකක් ගමු.
හරලමනේ මම හිතනවා හැමෝම දැන් ඇවිල්ලාද කියලා. පාර්ටිසිපන්ට්ස්ලා ගාන නම් අඩුයි. නමුත් අපි හිතන්නේ කට්ටිය සම්බන්ධ වෙයි නේද? අපි එනක් කරගෙන යමු. රයිට්. වෙනාලමනේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. කම්පියුටර් ජෙනරේෂන්ස්. කම්පියුටර් ජෙනරේෂන්ස් ගැන කියද්දී ඇත්තටම කිව්වොත් මෙතනදී මේ තාක්ෂණය සම්බන්ධයෙන් තමයි කියවෙන්නේ. ඒ කියන්නේ මේකදී භාවිතා වෙන තාක්ෂණය. ඊට අමතරව පරිගණක ඒ කියන්නේ කෝ අයිටම් එක කම්පියුටර්ගේ කෝ අයිටම් එක නැත්නම් ඒකේ ප්‍රධානම දේ කියලා මම කියන්නම්කෝ. ප්‍රොසෙස් එක තමයි මේකේ තියෙන ප්‍රධානම දේ. එතකොට ප්‍රොසෙස් කියන්නේ ඩේටා ප්‍රොසෙස් වීම එහෙම නැත්නම් ප්‍රොසෙස් කරන උපකරණය මත තමයි මේ ජෙනරේෂන් එක ගොඩාක්ම කල් හරි මට චුට්ටක් කියන්නකෝ. එහෙමනම් සාමාන්‍යයෙන් මෙතන ගෙදර කියන්නේ දරුවන්ගේ වැඩිමල්ම කෙනා ඉන්නවනම් කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනම් කවුරු හරි ඉන්නවනම් වැඩිමල්ම කෙනෙක් මෙතන ඉන්නවද? පොඩ්ඩක් අපි මෙතන ඉන්න දරුවන්ගෙන් අහමු. වැඩිමල්ම කෙනෙක් ඉන්නවද? රයිට් වන්. වැඩිමල්. නැහැ. කවුරු හරි කමන්නේ. මේ වෙලාව මේ හැමෝගෙම අහන්න ගියොත් ටිකක් පරක් වෙන සමම මම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් අපි හිතමු අම්මෙකුටයි තාත්තෙකුටයි හම් වෙන පළවෙනිම දරුවා. හරිද? එතකොට මෙයාට සමහරලාට නේද චූටි පුතේ හරි සුදු පුතේ හරි නේද පොඩි එක හරි මොකක් හරි එහෙම නමක් කියනවායි කියලා. ඊට පස්සේ ටික දවසකින් මේ එයාට මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉපදෙනවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට ඒ සමහර පවුල්වල නම් චූටි පුතා හරි ඕක දිගටම කියාගෙන යනවා. ආයෙත් තව තුන්වෙනියකුත් හතරවෙනියකුත් එනවා. එහෙම වුණාම තව දුරටත් අර ඉස්සෙල්ලාම ඉපදුණු දරුවට චූටි පුතාම කියනවා අඩුයි. ඒ වෙනකොට මොකක්ද වෙන්නේ? ලොකු පුතා, ලොකු එකා තව නමුත් කියනවා. ඒ වගේ කියනවා වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මම මගේ පොයින්ට් එක මේකයි. දරුවෙක් ඉස්සෙල්ලාම ඉපදෙද්දි එයාට පස්සේ කාලෙක කියන නම මේ වෙලාවම කියවෙන්නේ නැහැ නේද? ලොකු පුතා කියලා කියවන්නේ නැහැ නේද? කවුරුත් දැකලා දෙනවද කවුරු හරි අම්මකට තාත්තෙකුට ඉස්සෙල්ලාම ඉපදින දරුවාට ලොකු පුතා හරි ලොකු දුව හරි කියනවද? නැහැනේ නේද? සාමාන්‍යයෙන් එහෙම කියනවා අඩුයි. මම නම් හිතන්නේ කියන්නෙම නැහැ. සමහර ලාවට අර පොඩි පළවෙනියටම ඉපදෙච්ච එකට පොඩි චූටි පුතා කියන එක ලොකු වුණාටත් පස්සේ කියන වෙනවල් තියෙනවා නේද? ඇහෙලා නැද්ද සමහර ගෙවල් වල එහෙම ඔය ඇඩ්වලටත් වෙන්නනේ චූටි පුතේ එන්න කිව්වහම දඩ සයිස් එකක් එනවා. හරිද? ඒකින් අර මුල්ම කාලේ ඉඳලා තියෙන නම. හරි කමන්නේ. මෙතනදී මේ පරිගණක වලට પરම්පරා කියන නම වැටෙන්නේ පස්සේ. හරි මේ પરම්පරා කියන නම වැටෙන්නේ පස්සේ. ඒක නිසා මුලින්ම දැන් මම මේ කියන්න යන પરම්පරාවේ පරිගණක වලට කවුරුත් කිව්වේ නෑ පළවෙනි પરම්පරාවේ පරිගණක කියලා. හරියට ඉස්සෙල්ලාම ඉපදෙච්ච පුතාට ලොකු පුතා කියලා වැටෙන්නේ දෙවෙනියට තව එකේ කාවට පස්සේ. අන්න ඒ වගේ කතා. හරි. ඔන්න ඔය වගේ මේ පළවෙනි પરම්පරාවේ පරිගණක ගැන කතා කරද්දී අපි ඔය පළවෙනි પરම්පරාව කියන වචනේ අමතක කරලා ඉමුකෝ. හරි. මෙතනදී ඔය කම්පියුටින් වල වැදගත්ම වෙන කතාවක්, කියන්නේ වැදගත් වෙන දෙයක් තමයි if කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් if කියලා කියද්දී සිංහලෙන් කියනවනම් කොහොමද කියන්නේ? එහෙමනම් වගේනේ. එහෙමනම් කියන කතාව. ඇත්තටම කිව්වොත් ඕක මේ ලොජික් එකක්, එහෙම නැත්නම් තර්කයක්. හරිද? කම්පියුටින් වල ඉස්සරහට ඔයගලන්ට හම්බේ තනිකර තර්කත් එක්ක වැඩ කරන්න තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑමින් කරද්දී තර්කයක් තියෙනවා. හරිද?
ඒක මෙහෙමද මෙහෙමද කියන කතාවක් නෙමෙයි මම කිසි තර්කයක් දෙනවා එක්ක true එක්ක false එක්ක එක සත්‍යයක් එහෙම නැත්නම් අසත්‍යයක් ඔය දෙකෙන් කයි දෙන්නේ බැරලාක්වත් ඔය දෙක අතරමැද රාවත් හැම කම්පියුටර් එකේ ඉරනවා පැහැදිලිවම ඉරනවා හරිද ඔය කම්පියුටර් සිර වෙන්නේ ඒකයි ඔය සත්‍යද අසත්‍යද කියලා හොයාගන්න බර අතරම කර නෙමෙයි මම කියන්නේ යම් කිසි භූතක සත්‍යතාවයක් අසත්‍යතාවයක් නෙමෙයි ඒ තර්කය trueද falseද කියන වෙනවයි කියන එක එතකොට if කියන එක හරිම වටිනවා එතකොට ළමයිනේ ඔය සාමාන්‍ය 1940 ගණන් 57 විතර වෙනකල් අතනකොත් ඊටත් වඩා කල් යනකල් පාවිච්චි කර කම්පියුටර්ස් වල if කියන දේ හඳුනා ගැනීම සඳහා ඒ පාවිච්චි කරන vacuum tube කියලා එකක් හරිද vacuum tube අතනකොත් මේකට vacuum tube tube කියලා නම දාන්න හේතුව මම හිතන ඔයගලන්ට පේනවා ඇති මේ මේ උඩ තියෙන්නේ මෙන්න මේක ඒකට හේතුව මේ වීදුරු ඒ වාජනේ ඇතුලේ වාතය ඉවත් කරලා තියෙනවා. අන්න ඒකයිකට වැකියුම් ටියුබ් කියන්නේ කියලා හේතුව. හේතුව මේ මේ ටියුබ් එක ඇතුලේ වාතයවත් නැහැ. ඕක ඇතුලේ ඇත්තම තියෙන මේ ඩයෝඩ් වගේ එකක්. ඇත්තම කිව්වොත් මේව මේ ඇනෝඩ් කැතෝඩ් එහෙම තමයි මට දැන් සිංහලෙන් කියන වචන මතක නැහැ. ඇනෝඩ් කැතෝඩ් හැරෙම කරන්නේ ඔය වගේ මේ කූරු දෙකක් තියෙනවා. ඔය කූරු දෙක අතර මේ විදුලිය يعني ස්පාක් වීමක් මත තමයි අර if කියන එක හැදෙන්නේ. ඒ කියන්නේ බැලලක ස්පාක් වුනේ නැත්නම් කරන්ට් එකේ ධාරිත්‍ර එක නේද? ඒ දෙක අතර කරන්ට් එක ගියේ නැත්නම් ඒක ෆෝල්ස්. ගියොත් ට්‍රූ. ඔය වගේ දේවල්. කවුරු හින්දාද මේ සෙනර් ඩයෝඩ් කියලා වර්ගයක් තියෙනවා අහලා තියෙන කට්ටිය? රයිට්. එතකම අපේ ඔන්ලයින් ඉන්නවද කවුරුත්? සෙනර් ඩයෝඩ් එහෙම ගැන අහලා තියෙන කට්ටිය? චුට්ටක් උත්තරයක් දෙන්න. එතකොට මම දන්නවනේ අපේ ළමයි කියන්නේ මොන මොන විෂයන්ද ඉගෙනගෙන තියෙන්නේ මොනවා සම්බන්ධයෙන්ද? ඔය මල්චන් කියන්න. මල්චන්. එන ඩයඩ් ගැන අහලා තියෙනවද සර්? उपकरण ඒක හරහා කරන්ට් එක යනවා එහෙම නැත්නම් කරන්ට් එක යන්නේ නැහැ එතකොට if කියන එක දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ළමයා ලකුණු 40ට වඩා ලකුණු අරන් තියෙනවා නම් pass නැත්නම් fail ඒක හරියට 40ට වඩා වැඩිපුර අරන් ලකුණු අරන් තියෙනවා නම් pass නැත්නම් fail කියනා වගේ ඕකට තමයි ඔය ඩයෝඩ් ගන්න. එතකොට මම හිතන්නේ ඔයගලන්ට පේනවා මේ මේ තියෙන්නේ මේ විවිධ වර්ගවල රික්තක නාල එහෙම නැත්නම් vacuum tubes ඔයගලන්ට පේනවා ඒක එක අංක දාලා තියෙනවා මේ වගේ හරිද ඔය වගේ දැන් හැතරම් දුවර ළමයි මේ පින්තූර දෙකක් තියෙන්නේ මේ උඩ තියෙන එක පින්තූරයක් අට තියෙන එක පින්තූරයක් මේ ගන්න එක වැකියුම් ටියුබ් එකක් වගේ ගොඩාක් තමයි මේ තැන්වල තියෙන්නේ මේ වැකියුම් ටියුබ් ගොඩකින් තමයි මේ පරිගණකේ හදලා තියෙන්නේ 1940 ගණන් වල 46 වගේ මට මතකයක් තියෙන්නේ නමුත් ඒක එච්චරම වැදගත් නෑ අපිට ඒ අවුරුදු මේ වෙලාවේ මතක තියාගන්න අවශ්‍යතාවයක් නෑ මොකද අපේ ටාගට් එක වෙන එකක් අපි යන software හදන්න ඒක නිසා මේ අපිට ඊට වඩා ලොකු ටාගට් එකක් තියෙනවා මේ වගේ අවුරුදු අපිට මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ මේ එතකොට මේ තියෙන මේ වගේ vacuum tubes ගොඩක් මේ වගේ ගොඩාක් එකතු වෙලා තමයි මේ කම්පියුටරේ හදලා තියෙන්නේ හරිද එතකොට මේකට මේ ඩයෝඩ් දෙක vacuum එකක තියන්න හේතුව මේ ඩයෝඩ් දෙකේදී අපි කියමුකෝ කරන්ට් එක පාස් වෙද්දී එකෙනෙක් ස්පාර්ක් එකක් නෙන්න ලොකු උෂ්ණත්වයක් ඇති වෙනවා. ඔය උෂ්ණත්වය ඇති වෙද්දී බඩලාක්වත් ඔක්සිජන් එහෙම වාතය තිබුණොත් එහෙම ඒවත් එක්ක මේ වෙලා ගිනි ගන්නවා මේක. ඒ කියන්නේ ෆියුස් වෙනවා, පිච් වෙනවා. හරියට අපේ ෆිලමන්ට් බල්බ් එකක් ගත්තොත් එහෙම නේද විලායකයේ තියෙන විදුලි බල්බයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා අර විලායක රත් වෙනවනේ ගොඩක්. විලායක නේද? සූත්‍රිකාව සමහරවිට සූත්‍රිකාව ඒක ගොඩක් රත් වෙනවා. එතකොට ඒක ගිනි ගන්න එක වළක්වන්න මොකද කරන්නේ? ඔක්සිජන් අයින් කරන්න. ඒගොල්ලෝ
සමහර නිෂ්ක්‍රීය වායුවක් එහෙම නැත්නම් නයිට්‍රජන් වගේ දැන් මම දන්නේ ආගන් කියන නිෂ්ක්‍රීය වායුවක් දාන්න එකට නයිට්‍රජන් වගේ වායුවක් පුරවනවා. නමුත් මේ වායුව පෙරෙව්වත් ලොකු දෙයක් ඇකෙන්නේ නෑ. ऑक्सीजन नहीं सा गिनी गाने का आदू है ना नमूत ऐत एका पिच्चने वेलावल तीनों उन्हें वेला पिच्चने वेलावल तीनों एका ताऊ दूर तडू कर गाने बोला मुझे बाल भी कहते हैं ना वाते वो टाइम में कर ला एक ऐसे रिक्त क्या की पोस नमूत वो बाल भी के वाटे रहती है ना वीडियो सीविया शक्ति मत ने एक ऐसे दिन हुला नेत दो तीन बाल भी के मगते नहीं चरस गाला ऐसे रोड कैट लेना हमें वाटे दिन पीर ने वैडे निशा एक हरी टाइप प्लास्टिक बोतल है कटे तेरा हल्ये उसमें ऐसे तेम मगते ने प्लास्टिक बोतल පොඩි වෙලා යනවනේ අන්න ඒ වගේ වෙනවා හැබැයි ඒකට වෙන දෙයක් කරන්න පුළුවන් අර බල්බ් එකේ වීදුරු සී කියන්නේ වීදුරුව ඝනකමට දැම්මොත් එහෙම හරි ඔයගල වීදුරු බෝතලයක් අරගෙන කටේ ඉඳලා කොච්චර උහුලන් යද්ද දත් එක පුපුරනවද නෑනේ ඒක හයියයි මේ වගේ බල්බ් එකත් එහෙම කරන්න පුළුවන් ඒතකොට බල්බ් එක ආය අවුරුදු දෙක තුනක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ බල්බ් එකේ ඝන 17000ක් වේ ඒකයි නීති වඩා මේ අර අර රුපියල් 60 70 බල්බ් එක හොඳයි හරි right ඒ වගේ ළමයිනේ මේකේ ඇතුලේ එයා කියන්නේ කුලන් අයින් කරලා තියෙනවා කුලන් අයින් කරලා ඇතුලට වීදුරු දාලා තියෙන වෙන මොකක්වත් නැද නෙමෙයි ඇතුල පේන්න මොකද ඕක වායුව අයින් කරලා තිබ්බත් ඕකක් පිච්චෙනවා වෙලාවක ඔය වැකියුම් ටියුබ් එකක් පිච්චෙනවා ඒක නිසා වායුව අයින් කරලා වීදුරුක දාලා තියන්නේ එතකොට මේ තියෙනවා ඔක්කොම වැකියුම් ටියුබ්ස් ළමයිනේ ඔය වැකියුම් ටියුබ්ස් මං හිතන්නේ ඔයගලට පේනවා මේකේ ගණන් කරන්න බැරි තරම් මේ කම්පියුටර් වැකියුම් ටියුබ්ස් තිබිලා තියෙන ඉස්සර කාලේ කම්පියුටර් එක එක සැරයක් ඔන් කරලා ඕෆ් කරා දැන් වැකියුම් ටියුබ් 10ක් 15ක් පිච්චෙන. හරි එතකොට මේ පිච්චිච් එකට අදාළ අංක හොයලා ඒක දාලා තමයි ඊළඟ දවසේ ඔන් කරන්නේ. එතකොට ඒ කාලේ එහෙම තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. බොහොම සුළු ගණනීය කිරීම් ටිකක් තමයි මේ කම්පියුටර් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ළමයි මේන් කම්පෝනන්ට් එක වැකියුම් ටියුබ්. හරිද? එතකොට ඒක ඇතුළේ තියෙන වැකියුම් එක එහෙම නැත්නම් රික්තකය අදාළ වෙන්නේ ඒක පිච්චෙන්න නැතුව වැඩි කාලයක් තියාගන්න. හරිද? නැත්නම් වෙන දෙයකට නෙමෙයි. ඊට පස්සේ ළමයි මේක වේගය මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති very low කියලා තියෙන ඉතමත් අඩුයි වේගය memory එක අපි memory ගැන පස්සේ කතා කරමු දැනට නිකන් අපි memory කියන නමෙන් විතරක් යමු මතකය ගොඩක් අඩුයි හරිද ඒත් එක මේ යටම තියෙන power consumption එක එහෙම නැත්නම් මේ විදුලිය පරිභෝජනය කිරීම විදුලි පරිභෝජනය ගොඩක් වැඩි මේකට ලොකු current එකක් එනවා මේක මාරු විතර රත් වෙනවා ඒ රත් වෙනානේ පිච්චෙන්නේ ඊට අමතරව මේකට fans දානවා fans වලට current එක එනවා එතකොට මේ කම්පියුටරේ ලොකු විදුලියක් වැය වෙනවා. ඒත් එකම වියදමත් වැඩි. ඊට පස්සේ අැත්තරම කිව්වොත් 1947 දී හරිද? මට මතක නැහැ විද්‍යාංශ තුන් දෙනා හොයාගන්න යම් කිසි උපකරණයක් කවුරු හරි කිව්වොත් එහෙනම්. හරියටම හරි. ට්‍රාන්සිස්ටර් එක. හරිද? ට්‍රාන්සිස්ටර් එක ඒ කාලේ නම් ට්‍රාන්සිස්ටර් එක සාමාන්‍යයෙන් ටිකක් ලොකු උපකරණයක්ලු. අැත්තරම කිව්වොත් ඔය ට්‍රාන්සිස්ටර් එකෙන් කරන්නේ කුඩා විදුලි ධාරාවක් වර්ධනය කරලා ඒ කියන්නේ ඇම්ප්ලිෆයි කරලා දාන ඇම්ප්ලිෆයර්ස් වල තියෙන ට්‍රාන්සිස්ටර්ස් අතන කරා ඒකට ඇම්ප්ලිෆයි කරලා වර්ධනය කරලා දෙන එක. එතකොට මයික්‍රෝෆෝන් එකෙන් කියන්නේ මිලිවෝල්ට් වගේ ගාන වොට් කියන්නම්කෝ පොඩි සංඛ්‍යාවක් කියන්නේ ඒකේ විස්තරය වැඩි කරලා ඇම්ප්ලිෆයි කරලා ලොකු වොට් ගානකට හදලා දෙනවා ඇම්ප්ලිෆයර් නේද? ගොඩක් කට්ටි ඇම්ප් එක කියලා කියන්නේ ඇම්ප්ලිෆයර් එකටම තමයි ඇම්ප් එක කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන ට්‍රාන්සිස්ටර් එකක් මයික්‍රෝෆෝන් එකෙන් දෙන පොඩි කරන්ට් එක ඇම්ප්ලිෆයි කරලා ස්පීකර් එකට දෙනවා. සරලව මම මේ සරල උදාහරණයක් කිව්වේ. එතකොට ඒ වගේ දැන් ඔය ට්‍රාන්සිස්ටර් එක හොයාගන්න කලින් ළමයිනේ විවිධ උපකරණ තිබිලා තියෙනවා. හැබැයි ඒක හින්න ලොකුයි. හරිද? සාමාන්‍යයෙන් ඒ කාලේ මම ඔය වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා. ඔය මොකද DS මහත්තයාද කොහෙද DS එනවා නේද මහත්තයා? අමතනවා යම් කිසි රැස්වීමක එයා මයික්‍රෝෆෝනින් කතා කරන මේ පැත්තක පේනවා මේ වීඩියෝ එකේ ඇම්ප්ලිෆයර් එක තියෙන මෙන්න ලොකුයි ලොකු බොක්ස් එකක්. හැබැයි ට්‍රාන්සිස්ටර් එක හොයාගත්ත පස්සේ මොකද වෙන්නේ? පොඩි බොක්ස් එකක ඒක හදාගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. පොඩි බොක්ස් එකක් පාවිච්චි කරලා තියෙනවා ඇම්ප්ලිෆයර්. හරිද? ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ මාර වටිනවා අපිට. අනික සයිස් එක අඩු වෙනවා කියන්නේ රත් වෙනවත් අඩුයි යන විදුලිය අඩුයි. ගොඩක් වාසි. එතකොට 1947 මේගොල්ලෝ ට්‍රාන්සිස්ටර් එක හොයාගන්න බෙල් ලැබ් එකේදී හැබැයි ඒ ට්‍රාන්සිස්ටර් එක පාවිච්චි වෙන්නේ මුලින්ම ටෙලිෆෝන්ස් වලට ඇම්ප්ලිෆයර්ස් වලට ටීවී වලට රේඩියෝ වලට ඔහොමම ගිහිල්ලා 1957 තමයි පළවෙනියටම ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්න මොනවාටද මේ කම්පියුටර් එක. හරිද? එතකොට ඒ සැරේ ඒ ට්‍රාන්සිස්ටර් එකට කම්පියුටර් කියන්නේ සෝරි ඒ ට්‍රාන්සිස්ටර් එකේ කම්පියුටර් එකට යොදාගත්තට පස්සේ දරුවනේ කම්පියුටර් එකේ සයිස් එක ගොඩාක් අඩු වෙනවා.
හරි කම්පියුටර් සයිස් එක ගොඩාක් අඩු වෙනවා ඊට පස්සේ ඊට අමතරව යන විදුලිය අඩු වෙනවා වේගය වැඩි වෙනවා මෙමරි එක වැඩි වෙනවා ඔන්න එතකොට තමයි අලුත් සිස්ටම් එකකට කම්පියුටර්ස් හදන්න ගන්න එක්කෙනෙක් ඔවා හදන්න ගත්තයි කියන්නේ ඉතුරු කට්ටියත් දඩබඩ ගාලා කම්පියුටර්ස් හදන්න ගන්නවා එතකොට ළමයි දැන් ඔය පින්තූරේ පේන්නේ මේ දින ට්‍රාන්සිස්ටර් කම්පියුටර් හරි ට්‍රාන්සිස්ටර් කම්පියුටර් එකක් මෙහිමයි ඔය වගේ ට්‍රාන්සිස්ටර් කම්පියුටර්ස් විවිධ වර්ගවල තියෙන විවිධ සයිසස් වලින් තියෙනවා හරිද නිකන් පින්තූරයක් එතකොට මේක අර ඉෆ් එක ප්‍රොසෙස් කරන්න ගන්න කලින් එක වැකුම් ටියුබ්ස් මේක ගන්න ට්‍රාන්සිස්ටර් අතනක ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ ඒක විතරක් නෙමෙයි ට්‍රාන්සිස්ටර් එකකින් කරන වැඩ ගොඩක් තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් දාලා හදන කම්පියුටරේ මේන් කම්පෝනන්ට් එක වෙන ළමයි ට්‍රාන්සිස්ටර් එතකොට මේකේ වේගය හැබැයි ලෝ කියලා තියෙනවා අඩුයි කියලා තියෙනනේ හරියටම හරියෝ කලින් තිබුණේ ළමයිනේ very low ගොඩක් අඩුයි හැබැයි දැන් very නෑ නේද මේ ඒ කියන්නේ ඊට වඩා වැඩි ඒ කියන්නේ වර්ධව වටහා ගන්න එපා වැකුම් ටියුබ් කම්පියුටර්ස් වලට වඩා මේක ස්පීඩ් එක වැඩි ඒකේ very low මේක just low හරිද ඒත් එකම මෙමරි එක low තමයි හැබැයි කලින් එක ඊටත් වඩා අඩුයි ඊට වඩා මේක වැඩි ගැටීම කියව ට්‍රාන්සිස්ටර් කම්පියුටර්ස් හොඳයි කියලා මම මේ කියන්නේ ඊට පස්සේ පවර් කන්සම්ප්ෂන් එක අන්න ඒක නම් මේකේ high කලින් එක very high ගොඩක් වැඩි මේකේ වැඩි ගොඩක්ම වැඩි නැහැ මොකද මම මේ කම්පෙයා කරන්නේ අද කාලේ තියෙන පරිගණකත් එක්ක තමයි මේක සංසන්දනය කරන්නේ එතකොට මේ තමයි ට්‍රාන්සිස්ටර් කම්පියුටර් දැන් එතකොට ඔන්න එකපාරටම මාකට් එකේ කියන්නේ කම්පැනි ගොඩක් තියෙනවානේ Sun Computers Intel ලා වෙනම ඉන්නවා ඒගොල්ලෝ නම් පහු වෙලා යන්නේ Microsoft Microsoft ලා පහු වෙලා යන්නේ IBM ලා ඉන්නවා හරිද ගොඩක් කම්පියුටර් මැනුෆැක්චරර්ස් ලා ඉන්නවා මම මේ කියන්නේ 1940 ගණන් වල ඉඳලා දැන් මේ කියන්නේ 1950 ගණන් වල හරිද ඒ කාලේ ගොඩාක් කම්පියුටර් මැනුෆැක්චරින් කම්පැනිස් තිබිලා තියෙනවා හරි ඒගොල්ලෝ හැමෝම උත්සාහ කරනවා ට්‍රාන්සිස්ටර් කම්පියුටර්ස් හදන්න එක පාටම අලුත් අරවුම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක් ඔන්න එතකොට ඒ කාලේ හිටපු ඔය පරිගණක සම්බන්ධයෙන් ඉන්න විද්වත්තු කියන්න ගත්තා මේක අලුත් පරම්පරාවක් එහෙනම් අපි අර ඉස්සෙල්ලා තිබිච්ච කම්පියුටර්ස් වලට පළවෙනි පරම්පරාවේ පරිගණක කියලා කියුවා ඒකෙන් ළමන්නේ දෙවෙනි පරම්පරාවක් වෙනකල් කවදාවත් පළවෙනි පරම්පරාවක් තිබිලා දිනවද නෑ දැන් තමයි ඔන්න කියන්න ගත්තේ වැකුම් ටියුබ් තියෙන කම්පියුටර්ස් වලට අපි එහෙනම් කියමු පළවෙනි පරම්පරාවේ පරිගණක ට්‍රාන්සිස්ටර් කම්පියුටර්ස් වලට කියමු දෙවෙනි පරම්පරාවේ නැත්නම් සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් ඔන්න ඕක තමයි ආරම්භය හරි එතකොට දැන් ළමයි සාමාන්‍ය බිස්නස් එකක් කරගෙන යද්දී අලුතෙන් අලුත් දේවල් හොයාගන්න ඕනේ හරි ඔව් මේවා බිස්නස් මැනේජ්මන්ට් වලට ගොඩක් කියනවා නමුත් දැන් අපිටම කො අලුතෙන්ම නිෂ්පාදනයක් මම බෙල්ද බලට දානවා කියලා එතකොට අපිට ඒක ඒකාධිකාරියෙන් නැත්නම් මොනොපොලි එකට හම්බ වෙනවා. ඒ කියන්නේ වෙන කවුරුත් එක විකුණනවද? නැහැ නේ. මට කැමති අගයක මට විකුණන්න පුළුවන්. වෙන කවුරුත් නැහැ මාකට් එකට ගහන්න. ඕවා වාසි. ආ වාසි තියෙනවා. තාම මිනිස්සු මේක ගැන දන්නේ. හරිද? මේ ප්‍රායෝගික ගැටලු තියෙන හොමම තියෙනවා. වාසි අවස් දෙකක්ම තියෙනවා. නමුත් ගොඩක් කම්පැනිස් හදනවා අලුතෙන් ප්‍රොඩක්ට් එකක් දාලා ඒක මොනොපොලි එක නැත්නම් ඒකාධිකාරිය තියාගන්නවා. හරිද? අනික මෙහෙමයි එකම තාක්ෂණයේ ඉන්න එකත් අවුල්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා Microsoft ලා, එතකොට Google ලා, ඔය Tesla කියන කම්පැනිය. හරිද? ඒගොල්ලෝ හැමතිස්සෙම අලුත් ප්‍රොඩක්ට් එළියට දාන්න හදනවා. හරිද? එතකොට ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එකටත් හොඳයි. සමහරවිට අලුත් ප්‍රොඩක්ට් එකද ගන්න මිනිස්සුන්ට තල්ලි නෑ. දැන් උදාහරණයක් විදිහට Apple කම්පැනි එකෙන් ෆෝන් එකක් දානවා එළියට. ලංකාවේ කීයෙන් කී දෙනාටද ඔක ගන්න පුළුවන් ෆෝන් එක? නේද? හැබැයි හැමෝම දන්නවනේ. ආ Apple කියලා කිව්වම හැමෝම දන්නවා. හැබැයි බොහොම අඩු සංඛ්‍යාවකට විතරයි ඒගොල්ලෝ දාන පළවෙනි ෆෝන් එක ගන්න පුළුවන්. සමහර කට්ටිය ගන්න අවුරුදු ගාන පහුවෙච්ච ෆෝන් එක. මොකද මං හිතන්නේ ලක්ෂ 3ක් විතර නේද? ඔව් iPhone 12 Pro Max නේ තියෙන්නේ හොඳම එක නේද? ඒතරෝග ලක්ෂ 3යි ගාණක් විතර වෙනවා. ඉතින් ගන්න අමාරු. හැබැයි හැමෝම දන්නවා Apple කම්පැනි. ඒක නිසා ඒගොල්ලන්ගේ පරණ ප්‍රොඩක්ට් එකක් වුණා තාම මාකට් එකේ තියෙනවා. තාමත් මාකට් එකේ තියෙනවා. ඔහොමයි කට්ටිය හදන්නේ. අන්න ඒ වගේ එක කම්පැනියක් උත්සාහ කරා ඇත්තරම කිව්වොත් ඕගොල්ලෝ දන්න කම්පැනියක් කිව්වොත් හරි Intel කම්පැනි උත්සාහ කරා අලුත් ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. දැන් ළමනේ අපි කම්පියුටින් ගැන විතරනේ කතා කරන්නේ ඔය මේ ඉලෙක්ට්‍රොනික ගැන දැන් අපි මෙතනදී. නමුත් ඉලෙක්ට්‍රොනික වලදී කම්පියුටර් එක කියන්නේ 1950 ගණන් වල 60 ගණන් වල එකක් විතරයි. ඇයි? ටෙලිෆෝන්, ටීවී, රේඩියෝ අනම්මන ඔය වගේ උපකරණ ගොඩාක් හදනවනේ ඉලෙක්ට්‍රොනික පැත්තෙන්. කම්පියුටර් කියන්නේ එක කොටසක් විතරයි. එතකොට ඔය ට්‍රාන්සිස්ටර් කියන දේ
ට්‍රාන්සිස්ටර් වර්ග ගොඩක් තියෙනවා. එක එක උපකරණ වලට පාවිච්චි කරනවා. සමහර වෙලාවට දැන් ට්‍රාන්සිස්ටර් තනියම නෙමෙයි ගන්නේ. ඕකට රෙසිස්ටර්ස් දාලා. එහෙම නැත්නම් කන්ඩෙන්සර්, කැපැසිටර්, අනම්මනම් ඔය එක එක ඒවාත් එක්කම පොඩි සර්කිට් එකක් තමයි හදන්නේ. හරිද? එතකොට ඔය සමහර වෙලාවට පාස හදන ඔය පොඩි ඇටවුම ටෙලිෆෝන් එකකටත් හරියනවා. ටීවී එකකටත් හරියනවා. රේඩියෝ එකකටත් හරියනවා. කම්පියුටර් එකකටත් හරියනවා. මොකද එක ට්‍රාන්සිස්ටර් නෙමෙයි කම්පියුටර් එකනේ. ට්‍රාන්සිස්ටර් 200 300ක් ඇති ඕකේ. හරිද? එතකොට ට්‍රාන්සිස්ටර් තනියම නෙමෙයි දාන්නේ. තව කැපැසිටර්ස්, කන්ඩෙන්සර්ස්, රෙසිස්ටර්ස් අනම්මනම් ඔය වගේ මෙකීම් එකේ නොකි. ගොඩක් ඒවා දාලා හදන්නේ. එතකොට සමහර කොටසක් තියෙනවා හැම එකකටම ඕනේ. හරි? ඒ කියන්නේ එක කොටසක් හැම උපකරණයකටම ඕනේ. ඉන්ටෙල් සමානව කල්පනා කරා දැන් දැනට මිනිස්සු කරන්නේ ඕවා වෙන වෙනම අරගෙන පාසල මිනිසුන්ගේ අත්වලින් පාසනේ. ඉස්සර කාලේ කම්පියුටර් හැදුවේ ළමයිනේ අත්වලින් පාස පාස. හරිද? ඉන්ටෙල් සමානව කල්පනා කරා අපි ඔය අත්වලින් පාසන හැමෝටම පොදු කෑල්ල අපි මැෂින් එකෙන් හදමු. ඔය කාලේ වචනයක් කියනවා print කරනවා කියලා. සර්කිට් print කරනවා කියලා. ඒ කියන්නේ ඔක්කොම ඇතුලේ හදනවා. ඒගොල්ලෝ කල්පනා කරා ට්‍රාන්සිස්ටර් 6 එකට එකතු කරලා එක කෑල්ලක් විදියට හදලා වෙන්දබලට නිකුත් කරනවා. හරිද? හැබැයි මේ ට්‍රාන්සිස්ටර් විතර නෙමෙයි තියෙන්නේ. මම කියන්නේ පළවෙනිදම හදපු මේ උපකරණේ ට්‍රාන්සිස්ටර් 6ක් තියෙනවා. එතකොට මෙච්චර කරලා අපිටම නිකන් මෙච්චරක් විතර ලොකුවට ගන්න උපකරණයකට ඒ කියන්නේ ගන්න ඇටෝම චූටි කෑල්ලක් විදියට හදනවා. සමනේ අඟල්ලයි අඟල් දෙකේ දුරදෝ කෑල්ල පළවෙනි එක තමයි. අඟල පළල අඟල් දෙකක් විතර දිග ඔය වගේ පොඩි කෑල්ලක් තමයි ඉස්සෙල්ලම හදන්නේ. හරිද? එතකොට මෙච්චරක් විතර ලොකු එකකින් කරන වැඩේ පොඩි කෑල්ලකින් කරගන්නවා කියලා කියන්නේ ප්‍රත් වෙනව අඩුයි, විදුල යන්නේ අඩුවේ, ඉඩක් අඩුවෙන් යනවා. එතකොට වියදම ගොඩාක් අඩු වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මේ පළවෙනියට මාර්ග උපකරණේ දාලා කම්පියුටර්ස් වගේ හදනවා. මොකද්ද උපකරණය? සංගෘහිත පරිබද. එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට්. කෙටියෙන්ම කිව්වොත් ඔව්. කටියට අවස්ථාව දෙනවා. කව කියන්න බලන්න. ට්‍රැක් නෑ වගේ. මම කියන්න මොකද්ද? IC කියලා කියන්නේ අපි. IC දාලා අපි හදනවා. ඒක තමයි තුන්වෙනි පරම්පරාවේ පරිගණක බවට පත් වෙන්නේ. මොකද මුලින්ම ට්‍රාන්සිස්ටර් 6ක් දාලා හදපු එක එක කෑල්ලකින් කරන එක තමයි IC එකක් කියලා කියන්නේ. ඒතකොට මෙහෙමයි මේ කම්පියුටර් ළමයිනේ IC 100ක් 200ක්. හරිද? IC ගොඩක් දාලා තමයි ඔබ හදන්නේ. එතකොට කම්පියුටර් එකේ size එක ගොඩක් අඩු වෙනවා. නේද? මේ speed එක හැබැයි වැඩි වෙනවා. memory එකත් වැඩි වෙනවා. power consumption එක හැබැයි ගොඩක් අඩු වෙනවා. තේරෙනවා? දැන් මේ size කියන එක මම මෙතන අයින් කරලා තියෙනවා. එතකොට ඔන්න වෙනම පරම්පරාවක් අර උගත්තු විද්වත්තු කියන්න ගත්තා. මොකද්ද? මේක අලුත් හැරවුම් ලක්ෂයක් යන්න නැත්නම් අලුත් පරම්පරාවක්. එතකොට ඒගොල්ලෝ තුන්වෙනි පරම්පරාවේ පරිගණක විතර මේක හඳුන්වන්න ගත්තා. රයිට්. එතකොට ඔන්න තියෙනවා තුන්වෙනි පරම්පරාවේ පරිගණක. හරිද? හැබැයි ඉන්ටර් සමාගම මෙතනින් නවතින්නේ නැහැ. හේතුව අනිත් සමාගම තරඟයට ඉන්ටර් සමාගමේ හදපු ඒවා කොපි කරන්න ගන්නවා. හරිද? ඒගොල්ලෝ පස්සෙන් ඉඳ ගන්නවා. ඊට පස්සේ ඉන්ටර් සමාගම ටිකෙන් ටික අර IC එකට දාන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි කරන්න ගන්නවා. ඉස්සලා පොඩ්ඩයි දිනන තව ටිකක් වැඩි කරා පොඩ්ඩයි දිනන තව ටිකක් වැඩි කරා පොඩ්ඩයි දිනන තව ටිකක් වැඩි කරා මේ විදිහට ගොඩාක් වැඩි කරන්න ගත්තා IC ප්‍රමාණය. හරිද? 6න් පටන් ගත්තා. මෙහෙම වැඩි කරගෙන ගිහලා අන්තිමට ඒගොල්ලෝ එනවා අම්බිසරේ ළමනේ මම මේක දැන් කෝඩ් එකේ වල් ලියන්න ගන්නෑ මම මේක පෙන්වන්නත් ගන්නෑ මොකද මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නෑ. මේක අපි තාම ෆන්ඩමෙන්ටල් ෆවුන්ඩේෂන් එකේ ඉන්නේ. මුලින්ම පටන් ගන්නවා ස්මෝල් ස්කේල් සර්කිට් ඉන්ටග්‍රේෂන් කියලා. S CI කියලා. ඒක තමයි තාක්ෂණය. හරිද? Small scale integrator sorry circuit integration. ඒක තමයි තාක්ෂණය. ඒ තාක්ෂණය භාවිතා කරලා හදන transistors වලට කියනවා small scale integrated circuits කියලා. හරිද? අකුරු වල වෙනසක්. ඉතල හිතන්න ඕනේ. ටික කාලෙකින් යනවා medium scale නම් කියලා ආවෙන large scale LC කියලා. LS කියලා. හරිද? Large scale integrated circuits. දැන් මේ කාලේ වෙනකොට ඒක අර චූටි චිප් එක ඇතුළත දානවා IC 1000ක් විතර. අපිට ඇහැට පේන්නේ. ඔකට තමයි කියන්නේ print කරනවා කියලා කියන්නේ අපි ඇහැට පේන්න machine එකෙන් print කරන චූටි මේක හදන්නේ සර්කිට් එක. ඊට පස්සේ එනවා large scale වලට පස්සේ very large scale integrated circuits කියලා. VLS කියලා. හරිද? ඊට පස්සේ එනවා ඊටත් වඩා වැඩි එක ultra large scale කියලා. UL sorry ultra large scale circuit integration. ඒ තාක්ෂණය
අර ඔය විදිහට එනවා. ඊළඟට මට හරියටම අවුරුද්ද නම් මතක නෑ ළමයිනේ. Intel සමාගම අලුත් තාක්ෂණයක් හොයාගන්නවා. එතකොට අර චූටි චිප් එක ඇතුලේ දාන්න පුළුවන් ට්‍රාන්සිස්ටර්ස් ගණයේ තාක්ෂණයත් එක්ක කලින් තිබුණා වගේ දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. කලින් තිබුණාට වඩා දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ IC එක ඇතුළේ ට්‍රාන්සිස්ටර්ස් දාන්න පුළුවන් ගොඩාක්. දැන් මේගොල්ලෝ කලින් තිබුණ අර අල්ට්‍රා ලාර්ජ් ස්කේල් සර්කිට් ඉන්ටග්‍රේෂන් කියන තාක්ෂණය තමයි පාවිච්චි කර කරන්නේ. ඒගොල්ලෝ කල්පනා කරා මේක අලුත් හැරවුම් ලක්ෂ්‍ය. හරිද? මේකෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඒ IC එකට කියන්න ගත්තා වෙන නම. මොකද්ද? මයික්‍රෝෆෝන් එක ඔන් කරලා ඔයාලටත් උත්තර දෙන්න පුළුවන්. හවුද? ඔව්. ඒක තමයි අපි පොඩි අවස්ථාවක් දෙමු ඔන්ලයින් ඉන්න කට්ටියට. අපිට ඉන්නව නේද 16 දෙනෙක් ඉන්නවා. හරියට දන්න කෙනෙක් කියන්න. IC එකට පස්සේ කියන්නේ IC එකේ ඇඩ්වාන්ස් ම අවස්ථාව. කවුරුවත් නැද්ද? ඔන්ලයින්? හරි ඔව් මේන් නම් උත්තරය ආවා ශුද්ධ සකසන කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා අපි මයික්‍රෝප්‍රොසෙසර් කියලා නේද? මයික්‍රෝප්‍රොසෙසර් කියන එකට එනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් IC වල දියුණුම අවස්ථාව මෙතනදී සමහර ලක්ෂ ගණන් තියෙනවා. ලක්ෂ 10 මිලියන් වලින් තමයි මයින්නේ. එක මයික්‍රෝප්‍රොසෙසර් එකට ට්‍රාන්සිස්ටර්ස් කීයක් තියනවාද කියලා. ඉතින් මේ විදිහට තාක්ෂණය දියුණු වෙනවා. එක ට්‍රාන්සිස්ටර් එකක තියෙන සොරි වැරදුන එක ප්‍රොසෙස් එකක තියෙන ට්‍රාන්සිස්ටර්ස් ගන්න වැඩි වෙනවා. තාමත් වැඩි වෙනවා. කියන්නේ මේ කාලේ වෙනකොටත් තාක්ෂණීය දියුණුවත් එක්ක ඒ එක චිප් එකකට එන ට්‍රාන්සිස්ටර් ගන්න වැඩි වෙනවා. එතකොට ඒක ප්‍රොසෙසින් පවර් එක එහෙම නැත්නම් දත්ත සැකසීම ගොඩක් වැඩි වෙනවා. ඉතින් අපිට මේ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ process එක. එතකොට මේ තමයි හතරවෙනි පරම්පරාවේ පරිගණක. Intel ලා තමයි මේ වෙනස කරේ. ඊට පස්සේ Intel ලා කරන්නේ මේ microprocessors හදන තව companies ගොඩක් microprocessors හදනවා. මම නිකන් උදාහරණ ටිකක් කියන්නම්. AMD කියලා company එකක් තියෙනවා. ඊට අමතරව දරුවනේ මේ මේ කාලේ මම ඔය කියන කාලේ Motorola කියන company යි Cyrix කියන company එකත් processors හදන්න ගත්තා. හැබැයි ඒගොල්ලෝ පස්සේ වැහෙනවා. හරිද? personal computer සඳහා Intel සමාගමයි AMD සමාගමයි තමයි දැනට process හදන්නේ. හරි මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක. එතකොට ළමයි මේ දැනට පස්වෙනි පරම්පරාවේ පරිගණක ගැන කියවෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ අහලා දිනවා නේද Intel process වල තියෙන මේ generation. කියවෙන generations දැනවත් දැන් මේ වෙනකොට. ඕ දැන්ට 8th generation 8 වෙනි පරම්පරාවේ 10 9 10 10 දැන් Intel සමාගමෙන් 10th generation process දානවා. වරදවා වටහා ගන්න එපා. ඔය කියන්නේ processor generation. අපි මේ කතා කරන්නේ මොන generation? computer generation. හරිද? ගොඩක් කට්ටිය ඔක පටල ගන්නවා. අර processor generation එකක් ගැන කියන්නේ. තාමත් තියන්නේ 4 වෙනි පරම්පරාවේ පරිගණක විතරයි. හරි තාම පස්වෙනි පරම්පරාවේ පරිගණක හොයලා වාගෙන නැහැ කියලා තමයි කියන්නේ ළමයි මොකද දන්නවද පස්වෙනි පරම්පරාවේ පරිගණක කියලා කියන්නේ કૃතිම බුද්ධිය තියෙන පරිගණක හරිද કૃතිම බුද්ධිය තියෙන පරිගණක ඒ කියන්නේ තනියම හිතන්න පුළුවන් පරිගණක වලට නමුත් දැනට තියෙන පරිගණක වලට හිතන්න බෑ හරි මම පොඩක් මාතෘකාවෙන් එළියට යන්නම් මාතෘකාවෙන් පරිබාහව දෙයක් පොඩ්ඩක් කතා කරන්න මොකද අපි මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට කලින් තව චූටි දෙයක් කියනවනේ. ළමයින ඔයාලා දැකලා තියෙන හැම කම්පියුටර් එකක්ම 4 වෙනි පරම්පරාවේ පරිගණක. හරිද? සාමාන්‍ය මොකද ලංකාවට 3 වෙනි පරම්පරාවේ පරිගණක ගොඩාක් අඩුවෙන් ඇවිල්ලා තින්නේ. මම හිතන්නේ දැන් ඒකෙන් එකක්වත් වැඩ කරනවා ඇති කියලා මියුසියම් වල තියෙනවා හැරෙන්න. හරිද? මියුසියම් වල හැරෙන්න එකක්වත් මම හිතන්නේ තියෙනවයි කියලා. කටේ සම්බන්ධ වෙනව නේද? දරුවනේ මං කියනේම පැහැදිලිව ඇහෙනවද? මට පොඩ්ඩක් කියන්න මයික්‍රෝෆෝන් ඔන් කරලා. ඇහෙනවද සර්?
ඕකේ හරි thank you හරි මොකද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් පණිවිඩයක් දෙන්න එහෙම නැත්නම් අපේ හොට්ලයින් එකට හරි කතා කරලා පොඩ්ඩක් කියන්න මොනවා හරි මේ ගැටලුවක් එනවා නම් සමහරලාට සමහර දරුවන්ට විතරක් වෙන්නේ නැති මේ ගැටලු වෙනවා ඒ වගේ වෙලාවට මැසේජ් එකක් දාන්න කමන්නේ ගෲප් එකේ හරි එහෙම නැත්නම් හොට්ලයින් එකට කෝල් එකක් හරි දුන්නත් කමන්නේ හරි සරලව ගත්තොත් එහම අපි හිතමු යම්කිසි සතෙක් ඉන්නවා හරි යම්කිසි සතෙක් ඉන්නවා ඒ සතාට මොකක් හරි ගැන අනතුරක් දැනෙනවා ඒ සතාට යම්කිසි දෙයක් ගැන අනතුරක් දැනෙනවා හිතන්නකෝ තව සතෙක් එනවා ගොඩක් වෙලාවට ඇටැක් කරන්න ඉන්නේ කණ්ඩා හරි මරාගෙන ගන්න හරි එක සමහර වෙලාවට සතු මරන්නේ කණ්ඩා විතර නෙවෙයිනේ නේද සතෙක් එනවා දුවගෙන ඒ වගේ වෙලාවකට හිතන්න යම්කිසි සතෙක් ඉන්නවා ඒ සතා මොන වගේ දේවල් කරනවා වෙන්න ඇද්ද හැමෝටම විවෘතයි ප්‍රශ්න උත්තර හැමෝටම විවෘතයි යම්කිසි සතෙක් එනවා තවත් සතෙක් දිහාට ඒ සතා දැන් අපි මේ කියන සතා ගාවට වෙන සතෙක් එනවා ඇටැක් කරන්න මරන්න වෙන්න පුළුවන් හරිද එතකොට අපි මේ කතා කරන සතා මොන වගේ දේවල් වෙන්න ඇද්ද ගන්න කට්ටිය ඇක්ටිව්ලි පාටිසිපේට් කරන්නේ ප්‍රතික්‍රියා කරනවා ඔව් මොනවාද උදාහරණ දුවන පාට වෙනස් කරනවා එහෙම තියෙනවා නේද එක එක මේවල් එක්වර විස විදිනවා නම්මනම් ඔය වගේ දේවල් හරි මම මෙහෙම කියනවා සරලවම ගත්තොත් දෙකක් තියෙනවා එකක් පලා යනවා කියන්නේ මග හරිනවා අනික ඇටැක් කරනවා හරිද බැරලා අපත් සතා පොඩි වගේ නම් මූට ගහන්න පුළුවන් වගේ නම් ඇටැක් කරනවා ඇටැක් කරලා බේරෙනවා හරි මොකක් හරි එහෙම කරන්න උත්සාහ කරනවා ওই දෙකෙන් තියෙන්නේ එක්ක පලා යනවා එක්ක මොකක් හරි කියන්නේ ඒකට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නවා කොහොම හරි මොකක් හරි කරනවානේ සතා කලන්ත දාලා වැටෙනවා හරි ඒක ප්‍රතික්‍රියාවක් ඒ සමාන සත්ත්ව ඉන්නව නේද ඒක මැරෙනවා වගේ වැටෙන්නේ උදාහරණයක් කියන්න මටත් මතක් වෙන්නේ නැහැ මේ සමාන සත්ත්ව ඉන්නවනේ මේ මොකද අර සිව්පා සත්ත්ව වර්ගයක් ඉන්නවා එහෙම වෙනවා අය පැස්බරුව ඒ ඔලුවම් ගන්නනේ කොලවස ගහගන්න මොකක් කරේ එහෙම ගත්තා නේ පැස්බරාද මොකද හරි හරි කොහොම හරි කමන්නේ මොකක් කරේ ප්‍රතික්‍රියාවක් දක්වනවා නමුත් බුද්ධියක් නැති අර යම් කිසි දෙයක් ප්‍රතික්‍රියාවක් කරන්නේ තමන්ට මොකක් හරි දීලා දෙන උපදේශයක් නැත්තම් හරි කම්පියුටර් එකක් ස්ටක් වෙන්නේ එයාට අදාළ ප්‍රතික්‍රියාවක් එන්නේ සෝරි එයාට උපදේශයක් දීලා නැත්තම් නමුත් යම් කිසි ජීවියෙක් නම් බුද්ධියක් තියෙනවා නම් එයා මීට කලින් අත්විඳපු නැති අවස්ථාවක් ආවත් එයා මොකද කරන්නේ ඒකට අදාළ ප්‍රතික්‍රියාවක් මොකක් හරි දක්වනවා හරි අන්න ඒ වගේ දෙයක් තමයි සරලවම බුද්ධියක් බුද්ධිය කියන එකෙන් කරන්නේ එතකොට ඊට අමතරව ඉගෙන ගන්න හරි ওই දේවල් තියෙනවා يعني මේට කලින් Tamanට ආපු නැති අවස්ථාවක් ආවා ඒ අවස්ථාවට හරියන්න එක්ක වැරදි එක්ක හරි මම කියන්නේ තේරුම් ගන්න ඒ කියන්නේ එතනදී මොකක් හරි ප්‍රතිචාරයක් ගන්නවා වැරදුනත් හරි ගියා හරිද සමහරවිට දුවන් ඉන්නේ චීටේ හරි ඌත් එක දුවන්න බෑනේ අපිට හරි ඒ වුණාට බයට අම්මෝ කියලා ගෑනන් දුවනවා වැරදි ප්‍රතික්‍රියාවක් නමුත් බුද්ධියක් කියන්නේ බුද්ධියක් කියන්නේ මෙහෙම බුද්ධි මට්ටම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ඒ සතා යම්කිසි ප්‍රතික්‍රියාවක් ගන්න යම්කිසි ක්‍රියාකාරමක් කරන ඉතින් අන්න ඒ වගේ පරිගණකත් Tamanට දීලා නැති උපදෙස් වලට අදාළ පරිසරයකට ආවත් මොකක් හරි දෙයක් කරන එක තමයි බුද්ධියක් කියන පරිගණකයක් කරන්නේ නමුත් දැනට කියන්නේ එහෙම පරිගණක හදලා නැහැ කියලා හරි දැන් පරිගණක හදලා නැහැ කියලා තමයි කියන්නේ එතකම තව චූටි දෙයක් කියන්න මම තාම මාතෘකාවෙන් පිට ඉන්නේ මම දැන් සිලබස් එකෙන් එළියේ ඉන්නේ සාමාන්‍යයෙන් හිතන්නකෝ යම්කිසි ජීවියෙකුට තවත් ජීවියෙක්ගෙන් යම්කිසි අනතුරක් වෙනවාය කියලා හිතුනොත් එහෙම මොකද කරන්නේ පලා යනවා ඇරෙන්න ගොඩක් වෙලාවට බලන්නේ ඒ අනතුරු නැති කරන්න ඇත්තම ඒක තමයි බය සාමාන්‍යයෙන් ඔය කියන්නේ සත්තු සමහර සත්තු බය නැහැ කියලා කියනවනේ නෑ අපි එහෙම නෙමෙයි මම කියන්නේ සමහර වෙලාවලට සමහර සත්තු ඉන්නවා ගණන් ගන්න නැතුව යනවා සමහර සත්තු ඉන්නවා ඇටැක් කරන්න එනවා දැන් නයා කියන සතා දැන් සාමාන්‍ය නයා කියන සතා ගොඩක් වෙලාවට පැනපැන පහර දෙනවා කියලා අහලා තියෙනවා ඈ සමහර සර්පයෝ ඉන්නවා ඌට පොල්ලකින් හරි මොකක් හරි ගහපුවාම ඌට අග්ගාලා බලන්න
බේරලා යන්න. හැබැයි නෑ. පන්නම කියන්නේ ඉස්සරහට එනවා. ඉස්සරහට කියන්නේ මටත් ඔය වගේ දෙයක් වුණා. ඒ කියන්නේ අපේ ඥාතියෙක් ඉදර යද්දි මේ ඒ කියන්නේ පොඩි කට්ටියකුයි මේ ඊළඟේ අම්මා හිටියා අක්කා. ඊට පස්සේ එකපාරට මේ මම ඇද්දි මේ කෑ ගහන මල්ලියෙන් දෙන්නේ කියලා කියනවා. බලද්දි මේ සර්පෙක් ඇතුළේ. අර හොඳටම බය වෙලා පොල්ලුකුත් අරින්න. රුත් ඉන්නවනේ. මේ කොස්සකුත් තියාගෙන මේ මාතිලින් බැලුවා ඉස්සලා බලන්න එපා මොකද්ද කියලා බලද්දි මේ අනේ අඩි දෙකක් නැහැ නයි පැටියි. නැහැ කියලා කියන්නේ උපෙණිය දින නැත්තම් හොයාගන්න බෑනේ. මේ මේ ඇච්චර දිග නැහැ ඌ කොහොම හරි දඟල දඟල ඉන්නවා. පොඩි එකානේ. බොරෑනේ අයියෝ මොකද්ද ඔය කොස්සෙන් ගහන්න බෑ කියලා මේ අයිදස ගිහිල්ලා පොල්ලකුත් අරගෙන කියන ඉතින් මරන්න එපා මරන්න එපා කියලා. හරි හරි මරන්නේ නැහැ කියලා. ඉතින් මාත් කරා වගේ අනේ සෝරි. කොස්සම ගත්තේ මම. කොස්සම අරගෙන මේක මේ පොඩි එකන්නේ කියලා අර කොහො දින පැත්තෙන් ඌ අරගෙන පොඩ්ඩක් තල්ලු කරගෙන මෙහෙම මෙහෙම දැන්. ඇත්තට දැන් නෙමෙයිනේ පොඩි එවුන්නේ ඔය. එයාට මෙහෙම කරලා දැන් තල්ලු කරද්දි මෝ අනිත් පැත්තට හැරලා මෙහෙම මෙහෙම එනවා. ඔන්න දැන් මට තේරෙනවා ඩාඩිය දාන පිටදිගේ ඉස්සලාම ඩාඩිය දාන නිකම් මා වේවුලනවා දැන් මම බය වෙලා ආයි බොහොම වාරෙන් තල්ලු කරගෙන ගිහිල්ලා මිදුලට දැම්මා. ඊට පස්සේ මිදුලට දාලා එහා පැත්තේ පොඩි තනකොළ එහෙම තියෙනවනේ එහාට දැම්මා. මූ ඒ තනකොළ ගොල්ලෙන් දැන් මිදුල කියන්නේ ඌට හරිම වල්නරබල් කියන්නේ නැත්නම් ඌට හානි විය හැකි කියන්නේ ඌට උගියව කියන්නේ ඌට අවදානම වැඩිනේ මිදුල එළියනේ ඕපන් නේ ඇලෙව්ව පේනවාඩු එහෙමනේ. එහෙම තියෙද්දි මූ මට ගහන්න මෙහෙම මෙහෙම කරගෙන යනවා. ඕතරම් බය වෙලා ඊට පස්සේ අන්තිමට අර කොහොම තියලා වේගෙන් කොහොම හරි මීටර 10ක් 15ක් විතර ඈතට විසි කරලා එයා කොහොම හරි මාසයක් විතර යනකම් මේ පැත්ත බලන්න ගියා. අර මම ඇත්තටම බය වුණා. දැන් සර්පයා බලන්නේ මම පස්සේ දැනගත්තේ ඒ ඌ බයට එන්නේ ඌ. ඒ කියන්නේ ඌ ඌ බය නිසාලු ඌ දෂ්ට කරන්න එන්නේ. හරිද? ඒ කියන්නේ මම ණය මට කොහොමද එහෙම ලයින් එක දාන්න කියාගෙන ඌ වෙනව නෙමෙයිලු. ඌ බය නිසා ඒ ඌට එන ත්‍රෙඩ් එක නියුට්‍රලයිස් කරන්නලු ඌ එන්නේ. එහෙම දෙයක්. හරිද? ඔය වගේ ගොඩක් ජීවීන් බලන්නේ Tamanට ත්‍රෙඩ් එකක් වගේ එනවනම් මම තියරියක් ඔයාලට දෙන්නේ. ත්‍රෙඩ් එකක් වගේ එනවනම් බලන්නේ උත්සාහ කරන්නේ ත්‍රෙඩ් එක නැති කරලා දාන්න. හරි. රයිට්. හරි. එහෙනම් මම සරල ප්‍රශ්නයක් අහනවා. එක සැරේ උත්තර දෙන්න එපා මම අහන්න. දරුව හැමෝටම මේක ඕපන්. හරිද? මට මේ දේ කියන්න දුන්නු. ඕගොල්ලෝ දන්න හැටියට ලොකුම මෙමරි එකක් තියෙන්නේ. ඒ කියන්නේ ස්ටෝරේජ් කැපැසිටි එකක්. එහෙම නැත්නම් හොඳම මතකයක් තියෙන්නේ පරිගණකයටද එහෙම නැත්නම් මිනිස්සයාටද කියලා මට පොඩ්ඩක් කියන්න. පොඩ්ඩක් ඉන්න මේ රේස් හෑන්ඩ් කියන එක දෙන්න. ඕගලන්ට ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඕගොල්ලෝ උත්තරේ දෙනවා නම් මම ඔයාලගේ නම කතා කරලා අහන්නම්. නිකන් උත්තරයක් ළමයිනේ මේ වැරදුනායි කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕගොල්ලෝ හිතන හැටියට හොඳම මතකයක් තියෙන්නේ පරිගණකයටද මිනිස්සයාටද? හරි උත්තර දීම සඳහා හැමෝටම අවස්ථාව තියෙනවා. අත උස්සලා උත්තරය දෙන්න. සූම් එකෙන් අත උස්සන්න පුළුවන් ඈ. ඔප්ෂන් වල තියෙනවා රේස් හෑන්ඩ් කියලා එකක්. හරි අපේ කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. උත්තර රයිට් ඕකේ දෙන්න ඉන්නා. එන්න අවස්ථාව දෙන්න. කෝ ඔන්ලයින් වෙන දරු මේ කට්ටිය නිදිවද්ද? ඔව් මල් ශාන් කියන්නේ. මිනිසාට නේද? හරි. ඔයාගේ උත්තරේ මිනිසා කියන එක. හරි. Thank you මල් ශාන්. එන. හරි. ඔව් මිනිසාට සර්. හරි මිනිසාට නේද? හරි වන්දනා කියලා. මිනිසාට. රයිට්. ඔව් වන්දනා. මයික්‍රොෆෝන් එක මේ ඔකල කියන්නේ. අන්මියුට් කරලා. මිනිසාට. රයිට්. ඔකේ. Thank you. උදාගෙන මොකද? හිරෝෂි. නිරෝෂික හරි වාක්‍යයන් මිනිසාට ආයි කියන්න කවු ආහ වැඩක් නැති වෙනවා රයිට් ඕකේ මම මතකය ගැන අහන්නේ මතකය හරි ඔව් හොඳයි හරි එතකොට
වැඩිම මං අහන්නේ ඔව් මතකය මිනිසාට මතකයි නේ හරි මිනිසා රයිට් හරි ඔව් අපේ ගොඩක් කට්ටිය උත්තර දුන්නා ඔව් මිනිසාට කියන එක තමයි ගොඩක් කට්ටියගේ උත්තරේ හරි ඔබ කොහොමද තියාගමු ඊළඟට වේගයෙන්ම ගණන් හදන්න පුළුවන් වේගයෙන්ම ආවර්ජනය කරන්න පුළුවන් ඒ කියන්නේ මතකය ආවර්ජනය කරන්න මතක් කරන්න පුළුවන් හරි ගණන් හදන්න පුළුවන් මතක ඒ කියන්නේ මතක් කරන්න පුළුවන් පරිගණකයකද මිනිසා දෙවෙනි ප්‍රශ්නේ ඔව් මේවත් ඔන්ලයින් කට්ටියත් කියන්න පොඩ්ඩක් කැලේ මයික්‍රොෆෝන එක ඔන් කරලා උත්තරේ කිව්වර ගමන්නේ පරිගණකයට පරිගණකයට right hari thank you පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද මතකය මතකේ වැඩි අතර මේ අපේ කම්පියුටර් එක කොච්චරද තියෙන්නේ ගිගාබයිට් වලින් යන්නේ නේ සාමාන්‍ය ගිගාබයිට් 100 දැන් නම් ටෙරාබයිට් එකට යනවා අපි කතා කරමු පස්සේ ටෙරාබයිට් එකක් කියන්නේ මොකද්ද ගිගාබයිට් එකක් කියන්නේ මොකද්ද ඔයගේ වලින් තමයි එන්නේ සාමාන්‍ය දැන් ලැප්ටොප් තියෙනවා ටෙරාබයිට් දෙකක් වගේ තියෙනවා කවුරුහරි දන්නවද ටෙරාබයිට් 1024කට කියන්නම් සාමාන්‍යයෙන් මට හරියට මතක නැදුවේ මිනිස්සයාගේ මොලේ කැපැසිටි මයින් පෙටාබයිට් හරි මට මතක විදිහට ඒ කියන්නේ ඒක මේ හැමෝටම එක වගේ නෑ ඒක වෙනස් වෙනවා පෙටාබයිට් දැන් අපේ කම්පියුටර් යන්නේ ටෙරා වලින්නේ හරිද ඒක ඊට වඩා ගොඩක් පවර්ෆුල් වැඩි මිනිස්යාගේ මතකය කියලා හිතුවට පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තටම කිව්වොත් මතකය කරටින් ගත්තාම පරිගණකය තමයි ඉන්නේ ඉදිරියෙන් ඒකට කියන මම මේකට අදාළ කතාව හැබැයි මට අද නෙමෙයි කියන්න වෙන්නේ පස්සේ හරිද මෙමරි එක බැලුවොත් එහෙම මේ තියෙන කම්පියුටරේට වඩා නම් අපේ මතකය වැඩි. නමුත් ළමයි මේ කම්පියුටර්ස් කියලා කිව්වහම මේ අපේ මේ දැන් මේ මම ඉස්සරහ තියාගෙන ඉන්න එක ඔයගලගේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි විතරක් නෙමෙයි පරිගණක තියෙන්නේ. ඊට වඩා ගොඩාක් පවර්ෆුල් කම්පියුටර්ස් තියෙනවා. ඒව එක ගත්තහම මතකය වැඩි කම්පියුටර් එකට. හරිද මතකය වැඩි කම්පියුටර් එකට. ඒක අපිට සංඛ්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් අපි පස්සේ වෙලාවක බලමු. අවුලක් නැහැ. වාර තියරියක් තියෙනවා. අපි කතා කරමු ඕක ගැන. හරිද? රයිට්. එතකොට මොකද්ද? මතකේ වැඩි මම දැන්ට කියන්නකෝ මම. අපි දැන්ට චුට්ටක් කියන මම කියන නිසා දැන්ට ඔළුවේ ලියාගන්නකෝ. පරිගණකයට අපිට වඩා හොඳ මතකයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අවවාදයෙන් පිළිගත්තනේ ප්‍රොසෙසින් එහෙම නැත්නම් අර ඒ රිමයින්ඩින් ඇන් ප්‍රොසෙසින් දත්ත සැකසීම ගණන් හදන්නේම කාටද වැඩිම පුළුවන්? කම්පියුටරේට. හරි. ඕකත් ඔහොම තියන්නකෝ. right හිතන්න මෙන්න මෙහෙම දැනට පරිගණකයට බුද්ධියක් නැති වුණාට පරිගණකයට බුද්ධියක් හම්බ වුණයි කියලා කෘතීම බුද්ධිය ඇති වුණයි කියලා හිතන්නකෝ පරිගණකයට කෘතීම බුද්ධියක් ඇති වුණා එහෙම වුණොත් එහෙම දැන් මං කලින් කිව්වනේ හොඳම මතකෙ තියෙන කම්පියුටර් එකට කියලා ඊට අමතර වේගෙන්ම ගණන් හදන්න පුළුවන් කම්පියුටර් එකට හරි අපි හදන කෘතීම බුද්ධිය හරිද සුපිරි මතකය සුපිරි දත්ත සැකසීමේ වේගය සුපිරි ආවර්ජනය කිරීමේ වේගය මතකය يعني මතක් කිරීමේ ක්‍රමය ඕක හැදුවට පස්සේ ඔය කම්පියුටර් එකට නිකමට හිතෙනවා මිනිස්සයා කියලා කියන්නේ කම්පියුටරයට තර්ජනයක් කියලා. ඇයි? කම්පියුටර් එක හැදුවේ කවුද? මිනිස්සයා. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ කම්පියුටර්ස් පැටව ගහන්නේ නැහැ නේද? හරිද? තාමත් මිනිස්සයාගේ මැදිහත් වීමකින් තොරව කම්පියුටර්ස් හදන්නත් බැතම් ෆුලි ඔටෝමේටඩ් කම්පියුටර් මැනුෆැක්චරින් කියන පැත්තකට ගිහිල්ලා නැහැ අපි. හරිද? ඒතර කම්පියුටර්ස් නිකම්ම හැදෙන්නෙත් නැහැ. ඒත් එක්කම කම්පියුටර් එක හදපෙවුන්ටම පුළුවන් නේ ඒක ෂට් ඩවුන් කරන්න. නේද? ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර ෆිල්ම්ස් වල එහෙම කම්පියුටර් එක හදපු මනුස්සයා ඒක හදිස්සියක් වුණොත් ඕෆ් කරන්න එකක් හදලා තමයි කම්පියුටරේ හදන්නේ. එතකොට කම්පියුටර් එකට හිතුනොත් මනුස්සයා තමයි මට ඉන්නේ එකම හතුරාය කියලා. අර කලින් කියපු තියරිය ගන්නද මොකද යම් කිසි ජීවියෙකුට
යම් කිසි තවත් ජීවියෙක් හතුරෙක් කියයි සැලකුණොත් එහෙම මොකද කරන්නේ කම්පියුටර් පැනල යන්න බෑ එතකොට ඌ තෝරගන්නේ දේ මොකද අපි ඔව් ඇටෑක් කරන්න එතකොට අපිට වඩා සුපිරි මතකයක් තියෙන සුපිරි මතක ආවර්ජන කිරීම හැකියාවක් තියෙන සුපිරියටම ගණන් හදන්න පුළුවන් මැෂින් එකක් එක්ක අපිට තරඟ කරන්න පුළුවන් වුණා. එම ගැටලොක් වෙනවානේ. වන්දනා ප්‍රශ්නයක් අහන්නද මේ රේස් හෑන්ඩ් කරලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කාට හරි. ආයිට් ඔකේ. මොනාර ගැටලොක් තියෙනවා නම් අහන්න දුවේ පුතේ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට එහෙම වුණොත් එහෙම අපිට ලොකු ගැටලුවක් යනවා. හරිද? සාමාන්‍යයෙන් කෘතිම බුද්ධිය තාම හොයාගත්තේ නැත්තේ ඒක හින්දා කියලා කියන්න බෑ. නමුත් කෘතිම බුද්ධිය කියන දෙක එක තරහ අතකට හරිම භයානක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවා මේ අනාගතයේ දකින්න කට්ටිය. දන්නවනේ අනාගතයේ දකින්න කවුද ඒකට කවුද කියන්නේ? හා දෛව වචනය නේද අය මොකද ජෝතිර්වේදියෝ නේද නේද සාත්‍තර කියන කට්ටියනේ හරි ඔයිට අමතරව තවත් ඉන්න අනාගතය දකින්න කට්ටිය පොත් ලියන අය ෆිල්ම් හදන අය එහෙම නේද ඒගොල්ලෝ ඉන්නවනේ අහගෙන අයිසැක් ඇසිමෝ සාත්‍තර සීක්වත් දැන් ලංකාවේ හිටිය අවසාන කාලේ නේද එයාගේ ජීවිත අවසාන කාලේ තව කවුද ඉන්නේ මතක් වෙන්නේ නැහැ ෂෙරොක් හොම්ස් අන්න එයා හරිද ඒ වගේ කට්ටිය නිකන් අනාගතය දැකපු කට්ටිය හරිද මෙහෙමයි 1940 ගණන් 900 මුල අග භාගයේම ඒගොල්ලෝ ඇත්තම කිව්වොත් මේ කම්පියුටර්ස් කියන දේවල් ගැන දැනගෙන හිටියේ නැහැ ඔය ආතසික් වාග් මහත්මයා ගැන සමි කම්පියුටර් ගැන දේවල් පස්සේ තමයි ඒගොල්ලෝ දැනගන්න ඇත්තේ ඒගොල්ලෝ ඉගෙන ගන්න කාලෙම කම්පියුටර් කියන වචනේ තිබිලා නැහැ මොකද කම්පියුටර්ස් කියන වචනේ එන්නේ 1940න් 50න් 60න් විතර පස්සේ ඊට කලින් හිටපු පුද්ගලයෝ ඔක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ කම්පියුටර් කියන වචනේ පාවිච්චිලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ දන්නේ රොබෝලා. ඒගොල්ලෝ දැක්කනේ පැස්කලයින් මැෂින් එක දැක්කා. ඊට පස්සේ ඇනලිටිකල් එන්ජින් එක ඉස්සර අතින් කරපු එක මොකද්ද කරේ? මැෂින් එකක් දාලා කරේ. ගල්ලඟුරු යන්ත්‍රය ආවා. හරිද? ගල්ලඟුරු එන්ජිම. හරිද? ඔය වගේ විවිධ එන්ජින් එන්න ගත්තා. මම මේ කියන්නේ 1940ට කලින්. හොඳද? කම්පියුටර් කියන වචනේ තිබුණේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරා කවදා හරි දවසක මිනිස්සෙක් වගේ මැෂින් එකක් හදයි රොබෝලා. හරිද රොබෝ කෙනෙක් හදයි කම්පියුටර් කෙනෙක් වචන නැහැ ඒ රොබෝට કૃතිම බුද්ධි දෙයි ඒගොල්ලෝ හිතුවා හරිද හැබැයි අන්න එතකොට ඔය අදහසක් මිනිස්සුන්ගේ ඔළුවට ආවා පොත් ලියන කට්ටියට තමයි ඔය විශේෂයෙන්ම ෆිල්ම් හදන කට්ටියට පොත් ලියන කට්ටියට ඒගොල්ලෝ කල්පනා කරා බැරලාපත් કૃතිම බුද්ධිය දුන්නට පස්සේ මැෂින් එකකට මොකද වෙන්නේ ඒ කියන්නේ හිතනොත් එහෙම මේ රොබෝට මිනිස්සු ඔයාට හානියක් කරයි කියලා මොකද කරන්නේ ඔව් අපිත් එක්ක යුද්ධ කරන්නේ. ඒ හේතුව නිසා විශේෂයෙන් මට මතක ඉතලමනේ අයිසෙක් ඇසිමෝ මට බැරි දිනම් කවුරු හරි දන්නව නම් දුවේ පුතේ මාව නිවැරදි කරන්න. මම මේ පොඩි මං කලින්ම කියන්නේ මාතෘකාවෙන් පිටපැන්නලා ඉන්නේ අපේ සිලබස් එකේ පිටපැන්නලා ඉන්නේ. මේ පුද්ගලයා හැදුවා නීති තුන. හරිද? හැබැයි මේ පොත් ලියන කෙනෙක්. එයා කිව්වා කවදා හරි පරිගණක කියන්නේ රොබෝල හදන පුද්ගලෙක් හිටියොත් එහෙම රොබෝ හදද්දී මොළයට කවන්න ඕනේ මේ නීති තුන. හරිද? මේ නීති තුන. පළවෙනි නීතියෙන් කියන්නේ හරි රොබෝ කෙනෙක් කිසිම ආකාරයකට හරි රොබෝ කෙනෙක් කිසිම ආකාරයකට මිනිස්සුගේ ජීවිතයකට හානියක් වෙන දෙයක් ඍජුව හෝ වක්‍රාකාරව කරන්න බෑ කියලා. රොබෝ කෙනෙක්ගේ මොළයට කවනම් පළවෙනි නීතිය මම කිසිම විදිහකින් මිනිස්සුගේ හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ. හරි ඒක. දෙවෙනි නීතිය. පළවෙනි නීතියට පටහැනි නොවන ලෙස පළවෙනි නීතියට පටහැනි නොවන ලෙස මිනිස්සෙක් විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් මා විසින් ඉටුකල යුතු ප්‍රබෝ නැල පළවෙනි විදියට පටහැන්න ඕන නිසා මා විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් කරන්න ඕනේ මං කියනවා ප්‍රබෝට අරුව මරපන් මිනිස්සෙක් පෙන්ල මරන්න කියන හැබැයි මරන්න පුළුවන්ද බෑ ඇයි ඒ පළවෙනි නීතියෙන් කියනවා මිනිස්සේ අපේ ජීවිත හානියක් වෙන්න විදිහක් නැහැ මං කියනවා ඒක රොබෝට නෑ ඔබ බැරි කරන්න දෙයක් නෑ රොබෝට ඒ දේ කරන්න දෙනවා ඇයි ඊට පස්සේ කියන්නේ මොකද්ද පළවෙනි නීතියට පටහැන්න ඕන ඕනෑම නියෝගයක් ප්‍රබෝ විසින් ඉටුකල යුතු හරි ඊට පස්සේ තුන්වෙනි නීතියකුත් දාලා තියෙනවා තුන්වෙනි නීතියෙන් කියනවා පළවෙනි නීති දෙකටම පටහැනි නොවන ලෙස පළවෙනි නීති දෙකටම පටහැනි නොවන ලෙස තමාගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න ඕන දෙයක් කරන්න කියලා තියෙනවා හරි ඕක තමයි නීති තුන හරි මේ පොතක් ලියන මිනිස්සෙක් මේ නීති තුන හඳුන්වලා දෙන්නේ හරි හැබැයි ඕක හිතුවට ඕක මාර
කම්ප්ලිකේටඩ් දෙයක් මම ගොඩක් වෙලාවට ඒක මම හිතන්නේ ඉස්සරහට කෘතිම බුද්ධි හදුවත් ඕක දාලා හදයි හරිද ඉතින් ඔහොම තමයි මේ ඒගොල්ල පොත් ලියන කට්ටිය හදලා තියෙන්නේ එතකොට ඉතින් කොහොම හරි කෘතිම බුද්ධිය තාම හොයාගෙන නැහැ කියලා තමයි ළමයිනේ කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ දකින හැම පරිගණකයක්ම මොන પરම්පරාවේද හතරවෙනි પરම්පරාවේ පරිගණක ප්‍රොසෙසරේ પરම්පරාව ඒක වෙනම කතාවක් ඒක කවුද හදලා තියෙන්නේ ඒක මේ ප්‍රොසෙසර් මැනුෆැක්චර් කරන කට්ටිය තමයි ඒක හදලා තියෙන්නේ මැනුෆැක්චරින් මේමයි මෙහෙමයි කියන එක හදලා තියෙන්නේ ඒගොල්ලෝ එතකොට වර්ධව වටහා ගන්න එපා දැනට තියෙන 10 වෙනි પરම්පරාවේ Intel processors i3 i5 i7 i9 වගේ තියෙන ix එකනේ ඒවා තියෙනවා එතකොට ඒක වෙනම කතාවක් ඕගොල්ලෝ දකින මේ හැම පරිගණකයක්ම 4 වෙනි પરම්පරාවේ පරිගණක ළමයිනේ 5 වෙනි પરම්පරාවේ පරිගණක කියලා කියන්නේ අනිවාර්යෙන් કૃત્રિમ බුද්ධිය තියෙන පරිගණක නිකමට ඕගොල්ලෝ කියන්නකෝ કૃત્રિમ බුද්ධිය තියෙන કૃત્રિમ බුද්ධිය තියෙන පරිගණක ගැන කියවෙන ෆිල්ම් හරි මොනවා හරි එහෙම දෙයක් මොකද අපි ඒවෙන් දරුවෝ දෙන්න පුතා එවනේ මට හෙන්නේ හරි ෆිල්ම් එක මොකද නම් කියන්නේ චිටි තමිල් එක මට මතක නැහැ ඒක මම හිතන්නේ මම බලලා නැහැ පොඩ්ඩක් කතාව කියන්න නිකන් ආවට මොනවා ආ ආ හා හා මේ මේ මේක නෙමෙයි නේද කවුදර මේ මේ කවුදර නළුවා ඒ කියන්නේ නළුවා කවුද ඔයගල බලනද මේ ෆිල්ම් එක බලනද කවුද මේ මෙයාද මේ දකුණු ඉන්දියානු අර වයසක නළුවා ඉන්න ෆිල්ම් එකද වෙන්නේ ඒකෙන්ද දෙවෙනි එකයි 2.0 කියලා ආ රයිට් හරි හරි ආ වන්න ඕ ඒක මත උදාහරණයක් කුතින් පුදුට මට ඒක නම් මතක නෑ වීඩියෝ චිත්තිද චිත් නේ රයිට් හරි ඔන්න මයික්‍රොෆෝන් ඔන් කරලා උත්තර දෙන්න තවුණා තියෙන්නේ ඔන්න එකක් ටර්මිනේටර් ටර්මිනේටර් කියන ෆිල්ම් එක ටර්මිනේටර් කියන ෆිල්ම් එක ඔය කතාව ගොඩක් කියනවා ඔව් කියන්න මයික්‍රොෆෝන් ඔන් කරලා කියන උත්තර දෙන්න දන්න ෆිල්ම්ස් කෝ හින්දි ෆිල්ම්ස් එහෙම බලලා නේ ප්‍රසිද්ධ එකක් තිබ්බා රාවන් නේද රාවන් කියලා බලලා තියෙන නේද ගොඩක් කට්ටිය තව සෝරි බෑක් ටු ද ෆියුචර් එකේ තියෙනවා දෙකක් ආහ මට එච්චර මතක නැහැ ආහ තව ගොඩක් කට්ටිය රොබෝ කප් කියලා එකක් බලලා ඇති ඒක නම් මේකට අයිති වෙන්නේ නැහැ මොකද ඇත්තටම මේකේ තියෙන්නේ අර මිනිස්සයාගේ ශරීරය මැෂින් එකකට කියන ඔළුව මොළය මැෂින් එකකට හදලා. ඒකට ඒක කෘතිම බුද්ධියක් නෙමෙයි. මනුස්සයාගේ බුද්ධියම තමයි මැෂින් එකකට හදන රොබෝ කප් කියලා තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ බලලා දිනවද මේ ඒලියන් අයිරොබට්. ඔබ තාම කියන්නේ මොකද? අයිරොබට්. අයිරොබට්. ඔව්. විල් ස්මිත් ඉන්න ෆිල්ම් එකක්. ඔව්. මම ඒක ගැන කියන්න හිටිය දවස් චුට්ටකින්. හරියටම හරි පුතා. ඔව්. Will Smith and I Robot kela film ekak thiyena. Right. Hari. Ita amathara me me mokada Iron Man eke? Kruthim Buddhiya kiyala. Jarvis neda Jarvis kela thiyena ay ara suit eke ara katha karanne aye ewayma ara Kruthim Buddhiya kela gane aye Knight Rider kela ehem balla thiyenawada podak athi samba. Ah balla thiyena ne godak hari. Dora putala ogolath Knight Rider ehem balla thiyena podak athi ossanna race hand karanna. Bala ganna puluwan. Right, එක නයි දෙකයි තුනයි right ඔව් තුන් දෙනෙක් හතර දෙනෙක් විතර ඔව් බලලා දිනවා හරි ඔකේ thank you right එතකොට wifi කියලා ඔව් wifi කියන්නේ අර කායකේ ඔව් කායකේ ඔව් කායකේ කතාව ඒකේ තියෙනවා නේද right මට හරියට මතක නැහැ මොකද දවසකට කාලෙකට ඉස්සර දැලේ හරි ඒ වගේ නෑ අද උදාහරණ හරි එහෙමනම් එවන බද හෙලෝ සඳරු සෝරි මකවුද මේ මර්ෂන් කැඩි කැඩි වගේ හෙන්නේ එලියන්ස් ලයි කතාවක් තියෙනස හෙලෝ එලියස්ද එලියස් මයික්‍රොසොෆ්ට් ලගේ කොටස මයික්‍රොසොෆ්ට් ලගේ කොටන කොටන artificial artificial intelligence නේද Cortana ඔව් අත්‍තරම දොත් Cortana එකයි මම කියන්නේ
මයිකෝසොෆ්ට් ලගේ කෝටානා ඊට පස්සේ ඇපල් ලගේ සිරි ඊට පස්සේ ආයේ තිනවා ඇමේසන් ලගේ ඇලෙක්සා නේද Samsung ලගේ Bixby ඒක Google Assistant කියලා නෙමෙයි දෙන්නේ Bixby කියලා දෙන්නේ ඒක right ඔව් Bixby එක ඔය වගේ තියෙනවා AI Assistant ලා Artificial Intelligence හැබැයි අර 100ට 100ක් නැහැ ඒගොල්ලෝ තාමත් කෝටානා සිරි ඇතුළු ඒ කට්ටියම 100ක් Artificial Intelligence Intelligent කියලා හිතන් කියලා සැලකෙන්නේ නැහැ ඒගොල්ලෝ තාමත් අර කියන ඔතන තියෙනවා Machine Language කියලා Machine Learning කියලා එකක් තියෙනවා ඒවා එක යන software සෝ ඔක්කොම 100ක් නැහැ තාම තාමර 100ක්ම තනුවම තීරණ ගැනීම හැකියාව නැහැ ඒගොල්ලන්ට right වෙනත් ගැට තියෙනවද හරි එතකොට දුවේ පුතේ ඔය ඔය කියපු ෆිල්ම්ස් කීපයක් මොකක්ද අපි කිව්වේ ටර්මිනේටර් ඊට පස්සේ අයි රොබට් ඔන්න ඔය වගේ ෆිල්ම්ස් වල තියෙන්නේ මේ ගොඩක් කලාවට ඒ කියන්නේ රොබෝලා එකතු වෙලා මිනිස්යන්ව සමූල ඝාතනය කරලා ඝාතනය කරන්න වගේ හදන ෆිල්ම්ස් ටික ඊට අමතරව ඔය පුළුවන් ඔය අයි රොබට් කියන ෆිල්ම් එක එහෙම බලන්න ඇත්තටම කිව්වොත් ඒක අන්තිමට රොබෝලම තමයි මිනිස්සු බේර ගන්නත් හදන්නේ එතක මෙහෙමයි දැන් මම මේ ක්ලාස් එකේ කිව්වයි කියලා ෆිල්ම් බලන්න කියලා ඊට පස්සේ අම්මලා තාත්තලාට කියලා එක දිගට ෆිල්ම් එකක් බලන්න යන්න එපා ඊට පස්සේ අම්මලා තාත්තලා මේ කොසු උස්සගෙන එයි මට ගහන්න හරිද කොසු දැල් උස්සගෙන එහෙම නැතුව ෆිල්ම්ස් ටිකක් තියෙනවා ඔය වගේ මම කියන්නම් තව එකක් තියෙනවා ඊගල් අයි කියලා මම ඔයගලගේ ගෲප් එකට දාන්නම් මේ ෆිල්ම් එක නිකමට අරන් බලන්න ඊගල් අයි කියලා ෆිල්ම් එකක් තියෙනවා හැබැයි ඒත් එක්කම තව දෙයක් තියෙනවා සමහරවිට ඔය ෆිල්ම් වල පොඩි පොඩි කොසු තියෙනවා ඉතින් මේ එකද ඉතින් මට කරන්න දෙයක් නැහැ මේ හරිද ඒ ඔයගොල්ලෝ ටිකක් يعني මම මේ ෆිල්ම් එක හොඳයි මම කියන විශේෂයෙන් ටර්මිනේටර් කියන ෆිල්ම් එක ආයි රොබට් කියන ෆිල්ම් එක ඒ වගේ ඒවා ඊට අමතරව ඔය මම කියන ඊගල් අයි කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒ වගේ දෙන કૃත්‍රිම බුද්ධිය ගැන ඔය වගේ දේවල් තමයි ඒකේ තියෙන්නේ ඉතින් ඒව ගැන දැනීමක් ඉන්න ඉන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන કૃත්‍රිම බුද්ධියන් ගැන ඔව් ඒකත් හොඳ උදාහරණ අපිට අමතක වුණා නේද ඒක අමතක කියලා කියන ඔව් ඒක හොඳ උදාහරණයක් එතකොට මෙන්න මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් දැනුමින් ඉන්න ඒක මම කියන්නේ ඔයගොල්ලන්ට ෆිල්ම්ස් බලන්න නෙමෙයි හරිද ෆිල්ම් එකක් බලන වෙලාවට ඒක ගැන පොඩි අයිඩියා එකක් ගන්න ගොඩාක් වෙලාවට අවුරුදු ගානකට කලින් ෆිල්ම්ස් වල කියපු ගොඩක් දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා දැන් දුවේ පුතේ ඔයාලා IT කරන කට්ටිය හරිද ඔයාලගේ ෆෝන් එකේ දේවල් ගොඩාක් දේවල් කරන්න පුළුවන් Facebook WhatsApp විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට තැනක් හොයාගෙන යන්න පුළුවන්. ඕගලන්ට ඊට පස්සේ ඒ කියන්නේ map එකකින් හොයාගෙන යන්න පුළුවන්. ගොඩක් දේවල් ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. සමහරට ඕගොල්ලෝ යනවා වෙන්න පුළුවන්. ඕගලන්ගේ තාත්තගේ වාහනයක බයික් එකක වෙන්න පුළුවන්. නේද? ආදායම් බලපත්‍රය නේද? අපි කියන revenue license කියලා. ඒක renew කරගන්න එන්න නැත්නම් අලුත් කරගන්න. දැන් ගෙදර ඉඳලා ඒක කරගන්න පුළුවන්. අවාසනාවකට අර මේ දුම් වාර්තාව නේද? එහෙම නැත්නම් emission test එක නැත්නම් දුම් පරීක්ෂාව නම් තාම අපිට online කරගන්න බෑ. ඒකත් අපිට සමහරවිට කියන්න බෑ නේද ගියා බයික් එක ඔන් කරා පිටිපසට කෑල්ලක් ගහුවා සයිලෙන්සර් එක කරගන්න පුළුවන් නේද එහෙම තාක්ෂණයක් එන්නත් ඉඳ තිනවා හරි කෙසේ හෝ වේවා ගෙදරටම ආදායම් බලපත්‍රය වාහනේ නේද ඩ්‍රයිවිං ලයිසන්ස් එහෙම නෙමෙයි අපි කියන රෙවෙනියු ලයිසන්ස් කියලා ඒක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා ඕගලන්ගේ අධ්‍යාපන සහතික ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා ගොඩක් දේවල් රජයේ දේවල් අපිට ගෙදරටම කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් බැංකු කටයුතු එහෙම ගැදරින්දලම කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුවේ පුතේ ඔයාලා තරුණ කට්ටිය හැටියට දැන් ඉගෙන තාමත් ඉගෙන ගන්න කට්ටිය හැටියට මේ දේවල් වලට යොමු වෙන්න හැබැයි ඒවා පරිස්සමට කරන්න ඕනේ. සමහරවිට දැන් උදාහරණයක් විතර ඔන්ලයින් බැංකින් එහෙම වැඩියට කරොත් එහෙම account එකේ තියෙන සල්ලි ටික ඔක්කොම එමීට අයින් වෙන්න ඉඩ තියෙනවා. හරිද? පරක් නේද? හරි කියලා. මිස කතා කළා. අපි කොමත් විනාඩි පහකින් ඉවර කරමු. එතකොට ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒවා හොඳට ඉගෙනගෙන මේ දේවල් කරන්න. ඒත් එක්කම දැනට දෙමව්පියන්ගේ තියෙන අදහසක් Facebook කියන දේ එච්චර හොඳ නෑ කියලා දරුවන්ට ඒ වගේ දේවල් එක්ක යන්න දෙන්නේ නෑ. ඇත්තම කතාව මෙහෙමයි. Facebook කියන දේ හොඳ දෙයක්. නමුත් වැඩේ අපේ දරුවෝ ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒකේ වාසි ගන්න දන්නේ නැහැ. මේ වගේ ගැටලු තියෙනවා. ඒක නිසා අපි IT ඉගෙන ගන්න කට්ටිය හැටියට IT වගකීමක් ඇතුව හරිද කාටවත් කරදරයක් නොවෙන්න වැඩිපුර මුදල් නොයන විදිහට අපි පාවිච්චි කරන්න ඉගෙන ගමු. එතකම දුවේ පුතේ ඔයගලන්ට මේ ඔන්ලයින් ක්ලාසස් කරන්න මේ පැකේජස් වල විස්තර ටිකක් දෙන්න. මොකද අපි කරන පැකේජස් වල විශේෂයෙන් Microsoft Teams එහෙම
මුදල් අඩුවෙන් යන විදිහට අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු. ඊළඟ ක්ලාස් එක දැනට අපි ෆ්‍රයිඩේ එහෙම නැත්නම් සිකුරාදා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ඒක ඔයගලට දැනුවත් කරන්න අද දවස ඇතුළත. එහෙනම් අපි දැන් ක්ලාස් එක ඉවර කරන්න යන්නේ. නමුත් ඊට කලින් පොඩි පණි තමයි ප්‍රශ්න. ඔයගලට මොනවා හරි ගැටලු තියෙනවද කියලා මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. පොඩ්ඩක් කතා කරන්න ඉන්න. අපි කට්ටිය පොඩක් මේ අඳුරගමුද නේද? කට්ටියට පුළුවන් තම තමන් අඳුනලා දෙන්න. අද අද නම් මේ කැමරා එක ඔන් කරන්න ඕනේ නැහැ අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔන් කරාට කමක් නැහැ. පොඩක් ඔයා කවුද කියලා එහෙම ෂුට් එකක් කියන්න. අපි ඉස්සරහට නම් කැමරා එක ඔන් කරලා ක්ලාස් කරන්න කියලා ඉඳන් ඉන්නවා. මොකද නැත්තම් කට්ටිය නිදිනවනේ. ෆෝන් එක තිබ්බා කනෙක්ට් වුණා නිදාගත්තා හොඳට. ඒක නිසා මේ ඉස්සරහට අපි කැමරා එක ඔන් කරන්න කියලා කියනවා. චුට කට්ටිය කතා කරන්න බලන්න මේ ඔව් කට්ටිය අඳුනලා දෙන්න මොකද කරන්නේ ඉස්කෝලේ හැම ගැන පොඩ්ඩක් කියන්න නම කවුද ඉස්කෝලේ කොහෙද ඉන්නේ කොහෙද සඳරු ඔව් කියන්න බලන්න කැමරා එක ඔන් කරලා කියන්න පුළුවන් නම් වඩා හොඳයි හෙලෝ සර් අයනවද right කවුද ඊළඟට අපි කවුද දිනුෂිකා අමරසිං ඉන්නවද හෙලෝ ඔව් කැනඩ පොඩක් නමයි ස්කෝලේ කොහෙද ඉන්නේ කියලා පොඩක් අපිට කියන්න හැමෝම අපි කියාගෙන මගේ නම අචිනි මං ඉන්නේ කන්දවත්තේ ස්කෝලේ ගලේවල සෙන්ටර් එකේ ඔස්සේ හෙලෝ ඔව් කැනඩ බොහොම සුදි ඊළඟ කෙනා කියන්න බලන්න තව ඉන්නේ කට්ටිය හැමිට මාරු වෙනවා වගේ ડિස්කනෙක්ට් වෙනවා වගේ මායුර කොහෙද ගෙවල් එහෙම කො මායුර ඉන්නවද හලෝ ඔව් බද කියන්න ඔව් හා හලෝ සර් මේ මම මායර සුදේෂ් මම ගල්දියම් සෙන්ටර් ගල්කේම් සෙන්ටර් රයිට් ඔකේ තෑන්ක් යූ කවුද වත්සල කොහෙද ඉස්කෝලේ මම වත්සල ඔව් ඉන්නේ නෑ මගේ ඉස්කෝලේ මේ විදිහට විතරක් right okay thank you oh තව කටි මේ ස්විච් එකක් ඉදිරියට වැත්තෙන් රට්ටක් ගන්න නේද අපිට ඒතොර session එක ඉවර කරගන්න හැකි නේද hello sir oh පුතා කියන්න සර් මගේ නම ගයන් සර් මම ඔය log වෙලා තියෙන අයියාගේ මේ phone එකෙන් ඒ නිසා ඒ නම වැටලා තියෙන්නේ මේ මම ඉන්නේ ඉන්න උන්දරොත් දකුණ
මගේ ඉස්කෝලේ සර් ගල්ක්‍රම සෙන්ටර් කොහෙද? කොහෙද? ගල්ක්‍රම. ගල්ක්‍රම. හරි පුතා. Thank you very much. Right. තමතරව කල්පනි. Hello sir. Oh. මගේ නම කල්පනි රවන්තිකා. මේ මම කාගම දාත් සේන තමයි ඉස්කෝලේ ගියේ. ඉන්නේ පොළොගම. කිපරනේ හරි. Okay. Thank you very much. Right. අපිට පස්සේ අවස්ථාව දෙනවා දිනෝෂික අමරසිංහ. Hello. Okay, Nita. සර් මම ඉස්සෙල්ලා කතා කරා මම අම්මගේ ෆෝන් එකේ ලොග් වෙලා ඉන්න එකයි එනවා ඇట్లా තියෙන්නේ. ආ රයිට් රයිට් රයිට්. හරි හරි හරි. Okay okay. Right. කො කට්ටියම එහෙනම් සෙච්චන් ඉදිරිපත් වෙන්නකෝ. කතා කරපු නැති කට්ටිය අපිට ඉක්මනට session එක ඉවර කරගන්න හැකියි. ඕලන්න දෙන්න නේ අස්තව. එතෙන්ට ඇවිල්ලා. ඈ. ඕලන්න නෑ. කො ඉතුරු කට්ටිය. සර් මම තිලංක මල්ෂාන්. ආ. මම කියන්නේ ස්කෝලේ ශ්‍රීනාග නැෂනල් ස්කූල් එක ඉන්නේ ඉන්නේ කොංගහවල. කොංගහවල. Right. Okay. Thank you. හරි කමක් නැහැ නං. ඉතුරු කට්ටියට අවස්ථාව දෙන්නම්. කොහොමත් අපිට 30 ගණක් විතර මං හිතන්නේ මේ සම්බන්ධ වෙයි ඉස්සරහට. එහෙම නොත් එහෙම අපි කියන්නේ බැච් කීප් එකට ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දරුවනේ නම් අපි මෙහෙමයි. දැන් පළවෙනි දවසේ නම් පොඩි පොඩි ගැටළු වගේක් ආවා. ඇත්තම හේතුව අපි මෙච්චර දවස් එකනේ Zoom එකෙන් නෙමේ ක්ලාසස් කරේ. අපි ඉස්සරහට ඔයගලන්ට දැන් Microsoft account දෙනවා. මෙතන සමහර කට්ටියට මං හිතන්නේ Microsoft account දැනටම SMS එකකින් හම්බ වෙලා ඇති. මෙතන නම් හම්බෙච්ච කට්ටිය accounts නේ. Right. එතකොට ඒ කට්ටියට ඒ වයින් log වෙන්න පුළුවන්. අපි කියලා දෙන්නම් කොහොමද log වෙන්නේ කියලා. අපි හදපු videos එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ video වලින් පුළුවන් කොහොමද log වෙන්නේ, ඔයාලගේ account එක හදාගන්නේ කොහොමද කියන එක. එතකොට ඒකේ තියෙන අත්තමකොත් email එකක් තියෙනවා. ඔයාලට ඒක email යවන්න ලබා ගන්න එකටත් පාවිච්චි කරන්න පුළුවන්. Microsoft එකේ ගොඩාක් product වලට ඒකේ අවස්ථාව හම්බ වෙනවා. අපි ඒකෙන් ඉස්සරහට meetings කරමු. අත්තමකොත් meet වඩා එක ලේසි. ඒක සරලයි මං හිතන්නේ ඔයගලන්ට පුරුදු නැති නිසා ඒක අල්ල ගන්න අමාරු වෙයි. නමුත් meet වඩා ගොඩක් ඒක ලේසි. ඒක නිසා මේ අපිට ඒකෙන් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අපි වෙනත් ගැටලුත් ඔයගලන්ට නැත්තම් අපි ක්ලාස් එක අද ඉවර කරමු. ඊළඟට ක්ලාස් එක තියෙන දවස් අපි ඔයගලන්ට WhatsApp එකකින් දැනුවත් කරනවා. බැරලාක්වත් ඔයගලන්ට මේ WhatsApp group එකේ ඔයාලා නැත්තම් මම හිතන්නේ ඔයාලා සම්බන්ධ කරගත්තු සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ඉන්නවනේ. ඒ මිස්ටර් පොඩ්ඩක් පණිවිඩය දීලා අපි මේ ඒකට සම්බන්ධ වෙමු. කොහොමත් අපි group එකට message එකක් දානවා. බැරලකට ඔයගලන්ට message දෙන්න නැත්නම් WhatsApp හරි මොනවා හරි නැත්නම් චුට්ටක් අපිව contact කරගන්න. ඊට පස්සේ classes තියෙන්නේ කොහොමද කියලා අඳුරගන්න අහගන්න. අපි දිගටම classes ටික කරගෙන යමු. ගැටලුවක් වෙන්නේ නැතුව. ඒත් එකම government එකෙන් අපිට අවසර හම්බුනහම අපි normal ඒ කියන්නේ physical classes සාමාන්‍ය විතර classes තියාගෙන යමු. ඉතුරු classes උත් අපි ඒ කියන්නේ online class එකක් දිගටම කරගෙන යමු. හරි. අවසාන වතාවට හරි මොනවා හරි ගැටලු එහෙම තියෙනවද? හරි එනං දැන්ට ගැටලු නැති බවයි පෙනෙන්නේ. එනං දුවේපුදේ ඉස්සරහට කියන්නේ අපේ තවත් ඉන්නවා ඉරංග සර් ඉන්නවා කාංචන් සර් ඉන්නවා. ඒගොල්ලොත් අපි ක්ලාසස් කරනවා. එතකොට ඉංග්‍රීසි ක්ලාස් එකත් අපි ළඟදීම පටන් ගන්නවා. ඔයගලන්ට ඉන්ෆෝම් ඉන්ෆෝම් කරන්න නම් ඒ සම්බන්ධයෙන් සියලුම දේවල්. හරි එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම. එහෙනම් පරිස්සමට සමාජ දුරස්ථභාවය තියාගෙන කොරෝනා හදාගන්න තුරු එරන් ඉන්න. එහෙනම් බොහොම ස්තුතියි.